හැමෝටමයි බෝන් කියල පිළිගන්නවා මේ වීඩියෝ එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ ස්ටර්නල් ෆාම්සි එක්සෑම් එකේ ඔස්පි කොටස එහෙම නැත්නම් අපි කියනවා ඔබ්ජෙක්ටිව් ස්ට්‍රක්චරේට් ප්‍රැක්ටිකල් එක්සෑමිනේෂන් කියලා ඔස්පි කොටස කොහොමද කියලා ඔයාලට දාලා අදහසක් දෙන්න තමයි මේ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙන්නේ මේකදී අපි ඔස්පි එක කොහොමද ඒක විභාගෙට කොහොමද ඉෆෙක්ට් වෙන්නේ ප්‍රශ්න කොහොමද හැදෙන්නේ මොනවද කවර් වෙන්න ඕන ඕරි ඒරියාස් ඔයා සිලබස් එකත් එක්ක මොනවද බලා ගන්න ඕනි කියන දේවල් සම්බන්ධව කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක ඉස්සරහට කතා කරගෙන යනකොට ඔයාට මේක පිළිබඳව වීඩියෝ එක ඉවර වෙනකොට දල අදහසක් ගන්න පුළුවන් වෙයි එතනින් එහාට ඔයාගේ වැඩ ටික අරේන්ජ් කර ගන්න පුළුවන් වෙයි වීඩියෝ එකේ උදව්වත් එක්ක මුලින්ම අපි ස්ටර්නල් ෆාමසි එක්සෑම් එකේ ස්ට්‍රක්චර් එක ගැන කතා කරමු කොහොමද එක්සෑම් එක තියන්නේ එක්සෑම් එකේ මොනවාද මේන් පාර්ට්ස් කියන එක ගැන පොඩි අදහසක් ගමු අපි කියනවා මේ එක්සෑම් එකට සිලෝන් මෙඩිකල් කොලේජ් කවුන්සිල් එක්ස්ටර්නල් ෆාමසි එක්සෑමිනේෂන් කියලා මේකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් පළවෙනි එක රිටන් එක්සෑම් එක ඒක පාර්ට් 1 සහ පාර්ට් 2 කියලා එකක් තියෙනවා දෙකක් තියෙනවා MCQ paper එකක් ප්‍රශ්න 50ක සහ SAQ paper එකක් ප්‍රශ්න 5ක ඔයාට ලැබෙනවා ඊට පස්සේ තියෙන්නේ practical component එක මේක 2018 කලින් තිබුණේ extemporaneous preparations හදන එහෙම practical exam එකක් විදිහට වර්තමානයේ වෙනකොට මේක ඔස්පි ටෙස්ට් එකක් විදිහට තමයි ඒගොල්ලෝ තියන්නේ ඒ මෙතනදී වාට ඔස්පි ප්‍රශ්න 40කට උත්තර ලියන්න වෙනවා ඊළඟට තියෙන ප්‍රධාන කොටස තමයි එක්සෑම් එකේ වයිව කොටස මෙතනදී වයිව පැනල් එකකින් මේන්ලි වයිව පැනල් එකේ ඩොක්ටර් කෙනෙක් සහ ෆාමසිස් කෙනෙක් ඉන්නේ වයිව පැනල් එකකින් ඕවර්ඕල් ඒ කියන්නේ ෆාමකොලොජි ෆාමසූටික් වගේ ෆොරන්සික් ෆාමසි වගේ හැම ඒරියා එකම කවර් වෙන්න විනාඩි 10ක් විතර කාලයක් ඇතුළතදී ප්‍රශ්න ටිකක් අහන එක තමයි වයිව එකේදී වෙන්නේ අපිට මෙතනදී අපිට මේ වීඩියෝ එකේදී වැදගත් වෙන්නේ ඔස්පි පාට් එක ගැන අපි ඔස්පි ගැන තමයි වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්පි කියන්නේ ඔබ්ජෙක්ටිව් ස්ට්‍රක්චර්ඩ් ප්‍රැක්ටිකල් එක්සෑමිනේෂන් කියන එකේ ෂෝට් ෆෝම් එක ඊළඟට අපි ඔය කතා කරපු ටිකම තව ටිකක් ඩීටේල්ස් ඇතුව කතා කරලා ඔස්පි කියන එකට ප්‍රවේශයක් ගමු මුලින්ම අපි කතා කරන්නේ එක්සෑම් එකේ වියුව එහෙම නැත්නම් ස්ට්‍රක්චර් එක මොකක්ද කියන එක ගැන අපි ඉස්සෙල්ලා කිව්වා රිටන් එක්සෑම් එක තියෙනවා වර්තමානය වෙනකොට මේක මුලින් තිබ්බ පැය තුනෙන් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඔයාට පැය 3 විනාඩි 45ක් විතර කාලයක් බ්‍රිටන් පේපර් එකට හම්බ වෙනවා මේ බ්‍රිටන් පේපර් එකේ පාර්ට් 1 එක ඔයාට MCQ 50ක් ඒකේ කන්ට්‍රිබියුෂන් එක ඔයාගේ බ්‍රිටන් පාර්ට් එකට 160ක් පාර්ට් 2 එකේ SAQ questions 5ක් තියෙනවා ඔයා අනිවාර්යයෙන් මේ පහටම උත්තර ලියන්න ඕන ඒකේ කන්ට්‍රිබියුෂන් එක ෆයිනල් මාක් එකට 140යි ඒ කියන්නේ බ්‍රිටන් එකට ටෝටල් මාර්ක් එක ලකුණු 100 නම් ඒකේ 160ක දායකත්වයේ දරන්නේ MCQ paper එකේ ලකුණු 140ක් තමයි SAQ එකේ ලකුණු දායකත්වයේ දරන්නේ written paper එකට ඔයා 140ට හරි ඊට වඩා වැඩි ගත්තොත් හරි තමයි ඔයාට practical සහ viva test එකට ඒගොල්ලෝ call කරන්නේ නැත්නම් ඔයාට practical සහ viva call කරන්නේ නැහැ ඊට පස්සේ ප්‍රධාන කොටසක් වෙන්නේ ප්‍රැක්ටිකල් කම්පෝනන්ට් එක මේක මම කිව්වා මුලින් තිබ්බ ප්‍රැක්ටිකල් එක්සෑමිනේෂන් එකක් විදිහට පැය 3ක මේක මුලදි තිබ්බේ එස්ටම්පරෝනියස් කම්පවුන්ඩින් තිබුණේ මේ ප්‍රෙපරේෂන්ස් තුනක් විතර හදන්න සහ ඩිස්පෙන්සින් කරන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකට අනුව සහ ස්පොට් ඩිෆිකේෂන්ස් ටෙස්ට් කියලා අපි කියනවා ඒ කියන්නේ අපි පාමසුටිකල් ප්‍රෙපරේෂන්ස් වලට ගන්න ඉන්ග්‍රීඩියන්ස් හරි එහෙම නැත්නම්
මොනාහරි පෙපරේෂන් එකක් හරි දීලා ඒක අයිඩෙන්ටිෆයි කරන්න වගේ එහෙම ක්‍රමයකට තමයි මුලදී තිබුණේ. හැබැයි මේක දැන් වර්තමානයේ එක්සෑම් එක යන ප්‍රොසීඩිය එකත් එක්ක ඔස්පි කියන ෆෝමැට් එකට ඇවිල්ලා තියෙනවා. ඔස්පි වලදී මේන්ලි වාට ඔස්පි ක්වෙස්චන්ස් 40ක් හම්බ වෙනවා. ඔස්පි ක්වෙස්චන්ස් 40ට ඔයාලට පැය 3ක් ඇතුළත උත්තර ලියන්න වෙනවා. මෙතනදී ඔයාට එක ඔස්පි ස්ටේෂන් එකට, අපි මේ ඔස්පි ප්‍රශ්න 40 එක ප්‍රශ්නයකට කියන්නේ ඔස්පි ස්ටේෂන් එකක් කියලා. ඔස්පි ස්ටේෂන් එකට ඔයාට විනාඩි 3ක වගේ පොඩි කාලයක් තමයි හම්පෙන්නේ. එතනදී ඔයා උත්තර ලිව්වත් නැතත් ඊළඟ ස්ටේෂන් එකට මාරු වෙන්න ඕනි ඒගොල්ලෝ කියන කාලය අනුව. ඒකයි මේකේ තියෙන අර ගොඩක්ම අවදානම් මාර කියන්නේ ඔයා අදහසක් නැතුව නොලෙජ් එකක් නැතුව ගියොත් එතනදී හිර වෙනවා. මොනා කරගන්නත් ඔයාලා විනාඩි 3යි තියෙන එක ස්ටේෂන් එකකට. ඒ ටික තමයි එතනදී ක්ලියර් වෙන්න ඕන. ඊට පස්සේ ප්‍රධාන පාර්ට් එක තමයි එක්සෑම් එකේ වයිව එක. මෙතනදී වාගේ ඇප්‍රෙන්ටිස් ට්‍රේනින් රෙකෝඩ් එක, ඒ කියන්නේ ඔයා ට්‍රේන් වෙන කාලේදී පුරවන්න පොතක් තියෙන්නේ, ඒක ඉලවේට් කරන්නේ මෙතනදී. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක රිටන් එක්සෑම් එක දවසේදී නෑ සෝරි ඔස්පි එක්සෑම් එක දවසේදී කලෙක්ට් කරගන්න ඔයාගේ ට්‍රේනින් රෙකෝඩ් බුක් එක. ඒක ඒගොල්ලෝ ඉලවේට් කරලා වයිව එකේදී ගේනවා. ඒ වයිව එකේදී පොත ඔයාගේ අතට දෙනවා හපව ගේන්න. හැබැයි එයා ඒගොල්ලෝ බලලා ඔයාගේ වීක්නස් තියෙන තැන් මාක් කරනවා. ඒකේ ඒ මාක් කරනවා ඒ තැන් තමයි ඊට පස්සේ ඒගොල්ලෝ වයිව එකේ වාගෙන් අහන ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට ෆෝකස් කරන්නේ. ඒකෙන් දා ට්‍රේනින් රෙකෝඩ් බුක් එක මාක් කරනකොට ගොඩක් පරිස්සමින් ඔයගොල්ලෝ ඒ වැඩේ කරන්න ඕන. මෙතනදී ඔයාලා ඩෝසේජ් ෆෝම්ස් ගැන, කොස්මෙටික්ස් ගැන, ඩිවයිසස් ගැන, ඕනිකට් ගැන අහන්න පුළුවන්. ඒ වගේම රිටයර් ෆාර්මසි ප්‍රැක්ටිස් එකට තියෙන මොනවාද ගයිඩ්ලයින්ස්, රෙගුලේටරි පෙයාස්, පේෂන්ට් කෙයාර් කවුන්සිලින් කොහොමද කරන්නේ, ඒ වගේ ඒරියාස් කවර් වෙන්න ප්‍රශ්න අහන්න පුළුවන් වයිව එකේදී. මං ඉස්සෙල්ලත් කිව්වා වයිව පැනල් එක මෙම්බර්ස්ලා දෙන්නෙක්ගෙන් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඩොක්ටර් කෙනෙකුයි ෆාර්මසිස් කෙනෙකුයි විනාඩි 10ක් ප්‍රශ්න අහනවා. අපේ මේ වීඩියෝ එකේ ෆෝකස් කරන්නේ වයිව එක නෙමෙයි ඔස්පි ගැන. වයිව එකට එනකොට අපි මීට වඩා ඉන් ඩීටේල් වයිව ගැන කතා කරමු. අපේ මේකේ ෆෝකස් එක ඔස්පි ගැන කතා කරන එක. මෙතනත් තියෙන්නේ අර කිව්ව කතාව ටිකම තමා. රිටන් එකට සහ ප්‍රැක්ටිකල් කම්පෝනන්ට් එක ඔක්කොටම ටෝටල් මාක් එක 100යි. මේ හැම එකටම ඔයා ෆාස්ට් වෙන්න නම් 140ට වඩා ඇචීව් කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි MCQ paper එකේ අපි දන්නවා මයින මාක්ස් කවුන්ට් කරනවා කියන එක. ඒ කියන්නේ වා වැරදියට එකක් ලකුණු කරොත් ඔයාට තියෙන ලකුණක් අහිමි වෙනවා එක ප්‍රශ්නයක් ඇතුළතදී. මෙතන තියෙනවාට පොඩි chance එකක් තමයි එක ප්‍රශ්නයක් ඇතුළතදී මයින දෙන එක ඊළඟ ප්‍රශ්නෙට බලපෑමක් නැහැ. ඒක නිසා පොඩි chance එකක් තියෙනවා. අපි උදාහරණයක් හිතෙද කියමුකෝ. අපි දන්නවනේ MCQ වෙන විදිය. MCQ එකක් දීලා ඒක ඇතුලේ ස්ටේට්මන්ට් පහක් තියෙන. ඒ පහෙන් ඔයාට තුනක්ම වැරදි කියමු, දෙකයි හරි කියමු. එතකොට තුනක් වැරදි නම් ඔයාට එතන රින එක ලකුණක් තමයි තියෙන්නේ. ඒ රින එක ඊළඟ එකෙන් අඩු වෙන්නේ නැහැ. එතකොට ඔයාට ඒ ප්‍රශ්නෙට ටෝටල් ලකුණු එක බිඳුව වෙලා ඒක ඒක ප්‍රශ්නය ඇතුළතදී විසඳෙනවා. ඊට පස්සේ තියෙන වැදගත් කාරණේ තමයි මේ එක්සෑම් එකේ තියෙන මේ මේ මේන් පාර්ට් තුනම ඔයා එක එක්සෑම් එකේදී පාස් වෙන්න ඕන. අර කට්ටි කට්ටි මේ කියන්නේ පාර්ට් පාර්ට් පාස් වෙන්න බෑ එක්සෑම් දෙක තුනකදී. එකේදී තුනම පාස් වෙන්න ඕන. ඒ වගේම 150ට වඩා ඔයා ඇචීව් කරන්න ඕන එක්සෑම් එක පාස් කියන්න නම්. ඒ කියන්නේ ටෝටල් ලකුණු වලින් තුනේම 150ට වඩා ඇචීව් කරන්න ඕන. ඊට පස්සේ මේකේ තියෙන රිසල්ට් ගැන result usually newspapers වල සහ සිලෝන් මෙඩිකල් කොලෙජ් කවුන්සිල් එකේ රෙජිස්ට්‍රාර් ඔෆිස් එකේ නෝටිස් බෝඩ් එකේ පබ්ලිෂ් කරනවා. ඒ වගේම එයාලගේ වෙබ්සයිට් එකේ දානවා. දැන් නම් ගොඩක් වෙලාවට පේපැඩ් එක ගියත් නැතත් වෙබ්සයිට් එකේ අනිවාර්යෙන් එයාලගේ රිසල්ට් එක දානවා. ඒ වගේම අපේක්ෂකයන්ට එයාලගේ රිසල්ට් රීසිකියුරිටි කරන්න අපීල් කරන්න පුළුවන්. ඒකට ප්‍රොසීඩිය එකක් වෙනම තියෙනවා. එයාලගේ වෙබ්සයිට් එක චෙක් කරොත් ප්‍රොසීඩිය එක මොකද්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්.
එතනදි කරන්නේ ඔයාගේ පේපර එක අලුතෙන් බලන්න එකක් වෙන්නේ. එතනදි වෙන්නේ ඔයා අරන් තියෙන ලකුණු ආයේ එකතු කරලා බලන්න එහෙම හරි මිස්ටේක් එකක් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ ඔයා එක්සෑම් එකේදී ගන්න ලකුණු ගන්නව ඒගොල්ලෝ ඔයාට ග්‍රේඩ් එකක් දෙනවා හැම පේපර් එකකටම. 70 හරියට වැඩි නම් ඔයා ඒ එකක් දෙනවා. 60 සහ 89 අතර නම් B එකක්, 50 සහ 59 අතර නම් C එකක්, 40 සහ 39 අතර නම් D එකක්, 30 සහ 39 අතර නම් E එකක්, 30ට අඩු වෙනනම් F එකක් විදිහට ඒගොල්ලෝ ග්‍රේඩින් සිස්ටම් එකක් යනවා. ඒ වගේම ඕවරෝල් එක්සෑම් එක ඉවර වෙනකොට ඔයා සබ්ජෙක්ට් තුනම පාස් වෙලා එක්සෑම් පාස් කියන තැනට එනවනම් ටෝටල් මාක් එකත් එක්ක ඒගොල්ලෝ ඔෆර් කරනවා ඔයාට නිකම්ම පාස් එකක්, සෙකන්ඩ් ක්ලාස් ලෝ එකක්, සෙකන්ඩ් ක්ලාස් අප එකක්, ෆස්ට් ක්ලාස් එකක් විදිහට ඔයාගේ සර්ටිෆිකේට් එකට ඒගොල්ලෝ ග්‍රේඩ් එකක් දෙනවා. මේ වගේම තියෙන්නේ මේ කියපු ඔක්කොම කතා ටිකේ ටෝටල් සාරාංශය තමයි මෙතන තියෙන්නේ. රිටන් එක්සෑම් එකට පාස් වෙන්න නම් ඔයා 140ට වඩා රිටන් එකට ගන්න ඕන. මේකෙන් ඔයාගේ එක්සෑම් එකේ ෆයිනල් මාක් එකට කන්ට්‍රිබියුෂන් එක 60යි. පැට්‍රිකල් එක්සෑම් එකට ඔයා පාස් වෙන්න අපි ඔස්පි කියලා කියනම මේකට 140ට වඩා ගන්න ඕන. ඒක කන්ට්‍රිබියුෂන් එක ෆයිනල් මාක් එකට 120යි. වයිව එකට ඔයා 140ට වඩා ගන්න ඕන පාස් වෙන්න. ඒ වගේම ඒකේ ෆයිනල් මාක් එකට කන්ට්‍රිබියුෂන් එක 120යි. ටෝටල් එක මෙතන තියෙනවා එක්සෑම් එකට ටෝටලි හම්බෙන ලකුණු 100යි. 100න් තමයි ග්‍රේඩින් සිස්ටම් එක කියන්නේ. ඕවරෝල් එක්සෑම් පාස් වෙන්න ඔයා 50ට වඩා අරන් තියෙන්න ඕන. ඊළඟට අපි කතා කරමු මොනවාද මේ ඔස්පි. එහෙම නැත්තම් ඔබ්ජෙක්ටිව් ස්ට්‍රක්චර්ඩ් ප්‍රැක්ටිකල් එක්සෑමිනේෂන් කියන්නේ මොකක්ද කියන එක ගැන. සාමාන්‍යයෙන් ළමයි තියරිටිකල් නොලෙජ් එක ටෙස්ට් කරන්න පුළුවන් රිටන් එක්සෑම් එකේදී. දැන් ෆාමසි ෆීල්ඩ් එක සහ ෆාමසිස් කෙනෙක් කියන්නේ තියරි විතරක් නෙමෙයි ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙන පේෂන් ලයික වැඩ කරන්න වෙන ප්‍රැක්ටිකල් ප්‍රොෆෙෂන් එකක්. එහෙම එකක රිටන් එක්සෑම් මේකින් විතරක් ක්වොලිෆිකේෂන් එකක් දෙන්න බෑ. ඒක නිසා තමයි මේක ෆැක්ටිකල් සහ වයිව කියන තැන් දෙකට යන්නේ. අපි දන්නවා රිටන් එක්සෑම් එකකදී MCQ හරි SAQ වලින් හරි වාගේ නොලෙජ් එක ටෙස්ට් කරන්න පුළුවන්. හැබැයි ප්‍රැක්ටිකල් නොලෙජ් එක ටෙස්ට් කරන්න මොඩර්න් එක්සෑම් කල්චර් එකේ තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ ඔබ්ජෙක්ටිව් ස්ට්‍රක්චර්ඩ් ප්‍රැක්ටිකල් එක්සෑමිනේෂන් කියන්නේ. මේක ලංකාවට විතරක් පෙන්වුන එකක් නෙමෙයි, ලෝකේ ගොඩාක් ඇකඩමික් ඒවා වෙන තැන්වල මේ ඔස්පි කියන කන්සෙප්ට් එක දැන් ලොකුවට යනවා. මොකද මෙතනදී ප්‍රැක්ටිකල් නොලෙජ් එක බලද්දි ගොඩාක් ඉෆෙක්ටිව්. ඒක නිසා ඔස්පි කියන්නේ දැන් ජනප්‍රිය ක්‍රමයක්. ඊට පස්සේ අපි කතා කරනවා මේ කියපු එකමයි. මෙතනදී ඔයා අවුරුදු දෙකක් පුරාවට ඇප්‍රෙන්ටිස් ෆාමසිස් කෙනෙක් විදිහට ඉන්නකොට එකතු කරගත්තු එක්ස්පීරියන්ස් සහ ඔයාගේ වර්කින් එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේ ඔක්ස්පි කියන එකේදී ඔයාගේ නොලෙජ් එක ඕවරෝල් ටෙස්ට් කරන්නේ. මම මේ ඉස්සෙල්ලා කියපු කතාවට එකමයි මෙතන තියෙන්නේ. ඔස්පි මෙඩිකල් සයින්ස් වල සහ අනිත් හැම එඩ්යුකේෂනල් ෆීල්ඩ් එකකම දැන් හොඳ පිළි අරන් තියෙන හොඳ මෙතඩ් එකක්. මේක කන්වෙන්ෂනල් ප්‍රැක්ටිකල් එක්සැමිනේෂන් කියන ෆෝමට් එකට වඩා ගොඩාක් ඇඩ්වාන්ස් කන්සෙප්ට් එකක්. මෙතනදී ඔයාගේ නොලෙජ් එක කොහොමද ප්‍රැක්ටිකලි අප්ලයි කරන්න කියන එක ගැන හොඳ මෙෂර්මෙන්ට් එකක් ගන්න පුළුවන් ක්‍රමයක්. ඊට පස්සේ අපි කතා කරනවා මෙතනදී අපි කිව්වා වගේම මෙතන ඔස්පියකේදී වාගේ
प्रैक्टिकल नॉलेज हों अभी कहना हों रेंज है तीयनवाद एम वाट प्रैक्टिकली वागे नॉलेज मूव एंड बुला कीनता पड़ी अदासनो स्पी कीन एक यदागनो सिलोन मेडिकल कॉलेज काउंसिल के ओस्पी के कथागनो वाट ओस्पी स्टेशन अतलिया खंबेनो पैतुना के तुरुत उत्तर लिया मिथुना प्यारी काली मतक्रपूटिकमयापोग्यागिनी वाट मिंतु तुनाई लबेन्नी एक ओस्पी स्टेशन इकट ඔයා එතනදී උත්තර දීලා හිටියත් නැතත් ඊළඟ ස්පී ස්ටේෂන් එකට මූව් වෙන්න ඕන ඒගොල්ලෝ සිග්නල් ගන්නකොට සිග්නල් ගන්නවා කියන්නේ එක්සැමිනර් කෙනෙක් ඉන්නවා හැම ස්පී කන්ඩක්ට් කරන රූම් එකකම එයා හැම විනාඩි 3කටම සැරයක් ක්ලොක් එකක් බලාගෙන ක්ලොක් එකෙන් සිග්නල් එකක් දෙනවා ඔයාට මූව් වෙන්න කියලා කාටවත් ස්ටේෂන් එක නැවතිලා ඉන්න බෑ ඊළඟ ස්ටේෂන් එකට මූව් වෙන්න ඕන මයිසලක් කතා කරාගේ මේකේ වාසි සහ අවාසි දෙකම තියෙනවා ඔස්තු කියන්නේ ඕරවල් වාගේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක ටෙස්ට් කරන්න හොඳ ක්‍රමයක් හැබැයි එස්ටර්නල් ෆාමසි ක්‍රමයට එනකොට අපි දන්නවා එස්ටර්නල් ෆාමසි එක්සෑම් එක තමයි ලංකාවේ තියෙන එක්සෑම් වලින් සාමාන්‍ය දැනට තියෙන අමාරුම එක්සෑම් එක මොකද කියලා නම් මේක අවුරුද්දකට 1800ක් විතර ලියනවා තුනෙන් එකක් විතර තමයි රිටන් එක පාස් වෙන්නේ රිටන් එක තුනෙන් එකක් කියන්නේ අපි 1800න් තුනෙන් එකක් ගත්තොත් 600කට ආසන්න ගාණක් තමයි රිටන් එක පාස් වෙන්නේ ඒකෙනුත් ප්‍රැක්ටිකල් සහ ඔස්පි දෙක පාස් වෙලා ඕවරෝල් එක්සෑම් එක පාස් වෙන කට්ටිය 4න් එකක් විතර වගේ ඒ කියන්නේ අර 600 ගානෙනුත් ඔක්කොම එක්සෑම් එක පාස් වෙලා යන්නේ 150ක් 200කට වඩා අඩු ගානක් තමයි. ඒ අතර ගානක් වගේ තමයි එන්නේ. ඒ කියන්නේ මෙච්චර 1800ක් ලියලා 150ක් විතර පාස් වෙන්න ලොකු තරඟකාරීත්වයක් තියෙන එක්සෑම් එකක් මේක. මෙතන මම දකින ප්‍රධානම කාරණේ තමයි බ්‍රිටන් තුනෙන් එකක් පාස් වෙලත් ඒකෙන් තව හතරෙන් තුනක් ඔස්ටි ප්‍රැක්ටිකල් ෆේල් වෙනවා කියන්නේ මේක අර පොතේ දැනුමෙන් අර අපි කියන්නේ අපේ භාෂාවෙන් අර පොජ්ජුල්ල වගේ පොජ්ජියෝල එහෙම කොට දාන්න පුළුවන් එක්සෑම් එකක් නෙමෙයි. ඔයා ප්‍රැක්ටිකලි ඉගෙනගෙන තියෙන්න ඕන ප්‍රැක්ටිකලි නොලෙජ් එක ඇප්ලයි කරන්න ඕන. මම දකින්නේ ඔස්පිසා වයිව ෆේල් වෙන්නේ ගොඩක් අය ඒ හේතු වින්දා. අර පාඩම් කරලා ගොඩ දාන්න බෑ මේකේ කන්සෙප්ට් තේරුම් ගන්න අවබෝධයෙන් කරන්න ඕන එක්සෑම් එකක් මේක. මම හිතන්නේ ඒක තමයි ගොඩක් අය එක්සෑම් එකේ ඔස්පිසා වයිෆ අසාර්ථක වෙන්න හේතුව මම කිව්වා මේකේ ඇඩ්වාන්ටේජස් එක තමයි ප්‍රැක්ටිකල් නොලෙජ් එක හොඳට පාවා. ඒ වගේ මේකේ එක්ස්ටර්නල් ෆාමසි පැත්තට ඔස්පිනකොට පොඩි අවාසියක් තියෙනවා. මොකද අපි කියවනේ 600ක් විතර තේරනවා කියලා කැන්ඩිඩේට්ලා ඔය 600ටම එකපාර ඔස්පී තියන්න බෑ ළමයි. එහෙම ඉඩ කඩ තියෙන යුනිවර්සිටීස් හරි එක්සෑම් හෝල් හරි අපේ රටේ නෑ. ඕක ගොඩක් වෙලාවට තියන්නේ කොළඹ मेडिकल फैकल्टी फिजियोलॉजी लैब के तम पैट ओस्पी एग्जाम के तीन वो एक लैब हतली एक पार बै हाइकनी हतली हतली रंग ओस्पी वो हाई सी अग्गे तीर खड़ा खड़ा दवास गाने के तम तीन ये तीयन को एक दवास दिन पेपर नेमी ओस्पी स्टेशन टीके नेमी ईलांग दवास इक्कीनाट हम अरे ये बै पड़ी लेजी अमार प्रश्न हेमेला पड़ी එහා මෙහා වීමක් වෙනවා එතකොට අර හැමෝටම එකම ලැබෙන්නේ නැති නිසා පොඩි අවාසි සහ අසාධාරණ ගතියක් තියෙනවා ඒක නිසා ඒවා මේක disadvantages අර ඉඩපස්තාව එක අපිට ඒවක දරා ගන්න වෙනවා මොකද මේ exam එක contact කරන්න වෙන විදිහක් නැහෙනේ එහෙම කරන්නේ නැතුව ඒ එහෙම හිතලා අපිට ඒක එක්ස්කියුස් කරන්න වෙනවා මොකද දැන් පේපරේ හැමෝටම එක දෙනවා කියලා මුල් දවසක දීපු එකක් ඊළඟ දවසේ දෙන්න බෑ ඒක ethical උත් නෑ ඒක එහෙම දීලා වැඩකුත් නෑ ඒක නිසා අපි ඉස්සරහට තව කතා කරගෙන යමු මෙතනදී අපි කතා කරනවා ඔස්පී එකේ ස්ට්‍රක්චර් එක කොහොමද කියන එක ගැන මේ ස්ලයිඩ් එක ගොඩක් වැදගත් ඔයා මේක ඔළුවට හරියට දාගන්න අපි හිතමු මේ තියෙන්නේ කොළඹ කැම්පස් එකේ
පිසිියෝලෝජි ලැබ් එක දළ සටහනක් කියල මේ තියෙනවාට එන්ට්‍රස්ෙන්ඩ තියෙන දොර මම මේ එක දෙක තුන හතර පහ කියලා හතලියට වෙනකන් ලකුණු කරලා තියෙන ඔස්පිස්ටේෂන් එක මේ එකක් එක ඔස්පිස්ටේෂන් එක ඔයාට මේ ඊතල දාලා තියෙන පැත්තට තමා ඇවිදගෙන යන්න වෙන්නේ විනාඩි තුනින් තුනට ඒගොල්ලෝ සිග්නල් ගන්නකොට අපි කියනවා ක්ලොක්වයිස් කියලා ඔරලෝසුවි කටු කැරගෙන පැත්තට තමා ඔයාට ඇවිදගෙන යන්න තියෙන්නේ මේ අතර ඔයා එක්සෑම් එක හරියට කරනවාද බලන්න එක්සෑමිනර්ස්ලා ඉන්නවා මේ හැමත මේ අතරින් පතර මෙතන මේන් එක්සෑමින කෙනෙක් ඉන්නවා එයා ළඟ තමා ක්ලොක් එක තියෙන්නේ එයා ටයිම් එක ඉන්ඩිකේට් කරනවා මිනිත්තු තුනින් තුනට ඔයාට ස්පි ස්ටේෂන් අතර මූ වෙන්න දැන් අපි කතා කරමු ඔයාට එක්සෑම් එකට විනාඩි පහක් විතර තියලා එන්ට්‍රස් එක දෙනවා ලැබ් එක ඇතුළට එතකොට ඔයාට මේ ස්ටේෂන් අතර කැමති තැනක ගිහිල්ලා හිටගන්න පුළුවන් හතලිහෙන් ඕනි හතලිහයි නං ඇතුළට ගන්නේ වාට හතලියෙන් ඕනි එකක් තැන ගිහිල්ලා හිටගන්න පුළුවන් ඔයා ගියත් නැතත් ඊට පස්සේ අනිත් අය ගිහිල්ලා ඉතුරුනාට පස්සේ ඉතුරු වෙච්ච එකට හරි වාට යන්න වෙනවා ඒක නිසා මං පර්සනලි යෝජනා කරන්නේ ඔයා එක්කෝ මේ මුල මුල සොරි මේ අග ටිකෙන් පටන් ගන්න එහෙම නැත්තම් මුල මේ ස්ටේෂන් ටිකෙන් පටන් ගන්න ඒක මොකද ඔයාට කන්ෆියුස් වෙන්නේ නැතුව මේක කරගන්න පොඩි චාන්ස් එකක් දෙනවා අගින් හරි මුලින් හරි පටන් ගන්න ඔයා මේ වගේ ක්ලොක් වයිස් තමයි මූව් වෙන්න ඕන ඔස්ටි ස්ටේෂන් වල මේ එක ස්ටේෂන් එක හැම එකකම ඔයාට මොනවා හරි ඩිවයිස් එකක් තියලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් තියලා එහෙම නැත්නම් රෙෆර් කරන්න BNF එක එහෙම නැත්නම් වෙන මොකක් හරි රෙෆරන්ස් එක BPC එක වගේ එහෙම මොනවා හරි තියලා ඒකට අදාළව මොනවා හරි ප්‍රශ්න ඒගොල්ලෝ ඒකේ ස්ටේෂන් එකේ ඇටච් කරලා තියෙනවා ඔයාට වෙනම උත්තර ලියන්න කොලයක් දෙනවා ඒගොල්ලෝ අර අංකවන විනාඩි පහක් විතර දාලා ඇතුළට දානවා කියලා ඒ දාපුවහම ඔයා මේ ටග්ගාල ස්ටේෂන් එකට ගිහිල්ලා එක්සෑම් එකේ ඔය ආන්සර් ලියන ෂීට් එකේ හැමතැනටම ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බරේ දාලා ඒ ටිකට ටග්ගාල රෙඩි කරගන්න මොකද මොනාටවත් වෙලා නැහැ ඒගොල්ලෝ ටයිම් එක කැල්කියුලේට් කරන්න පටන් ගත්තට පස්සේ ආයෙ මොකක් කරන්න බෑ මූව් වෙන්න ඕන මේවා උත්තර ලිය ලියා 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 මේ 40ටම ඔයා යන්න ඕනි ආයෙ නවතින්න බෑ ළමයි දැන් මේ එකකට අපි ස්ටේෂන් එකක් කියලා තියෙන්නේ කියන්නේ ළමයි ඉන්ටර්නැෂනල් ප්‍රොසීඩියර් එක ඔස්පි කියන එක්සෑම් කන්ඩක්ට් කරනකොට මේ ස්ටේෂන් අතරේ රෙස්ටිං ස්ටේෂන් එහෙම නැත්නම් ඔයාට රෙස්ට් එකක් ගන්න ස්ටේෂන්ස් ඒගොල්ලෝ ඇටච් කරනවා හැබැයි ස්ටර්නල් ෆාර්මසි එක්සෑම් එකේ එහෙම රෙස්ටිං ස්ටේෂන්ස් නෑ අර රෙස්ටිං ස්ටේෂන් තියෙනකේ චාන්ස් එක ළමයි දැන් ඔයාලා මේ මූව් වෙනකොට පොඩ්ඩක් අමාරුයිනේ එහෙම නම් ඔයාගේ රෙස්ට් කරන ස්ටේෂන් එකට ආවහම ඔයාට රෙස්ට් කරන්න පොඩි චාන්ස් එකක් තියෙනවා ඒක තමයි ඉන්ටර්නැෂනල් ප්‍රොසීඩිය එක හැබැයි ස්ටර්නල් ෆාර්මසි එක්සෑම් එකේදී ඒක කන්ඩක්ට් වෙන්නේ නෑ ඔයා පැය තුන ඇතුළට ෆාස් මූවින් වෙන්න ඕන විනාඩි තුනෙන් තුනට මේ ස්ටේෂන් හතර උත්තර ලිව්වත් නැතත් මූව් වෙන්න වෙනවා ළමයි ඇත්තටම සමහර ප්‍රශ්න වලට මිනිත්තු තුන කොහොමවත්ම නැදී උත්තර ලියා ගන්න සමහර ප්‍රශ්න වලට මිනිත්තු තුන වැඩි තරම් අපි කතා කරමු මේක තුන පොඩි ට්‍රික්ස් ටිකක් තියෙනවා ඒ ටික අල්ලගත්තාම ඔයාට මේ ටයිම් එකත් පොඩ්ඩක් මැනේජ් කරගන්න පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් ඉල මෙතනත් තියන්නේ ඔස්පියල ස්ට්‍රක්ච එක ගැන පොඩි දලාදහස මට ෆාර්මසික්සෑම් වල ඔස්පි එකක් හොයාගන්න බැරි වුණා මේකත් ඉන්ටර්නෙට් එකෙන් හොයලා හොයාගත්තේ මේ මෙඩිකල් ස්ටුඩන්ට්ලට තිබ්බ ඔස්පි වල පොඩි ඩයග්‍රම් ටිකක් තියෙන්නේ මේ තියෙන ළමයි ඔස්පි කන්ඩක්ට් කරන විදිහ මේ වගේ තමයි ඔස්පි ස්ටේෂන් එකක් තියෙන්නේ ඔය මේ ළමයි හිටන් ඉන්න තැන් වල ඔස්පි ස්ටේෂන් එකක් තියෙන්නේ මේ ඉන්නේ එක්සෑමින කෙනෙක් මේ වගේ මෙතනත් ඔයාලට පේනවා මේ ළමයි ඉඳගෙන තම තමන්ට තියෙන ස්ටේෂන් වල උත්තර ලියනවා මං කියවනේ මේන් එක්සෑමින කෙනෙක් ඉන්නවා කියලා මෙන්න මේකේ මේ හරිය තමයි මේන් එක්සෑමින ඉන්නේ එයා තමයි ටයිම් එක සිග්නල් කරන්නේ මේ අර අනිත් බලන එක්සෑමිනර්ස්ලා ඕගොල්ලෝ සුපර්වයිස් කරනවා
ඊට පස්සේ ඔස්පී ස්ටේෂන් එකකට ගත්තෝ. මෙතන නම් මේ බෝන් එකක් දීලා මේ ස්ටුඩන්ට්ස් ගෙන් ඒකේ අදාළ ප්‍රශ්න අහන්නේ මෙතනදී. ඒ වගේ තමයි ෆාමසි ස්ටුඩන්ට් ලටත් ෆාමසි රිලේටඩ් මොනා හරි දීලා ඒකෙන් තමයි ප්‍රශ්න අහන්නේ. මෙන්න මෙතෙන්ට ආවොත් අපි මෙන්න මේ වගේ තමයි ළමයි තියෙන්නේ. ඊට පස්සේ ඔස්පී ස්ටේෂන් එකේ අංක දාලා තියෙනවා. ඔයා ප්‍රශ්නෙට ඔයාගේ කොලේ උත්තරේ ලියනකොට ඔස්පී ස්ටේෂන් එකේ අංක දාලා තමයි උත්තරේ ලියන්න පටන් ගන්න. ඊට පස්සේ ඊළඟට ඔයා ඔස්පී එකේ මූව් වෙන්න ඕනි තැන ඒගොල්ලෝ ඊතලයක් දාලා පෙන්නලා තියෙනවා. ඔයා ඒ ඊතලේ බලාගෙන තමයි මූව් වෙන්නේ. ඒවා පටල ගන්න එපා ළමයි. මොකද මෙතන පැටලවිලා මෙලුවා යන්න උනොත් ඔයාට තප්පර 10ක් වටිනවා. මොකද විනාඩි 3යිනේ තියෙන්නේ. ඒක නිසා ඒවා ඩිරෙක්ෂන්ස් හරියටම ඔළුවට අරන් ඒ විදියට මූව් වෙන්න. එතෙන්ට ගිහිල්ලා කන්ෆියුස් වෙලා දඟලන්න ගත්තොත් අපරාධي වාගේ කාලේ තමයි වේස්ට් වෙන්නේ. ඊළඟ ස්ලයිඩ් එකේ අපි ඔන්න දැන් ආවා අපි එක්සැම්පල් ක්වෙස්චන්ස්. කොහොමද ස්ටර්නල් ෆාමසි එක්සෑම් එකේ අපි ප්‍රශ්න හැදෙන්නේ සහ කොහොමද උත්තර ලියන්නේ කියන එක ගැන. මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ ළමයි එක්සෑම් එකේ අවුරුද්දේ ඒ ටික දාලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් ඔස්පි ටේබල්ස් උඩනේ ඔය සෙට් කරලා තියෙන්නේ. ඔස්පි මේ වගේ එක සාමාන්‍ය A4 කොලයක වගේ print කරලා ඔස්පි ස්ටේෂන් එකේ අලවලා තියෙනවා. ඒක බලාගෙන තමයි ඔයා උත්තර ලියන්න ඕන. වැදගත් කාරණේ තමයි මේ එතන ඔස්පි ස්ටේෂන් එකේ උඩ තියලා තියෙන ලෝවේ වාට මොනවත් ලියන්න අයිතියක් නැහැ. ඒගොල්ලෝ එක ගහලම තියෙනවා. වාට ඒක ලියන්න බෑ. ඒකේ ප්‍රශ්න දෙක බලාගෙන ඔයාට තියෙන ඔස්පි ස්ටේෂන් එකේ අංක දැම්ම ඊට පස්සේ ඒකේ අනු අංක ටික දාගෙන උත්තර ටික ලියාගෙන යන්න තමයි තියෙන්නේ. දැන් අපි කතා කරමු උදාහරණ ප්‍රශ්න කොහොමද එන්නේ කියලා. මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි දීලා එන්නේ ළමයි. මෙතන දීලා තියෙනවා ප්‍රෙපරේෂන්ස් එක. ඒ කියන්නේ අපි ස්ටන්ස් ප්‍රෙපරේෂන්ස් කියන්නේ ඒකේ ඉන්ග්‍රීඩියන්ස් ටික දීලා ඒගොල්ලෝ ප්‍රශ්න ටිකක් අහනවා. අපි දැන් ප්‍රශ්නෙට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොකද්ද කියලා. අපිට දීලා තියෙන ළමයි මැග්නීසියම් ට්‍රයිස් සිලිකේට් 0.6 ග්‍රෑම්. There was a light magnesium carbonate 0.6 gram. Tincture Belladonna tiyenama 0.6 ml. Syrup tiyenama 4 ml. It was a peppermint water to 30 ml kiyala deela tiyenawa. It was a scent 6 kiyala tiyenawa. Roman 6 tiyenne. Signa eka. Signa eka kiyanne mokada lamai? Signa eka kiyanne prescription ekaka පේෂන් ඇඩ්වයිස් වලට ෆාමසිස්ට හම්බෙලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් තියෙන තැන තමයි අපි සිග්න එක කියලා කියන්නේ. මේකේ 1 BD between meals කියලා දාලා තියෙන්නේ. 1 BD කිව්වහම ළමයි කීයද? 1 BD කිව්වහම අපි සලකන්නේ මාස්ටර් ෆෝමියුලා එකේ ෆයිනල් වොලියුම් එක තියෙන්නේ. මෙතන නම් 30 ml. 30 ml BD කියන්නේ දවසට දෙපාරක් කෑම අතරතුර ගන්න කියන එක තමයි මෙතන ඉන්ස්ට්‍රක්ෂන් වල කියන්නේ. ඊට පස්සේ මෙතන සෙන්ඩ් 6 කියලා තියෙනවා. ප්‍රශ්නේ මේවා වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙතන සෙන්ඩ් 130 හරි 150 හරි 200 හරි එහෙම වොලියුම් එකක් දාලා දෙන්න පුළුවන්. මෙතන රෝමන් වලින් සෙන්ඩ් 6 කිව්වහම අපි මොකද්ද වොලියුම් එක මොකද්ද කියලා අපි කොහොමද ජජ් කරන්නේ? රෝමන් වලින් 6 සෙන්ට් 6 තිබුණොත් අපිට මේ කියන්නේ මාස්ටර් ෆෝමියුලා එක වගේ 6 ගුණයක් එවන්න කියලා. ඒ කියන්නේ මාස්ටර් ෆෝමියුලා එකේ ෆයිනල් වොලියුම් එක වගේ 6 ගුණයක්. 30 වැඩි කිරීම 6 වොලියුම් එක තමයි සෙන්ට් 6 කිව්වම. රෝමන් 6 තියෙනවා නම් මෙතන. එතකොට අපි මේකේ වොලියුම් එක කොච්චර යවන්න ඕනේ? මෙතන 180ක් යනවා 30 වැඩි කිරීම 6යි කියන්නේ. ඊට පස්සේ අපි ප්‍රශ්න ටිකක් අහනවා. What is the doses from this preparations කියලා අහනවා. ඊට පස්සේ calculate the requirement of concentrated peppermint water you need to make this prescription කියලා අහනවා. ඊළඟ එකේ අහනවා write the medicinal uses of this formula. ඒ කියන්නේ මේ preparation එක මොනවටද use කරන්න කියලා ඊළඟ එකේ කියනවා. අපි බලමු දැන් කොහොමද උත්තර ලියන්නේ කියලා. උත්තර ලියනකොට ගොඩාක් සැලකිල්ලෙන් අහගන්න ඕනේ දෙයක් ළමයි.
එසේ කිව් පේපර් එක වගේ වැල් වටාරන් ලොකු උත්තර ලියන්න යන්නේ එපා. ඔයාට විනාඩි 3යි තියෙන්නේ. උත්තර පුළුවන් තරම් කෙටියෙන් ෂෝට් ලියන්න. උත්තරේ විතරක් තිබුණත් ඒගොල්ලෝ ලකුණු දෙන්න ඕන. පියවර බලලා එහෙම කරන්න බෑ ඔස්පිපෝමැට් එකේදී. වාඩ තියෙන කාලය සීමිතයි. ඒක නිසා පුළුවන් තරම් කෙටියෙන් උත්තර ලියන්න ඕන. අපි මේකේ උත්තර ටික බලමු. ඊට පස්සේ අපිට තියෙන මේකේ අනුව අපිට මුලින්ම තියෙන්නේ මොකද්ද ඩෝසේජ් ෆෝම් එක කියලා තීරණය කරන්න. කොහොමද ළමයි ඩෝසේජ් ෆෝම් එක මේකේ තීරණය කරන්නේ? ලයිට් මැග්නීසියම් වාට ළමයි මේකදී ඩෝසේජ් ෆෝම් එක කියන්නේ දීලා තියෙන ෆෝමියුලා එක බලලා ඩෝසේජ් ෆෝම් එක කියන තරම් ආගේ ඇබිලිටි එක ඉම්ප්‍රූව් වෙලා තියෙන. ඒ කියන්නේ මේ ඉන්ග්‍රීඩියන්ස් දිහා බලලා අපිට ඉස්සෙල්ලා මේක තීරණය කරන්න වෙනවා මේක ඉන්ටර්නල් එකක්ද එක්ස්ටර්නල් එකක්ද කියලා. අපි තියෙන ඉන්ග්‍රීඩියන්ස් බලුවම සිරප් තියෙනවා, ටින්චර් බෙල් ඩෝන තියෙනවා, පෙපර්මින්ට් වෝටර් තියෙනවා. එහෙනම් මේක අනිවාර්යෙන් ඉන්ටර්නල් ප්‍රිපරේෂන් එකක් කියලා අපි ඔළුවට එන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා ලයිට් මැග්නීසියම් කාබනේ. මෙන්න මේකෙන් පොඩි පාට ජජ්මන්ට් එකක් ගන්න පුළුවන් මොකද්ද මේ ප්‍රිපරේෂන් එක කියලා. අපි දන්නවා ළමයි ලයිට් මැග්නීසියම් කාබනේ යස් කරන්නේ සාමාන්‍යයෙන් ඉන්ටර්නල් මික්චර්ස් වල. මේක අපි දන්නවා හෙවි මැග්නීසියම් කාබනේට් කියලා තියෙනවනේ. හෙවි මැග්නීසියම් කාබනේට් එහෙම ඉන්නේ සාමාන්‍යයෙන් ෆවුඩර් ෆෝම් වලට, ඕවරල් ෆවුඩර්ස් වලට වගේ එහෙම තමයි හෙවි මැග්නීසියම් කාබනේට් එකෙන්. ලයිට් එකේ ඉන්නේ ගොඩාක් වෙලාවට අපිට ටින්චබල් ඩෝනක් තියෙනවා මෙතන. ඒක නිසා අපිට මෙතන මේක දල වශයෙන් හිතන්න පුළුවන් මික්චර් එකක් කියලා. අපි බලමු උත්තරේ ලියන විදිහ ළමයි. නිකම්ම මික්චර් එකක් කියලා ලියනවට වඩා ඉන්ටර්නල් මික්චර් එකක් කියලා උත්තරේට ලියන එක ගැලපෙනවා ළමයි. ඒක නිසා මේක ඉන්ටර්නල් මික්චර් එකක්. ඊන්න ඊළඟ කතාව ළමයි අපිට අහනවා පෙපර්මින්ට් වෝටර් කොච්චර ඕනද කියලා. ඔන්න මෙතන ඔයාලා වරද්ද ගන්න තැන. මේක අහන්නේ අපෙන් කන්සන්ට්‍රේටඩ් පෙපර්මින්ට් වෝටර් කොච්චර ඕනද කියලා. මෙතන මාස්ටර් ෆෝමියුලාගේ තියෙන ළමයි පෙපර්මින්ට් වෝටර්. හොඳේ අපිට අහන්නේ කන්සන්ට්‍රේෂන් ෆෝම් එකේ කොච්චර ඕනද කියලා තමයි අහන්නේ. අපි ළමයි මෙතන වැරද්ද ගන්න ඕන පැනපු ගම මාස්ටර් ෆෝමියුලාගේ මේකේ 30නේ තියෙන්නේ. අපිට 180යි යවන්න ඕන. එහෙනම් කොච්චරද කියලා ඔන්න කැල්කියුලේට් කරලා දානවා. එහෙම ගත්තොත් වැරදි දිනවා. අපි බලමු කොහොමද උත්තරේ එන්නේ කියලා. අපි දන්නවා ළමයි ඕනේ. අපි දන්නවා මේවට කියනවා අපි ඇරමොටික් වෝටර්ස් කියලා. පෙපර්මින්ට් වෝටර් ඒ ටිකට අපි දන්නවා මේක මුලින්ම තියෙන්නේ කන්සන්ට්‍රේෂන් ෆෝම් එකකින්. ඒක ඩයිලූට් කරලා තමයි ඒකේ වෝට් එක හදන්නේ. උදාහරණයක් විදිහට මෙතන බලන ළමයි පෙපර්මින්ට් ඔයිල් එක එතනෝල් සහ එතනෝල් 90% ගන්න සහ ෆියුරිෆයිඩ් වෝටර් වලින් ඩයිලූට් කරලා තමයි කන්සන්ට්‍රේටන් පෙපර්මින්ට් වෝටර් එක හදලා තියෙන්නේ. ඒකත් ආය ඩයිලූෂන් වුණාම තමයි පෙපර්මින්ට් වෝටර් එක හැදෙන්නේ. දැන් අපිට මේකෙදී අහන්නේ කොච්චර කන්සන්ට්‍රේෂන් ෆෝම් එක ඕනද කියලා. අපි ඊට පස්සේ යමු ළමයි මේකේ කැල්කියුලේෂන් එකට යන්න කලින් මොනවාද අපිට ෆාමසි ටැක්ටික්ස් එකේදී හම්බ වෙන ඇරමටික් වෝටර්ස් කියලා බලන්න. අපිට හම්බ වෙනවා ළමයි කන්සන්ට්‍රේෂන් පෙපර්මින්ට් වෝටර් හම්බ වෙනවා එස්ටම්පරෝනිස් ප්‍රිපරේෂන් වලදී. මේක අපි එකට 19, ඒ කියන්නේ 1 පාට් එකක් මේකේ 39 වෝටර් පාට් එකක් එක්ක දිය කළා තමයි මේකේ ඩයිලූෂන්ස් එක හදාගන්නේ. අපි ගොඩාක් අපි පාවිච්චි කරන ඇරමටික්ස් වෝටර්ස් වලට එන්නේ ඒ ඩයිලූෂන් එක තමයි. මේක ml වලට කන්වර්ට් කරාම 25 ml 100 ml වල තමයි ඩයිලූට් වෙන්නේ. මේක මීට වඩා තව කෙටි කළා තව වෙනම් ගත්තාම 2.5 100 කියලා. ඒකට මෙහෙම මතක තියාගන්න එක ලේසි කියලා මම හිතනවා. ඒකට වඩා වරදින්නේ. ඊළඟට අපිට හම් වෙන තව ඇරමටික් වෝටර් එකක් තමයි ළමයි කන්සන්ට්‍රේෂන් ඇසිනියෝට. මේකේ ඩයිලූෂන් එක අරකමයි අර විදිහටමයි 25 ml 100 වල. ඊට පස්සේ අපිට ඇනති මේකට අපි තව ඩිල්ලෝට කියලා තියෙනවා. ඩිල්ලෝට හම් වෙනවා මේකෙත් 1 පාට් එක 39 වෝටර් පාට් එක ඩයිලූට් වෙලා තමයි හැදෙන්නේ. එතකොට ඒකේ ඉන්නේ 25 ml
1000 ml තමයි ඩයිලුෂන්ස් කියන්නේ. ඊට පස්සේ කන්සන්ට්‍රේෂන් සිනමන් වෝටර් ඒකත් අර විදිහටමයි ඩයිලුෂන්ස් කියන්නේ. ඊට අමතරව මේ ටික තමයි මේන්ලි ප්‍රිපරේෂන්ස් වලට වඩා හම්බෙන්නේ. ඊට අමතරව කලාතුරකින් සෝරි කැරවේ වගේ ඒවා වලට හම්බෙන්න පුළුවන්. අපි කැම්ප කියලා කියන කැම්ප වගේ ඇරමොටික් වට සම්බෙන්න පුළුවන්. ඒකේ ඩයිලූෂන් එක මේකමයි. ඒක නිකන් මතක තියාගන්න ඔක්කොම ඇඩ් කරලා නිකන් අර කන්ටෙන්ට් එක වැඩි කරගන්න ඕනේ නැහැ. ඒව හම්බුනොත් අපි කතා කරමු. ඊට පස්සේ ඩයිලූෂන්ස් ගැන කතා කරනකොට ඔයාලට එක්ස්ට්‍රාපෝලෝනීස් ප්‍රිපරේෂන්ස් වල වෙයිකල් විදිහට යූස් කරන ඩයිලූට් කරලා හදාගන්න තව එකක් හම්බ වෙනවා ළමයි, ක්ලෝරෝෆෝම් වෝටර්. අපි ෆියෝ ක්ලෝරෝෆෝම් එක අරන් ඒක ඩයිලූට් කරොත් 2.5 ml 1000 ml වලට ඩයිලූට් කරොත් අපි කියනවා ඒකට ක්ලෝරෝෆෝම් වෝටර් එක කියලා. ඊට පස්සේ ළමයි ෆියෝ ක්ලෝරෝෆෝම් වෝටර් අරන් ඒකේ 5 ml 1000 වලට ඩයිලූට් කරොත් අපි මේකට කියනවා ඩබල් ස්ට්‍රෙන්ත් ක්ලෝරෝෆෝම් වෝටර් කියලා. මේ දෙකම ළමයි ප්‍රිපරේෂන්ස් වල යෙදෙනවා. දැන් ඔයාලට හිතේ මොකටද දෙකක් එකක් හදෝනම් ඇදෙනේ කියලා. ඒක නෑ ළමයි, මේක යොදා ගන්න පර්පස් එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සිංගල් ස්ට්‍රෙත් කෝර් ෆෝම් වෝටර්, එහෙම නැත්නම් අපි නිකම්ම කෝර් ෆෝම් වෝටර් එක යොදා ගන්නේ ළමයි ගොඩක් වෙලාවට ෆ්ලේවරින් ඒජන්ට් එකක් සහ වෙයිකල් එකක් විදිහට තමයි ගොඩක් වෙලාවට ප්‍රිපරේෂන්ස් වල යොදා ගන්නේ. ඩබල් ස්ට්‍රෙන්ත් එකට යනකොට මේක ගොඩාක් වෙලාවට ප්‍රෙසර්වේටිව් එකක් විදිහට. අපි දන්නුම ඇන්ටිමයික්‍රෝබියල් ප්‍රෙසර්වේටිව්ස් යූස් කරනවා ෆාර්මසූටිකල් ප්‍රෙපරේෂන්ස් වල. අනේ මේ වගේ ප්‍රෙසර්වේටිව් එකක් විදිහට තමයි මේ ඩබල් ස්ට්‍රෙන්ත් එක යන්නේ. ඒ වගේ දැන් ඔයාලට මේවා ෆස්ට් නෝලෙදී අහන්න පුළුවන් මේක මොකටද දාලා තියෙන්නේ එහෙම කියලා. මේ ඒකයි ඩීටේල් කතා කරන්නේ. ඊට පස්සේ ඩයිලූෂන් සම්බන්ධ එක තමයි ළමයි ටින්ච දින්ච. මේකේ ඩයිලූෂන් එක කියන්නේ 1 පාට් එකකට වෝටර් පාට් 4ක්. ඊට පස්සේ ටින්ච ඔරේන්ජ් එක හම්බ වෙනවා අපිට. ඒකේ 1 පාට් එකකට, ඒ කියන්නේ ටින්ච ඔරේන්ජ් එකේ 1 පාට් එකකට වෝටර් එකේ 3 පාට් තමයි ඩයිලූෂන් එක කියන්නේ. ඊට පස්සේ අපිට ටින්ච ඉෆෙක්ට් කැනහුලා හම්බ වෙනවා. ඒක 1ට 4 ඩයිලූෂන් එක කියන්නේ. මීට අමතරව අපිට ප්‍රිපරේෂන්ස් වල හම්බ වෙනවා ඔය ටින්ච ඕෆියම්, චින්ට බෙල්ඩෝනා, ටින්ච නක්සෝමික වගේ ඒවා හම්බ වෙනවා. ඒවා හම්බුනොත් අපි කතා කරමු. ජෙනරලි වාගේ ඔළුවේ තියෙන ඕන ටික තමයි මෙතන මම දාලා තියෙන්නේ. දැන් අපි බලමු මේකේ කැල්කියුලේෂන්ස් කොහොමද කරන්න කියලා. කන්සන්ට්‍රේෂන් පෙපර්මින්ට් වෝටර් එක 25 ml, පියුරිෆයිඩ් වෝටර් 2 කියලා දාපුවාම ළමයි එකකින් අදහස් වෙන්නේ මේ කියන වොලියුම් එක දක්වා වතුර ඇඩ් කරන්න ඕන කියන එක. 1000 ml වෙනකන් ඒ කියන්නේ අපි පියුරිෆයිඩ් වෝටර් ඇඩ් කරන්න ඕන. ඔන්න දැන් කැල්කියුලේෂන් එක අපි කරනවා. රික්වයර්මන්ට් ඔෆ් වෙයිකල් පෙපර්මින්ට් වෝටර් එක අපි ටෝටල් වොලියුම් එක මම කිව්වනේ අර සෙන් 6 කියලා තියෙනවනම් මාස්ටර් ෆෝමියුලා එක වගේ 6ක් 180ක් හදන්න ඕන අපි. අපි ළමයි ඔන්න මෙතනදී තව මේවා ඔළුවට දාගන්න ඕන එක තමයි වෙයිකල් එක කවදාවත් ළමයි කැල්කියුලේෂන්ස් එකේ ගාන්ටම හදන්නේ. අපි වෙයිකල් එක චුට්ටක් මේ දැන් මේක කැල්කියුලේෂන් එක අපිට 180ට වඩා අඩු වෙන්නේ නැන්නේ. දැන් මේ 4.06යි අඩු කළා තමයි ඒක හරිනම් 6න් වැඩි කළා වෙයිකල් එක හදන්න ඕනේ. ඒත් ළමයි අපි කවදාවත් එහෙම කරන්නේ. මොකද වෙයිකල් එක කියන එක හදනකොට සහ හෑන්ඩල් කරනකොට අපිට යන්න පුළුවන්. ඒක නිසා වෙයිකල් එකක් ගාන්ට මිම්මට තිතර හදන්නේ. අපි හැම වෙලේම හදන්නේ මාස් මේ මාස්ටර් ෆෝමියුලාක එවන්න කියන ගානට අපිට ඕන ගාන තමයි හදන්නේ මෙතන. එතකොට අපි 180ටම හදනවා. හැබැයි ඔයා ගානේ ඇත්තටම ප්‍රිපරේෂන් එක කරන වෙලාවන් නම් ඔයා ලියන්න ඕන මෙච්චරක් හැදුවට මෙච්චරයි යූස් කරේ කියලා. අපි මෙතනදී 180ටම හදනවා. එහෙනම් රික්වයර්මන්ට් ඔෆ් පෙපර්මින්ට් වලට 1000කට නම් 25යි ළමයි. එහෙනම් 180කට කොච්චරද කියලා බලනවා. එතන ඉන්නවා එතකොට 4.5 ml කියලා. ඔන්න හරි. එතකොට මේක තමයි අපේ උත්තරේ. අපිට කන්සන්ට්‍රේෂන් ෆෝම් එකේ පෙපර්මින්ට් වෝටර් 4.5ක් ඕන. මේක අපි හදාගන්නේ එතකොට කන්සන්ට්‍රේෂන් ෆෝම් එකේ පෙපර්මින්ට් වෝටර් 4.5ක්
මෙෂර් කරලා ඒක අපි කියන කෝනිකල් මෙෂර් ග්ලාස් එකට ට්‍රාන්ස්ෆර් කරලා ඔන්න ඒක වොලියුම් එක 180 වෙනකන් අප් කරාම ඔන්න අපිට පෙපර්මින්ට් වෝට් එක ලැබෙනවා. දැන් මම හිතනවා ක්ලියර් කියලා ඔයාලට මොනවද තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් ඔයාලට මේක SLT ECF වල එකට අප්ලෝඩ් කරාට පස්සේ ඒකේ තියෙනවා ටීචර්ව කන්ටැක්ට් කරලා ප්‍රශ්න අහන්න විදියක් විදියක් සහ මම ඔයාලට ඒකේ දාන්නම් මගේ කන්ටැක්ට් ඩීටේල්ස්. එතකොට ඔයාලට තේරෙන්නේ නැති දේවල් මගෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අහුවෙ ප්‍රශ්න තිබ්බේ මේකේ මෙඩිසිනල් යූසස්. ඔන්න දැන් ඔයාට මේ එක එක වැඩ කරලා පුරුද්ද තියෙනවා මොනවටද සාමාන්‍යයෙන් යූස් කරන්න කියන එක ගැන ඔයාලට පොඩි අදහසක් තියෙනවා මේ ඉන්ග්‍රීඩියන්ට්ස් බැලුවහම. අපි මේක ළමයි ගොඩක් වෙලාවට හાર્ට් බර්න්ස් එහෙම නැත්නම් අපි කියන ඩිස්පෙප්සියා වගේ කන්ඩිෂන්ස් වලට තමයි යූස් කරන ප්‍රෙපරේෂන් එක ෆෝ ද රිලීෆ් ඔෆ් ද සිම්ටම්ස් ඔෆ් ඉන්ජෙක්ෂන් හાર્ට් බර්න් ඇන් ඩිස්පෙප්සියා. මේ කෑලි වලින් එකක් වාගේ උත්තරේ තිබ්බත් ලකුණු හම්බ වෙනවා. ඒක නිසා මම මෙතන ගලපල ප්‍රශ්න උත්තරේ ලියලා තියෙන්නේ. පාට මැග්නීසියම් ට්‍රයිසිලිකේට් මැග්නීසියම් කාබනේට් එහෙම මතක් වුණා. මේවා ඇන්ටි ඇසිඩ් ප්‍රොපර්ටීස් තියෙනවා කියන එක ඔලුවට එන්න ඕන. ඉන්ග්‍රීඩියන්ට්ස් එක වැඩ කරලා පුරුද්ද තියෙන්න ඕන. මම හිතනවා මේ ප්‍රශ්නේ ක්ලියර් කියලා ළමයි. ඊට පස්සේ අපිට තියෙන්නේ කතා කරන්න ඊළඟට අපි මේකේ තව එක්ස්ට්‍රා ඔයාගේ නොලෙජ් එකට පොඩ්ඩ වැටෙන්න ඕනි ටික කතා කරගෙන යන්. මම ඉස්සරහට ප්‍රශ්න 40 කතා කරද්දී මෙහෙමයි කරන්න ඉතාලින් ඉන්නේ. වාට අමතර දේවල් එතනදිම කියලා දීලා එහෙම ඉස්සරහට යන්න. අපි අර ඉස්සෙල්ලා දැක්ක ෆෝමියුලා එකට මෙහෙම ලියාගත්තාම අපි ඒකට කියනවා ළමයි මාස්ටර් ෆෝමියුලා එක කි. ගොඩක් වෙලාවට මේක ඔෆිෂියල් රෙෆර ස්ටෑන්ඩර්ඩ් රෙෆරන්ස් එකක් මත තමයි තීරණය වෙන්නේ. අපි කරන්ට්ලි ෆාමසි ප්‍රැක්ටිස් එක යූස් කරන එහෙම රෙෆරන්ස් තමයි බීපී එක. අපි කියන බ්‍රිටිෂ් ෆාම් කෝෆියා කියලා. එහෙම නැත්නම් බීපීසී එක බ්‍රිටිෂ් ෆාමසූටිකල් කෝඩෙක්ස් එක කියලා අපි කියනවා. ඒක USP එක යුනයිටඩ් ස්ටේට් ෆාම් කෝපියා කියලා කියනවා අපි. ඒ වගේම අපිට CHF එහෙම අපිට කියන අපි කියන සිලෝන් හොස්පිටල් ෆෝමුලා එකේ සමහර ප්‍රිපරේෂන්ස් හම් වෙනවා එක්ස්ටෙම්පොරයිස් ප්‍රිපරේෂන්ස් වලදී. මේකට අපි ඔෆිෂියලි කියන නම තමයි මැග්නීසියම් ට්‍රයිසිලිකේට් මිච්චර් කියලා. මේ හැම ඉන්ග්‍රීඩියන්ට්ස් එකකම ඔයා යූසස් ප්‍රොපර්ටිස් දැනගෙන ඉන්න ඕන. ඒකයි ඉගෙන ගන්නවා කියන්නේ. ඔයාලට මාස්ටර් ෆෝමියුලාක හම්බුනාම ඒකේ මොනවාද ඒවා ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා තියෙන්නේ මේ හැම ඉන්ග්‍රීඩියන්ට්ස් එකම මේකට තාණ්ඩ හේතුවක් තියෙනවා ළමයි. නිකන් හදලා නැහැ මේ. අපි දන්නවා මාස්ටර් ෆෝමියුලාස් කියන්නේ ළමයි ඇති කරගත්තු සම්මුතියන්. ඒ කියන්නේ මේවා මේ ප්‍රමාණයෙන් දාලා එහෙම කරනවා කියන්නේ මේවා හැම එකටම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඇඩ් කරන්න හේතුවක් තියෙනවා. ඊට පස්සේ තමයි ළමයි මේ හැම ඉන්ග්‍රීඩියන්ට්ස් එකකම අපීරන්ස් එක ගැන ඔයාලට අදහසක් තියෙන්න ඕනේ. අපි කියන ඕගනෝලෙප්ටික් ප්‍රොපර්ටිස් කියලා. ඒ කියන්නේ අපිට අල්ලලා එහෙම නැත්නම් පාට ගන්ධ සුවඳ රස ඒ වගේ දැනෙන ටිකක් තියෙන. අන්න ඒවට අපි කියන ඕගනෝලෙප්ටික් ප්‍රොපර්ටිස්. මේ හැම ඉන්ග්‍රීඩියන්ට්ස් එකකම ඔයා ෆැමිලි වෙන්න ඕනේ. මොකද සමහර වෙලාවට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දීලා ඒවා ඐඩෙන්ටිෆයි කරන්න එනවා සමහර ස්ටේෂන්ස් වල. අපි ඉස්සරහට ඒ උදාහරණයක් විදිහට ඒ ප්‍රශ්නය කතා කරමු. මෙතනදී අපි බලමු මොකද්ද මැග්නීසියම් ට්‍රයිසිලිකේට් කියන්නේ. මැග්නීසියම් ට්‍රයිසිලිකේට් වල ෆිසිකල් අපියරන්ස් එක තමයි මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ අපේ පිටි එකක් වගේ ඩස්ට් එකක් වගේ එහෙම තියෙන අපියරන්ස් එකක් තියෙන සුදු පාට. අපි මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක පොඩ්ඩක් කියවගමු. මේක ඔඩෝලස් සුවඳක් නැති රසක් නැති වයිට් කලර් ෆවුඩර් එකක් තමයි මේ මැග්නීසියම් ට්‍රයිසිලිකේට්. මේකේ යූසස් මොනවද තියෙන ෆාර්මසූටිකල් යූසස් කියලා බැලුවොත් මේට ඇන්ට්‍රිකැකින් ඒජන්ට් එකක් ග්ලිඩන්ට් එකක් අපි කියන්නේ ටැබ්ලට් මැනිෆැක්චරින් ප්‍රොසෙස් එකේදී ග්ලිඩන්ට් එකක් සහ තෙරපියුටික් ඒජන්ට් එකක් විදිහට ඇන්ටැසිට් එක. මම කිව්වා ඇන්ටැසිට් විදිහට යූස් කරනවා කියලා.
ඒ ටික ඊට පස්සේ අපි බලමු මොනවයි මැග්නීසියම් කාබනේට් කියන්නේ මොකක්ද මේකත් white color appearance එකක් තියෙන එක මේ මේවා slightly difference තියෙනවා ළමයි ඒවා identify කරන්න ඔයාට knowledge එක තියෙන ඕන සහ ingredients එක family වෙන්න ඕන magnesium carbonate light එක මේකත් white color bulky powder එකක් මේකේ පොඩි taste එකක් තියෙනවා earthly taste කියලා අපි කියනවා ඒ වගේම odor එකක් නෑ odorless හැබැයි මේක මොනවා හරි secondary මොනවා හරි absorb කරොත් magnesium carbonate වගේ දේ එතකොට ඔඩ එකක් වෙනවා මේකේ uses ගැන කතා කරොත් adsorb burn properties තියෙනවා ඒ වගේම antacid properties තියෙනවා magnesium carbonate වලට ඊට පස්සේ මේක tablet සහ capsule වල diluent එකක් විදිහටත් use කරනවා ඊට පස්සේ අපිට හම්බෙන ළමයි මොකද්ද ටින්චර් බෙල්ඩ් ඕන කියන්නේ කියන එක මට හරියට ක්ලියර් ඉමේජ් එකක් මේකට හොයාගන්න බැරුණා මේක දාලා තියෙන්නේ මේක ටින්චර් බෙල්ඩ් ඕන තමයි තියෙන්නේ මේක ලයිට් ඔලිව් බ්‍රවුන් ටු මොඩරේට් ඔලිව් ග්‍රීන් කියන්නේ කොළ පාට එළෝ පොඩි වේරියේෂන්ස් එකක් තියෙන පාටක් තමයි තියෙන්නේ මේකට කැරස්ටරිස්ටික් ඔඩ එකක් සහ ටේස්ට් එකක් තියෙනවා ළමයි ගොඩක් වෙලාවට ටින්ච ප්‍රිපරේෂන්ස් නම්මයි ඇල්කොහොල් එක්ක සම්බන්ධයි මේක ගොඩක් වෙලාවට ඇල්කොහොල් වල සහ වතුර වල සොලියුබල් මේක ඇල්කොලයිඩ් එකක් බිල්ඩ් වුණා කියන්නේ අපි දන්නවා ෆාමකොග්නසි ඉගෙන ගන්නකොට අපි ග්ලයිකොසයිඩ් ඇල්කොලයිඩ් ගැන ඉගෙන ගන්නවා මේක ප්ලාන්ට් සෝසස් එක ඇල්කොලයිඩ් ඒ වගේම තින්ච ෆෝම් එකකින් තියෙන්නේ ඇල්කොහොල් එක කම්බයින් වෙලා මේක ගොඩක් වෙලාවට යූස් කරනවා මෝෂන් සිග්නස් එකට ට්‍රීට් කරන්න යූස් කරනවා ඒ වගේම නියුසියා වොමිටින් වලට ට්‍රීට් කරන්න යූස් කරනවා සහ ඇබ්ඩොමිනල් ක්‍රෑම්පින් වලට ට්‍රීට් කරන්න යූස් කරනවා ඊට පස්සේ අපිට මේක ඐඩෙන්ටිෆයි කරන්න තියෙන ළමයි සිරප් බීෆී කියලා අපි ගෙවල් වල කෑම හදනකොට එහෙම සීනි පැණි උණු කරන්න ළමයි ඒකට තමයි සිරප් බීෆී කියන්නේ මට ඒකට ෆොපෝ ඉමේජ් එකක් හොයාගන්න බැරි වුණා මම සිරප් බීෆී වෙන එකක් දාලා තියෙන්නේ සිරප් බීෆී මතක් කරගන්න ඔය ගෙදර කෑම හදනකොට සීනි උණු කරන්නේ අන්න ඒ වගේ එකක් කියලා සිම්පල් සිරප් බීෆී සාමාන්‍යයෙන් කලර්ලස් සුදු පාට ඒවත් තියෙනවා සහ ඩාර්ක් yellow කල එකක් තියෙනවා ඒක යූස් කරන sugar වල content එක අනුව තමයි පාට පොඩ්ඩක් variation එකක් එන්නේ මේක mainly use කරන්නේ sweetening එක සහ aqueous solutions වලට flavoring agent එකක් විදිහට use කරනවා base soap flavored and medicated syrup වලට use කරනවා ඊට පස්සේ මේක ඕරල් ප්‍රොඩක්ට් වලට ඩයිලුවන්ට් එක. එහෙම නැත්නම් අපි කියනවා කෝසල්වන්ට් එක. දැන් මෙතනදී මේ ප්‍රිපරේෂන් එකේදී මේක කෝසල්වන්ට් එකක් විදිහට තමයි යූස් වෙලා තියෙන්නේ ළමයි. මේක වෙයිකල් එක ෆෙපර්මින්ට් වෝටර් කෝසල්වන්ට් එක තමයි සිරා. ඊට පස්සේ අපිට ෆෙපර්මින්ට් වෝට එක මේවා ඐඩෙන්ටිෆයි කරන්න එනවා සමහර වෙලා ළමයි ඒක නිසා මේක ගැන ආට අදහස සහ දුනගන්නේ කොහොමද කියන කියන පොඩි අදහසක් තියෙන්න ඕන පෙපර්මින්ට් වෝට එක සාමාන්‍යයෙන් ක්ලියර් කලර්ලස් සොලියුෂන් එකක් මේකට අර අපි කියනවා පෙපර්මින්ට් සුවඳ කැරස්ටරිස්ටික් ඒ ඔඩ එක තියෙනවා මේක මේන්ලි යූස් කරනවා ෆාර්මසූටිකල් වලට වෙයිකල් එකක් විදිහට වෙයිකල් එක කියන එක ගැන කතා කරනවා නම් මේ ෆාර්මසූටිකල් ප්‍රිපරේෂන්ස් වල වෙයිකල් එක සහ ඔය ඔයින්මන්ට් ක්‍රීම් වල නම් බේස් එක තමයි අපි කියන්නේ ප්‍රිපරේෂන් එක හાર્ට් එක වෙයිකල් එක තමයි ඒක මත තමයි ප්‍රිපරේෂන් එක බිල්ඩ් වෙන්නේ අපි කියනවා හાર્ට් එක ඒක නම් බ්‍රේන් එක තමයි ඒකේ තියෙන තෙරපියුටික් ඒජන්ට් එක එහෙම නැත්නම් අපි කියනවා API එක ඇක්ටිව් ෆාර්මසූටිකල් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි බ්‍රේන් එක හાર્ට් එක තමයි වෙයිකල් එක එහෙම නැත්නම් බේස් එක
මේක වෙයිකල් එකක් විදිහට යස් කරනවා ෆ්ලේවරිං ඒජන්ට් එකක් විදිහට යස් කරනවා ඒවගේ මේක පොටි තෙරපියුටික් ඉෆෙක්ට් එක කුත් තියෙනවා මේකේ සිම්පතටික් රිලීෆ් එකක් දෙනවා මයිනර් ජයිජෙක්ස්ට්‍රිව් කම්ප්ලේ ක්ලම් පේන්ට් ඩිස්පෙප්සියා ෆ්ලැටියුලන්ස් ස්ටොමක් කැම්පින් වගේ කන්ඩිෂන්ස් වලට දැන් මාස්ටර් ෆෝමිල එකක් ගත්තහම එකක් ඇතුළේ කොච්චර ටිකක් කතා කරන්න තියෙනවද කියලා ඔයාට පොඩි අයිඩියා එකක් ඇති අපි ඊළඟ ප්‍රශ්නෙට යමු මේ ස්පිස්ටේෂන් දෙක ඔයාට ලැබෙන ඔයාට මේ වගේ ප්‍රොඩක්ට් එකක් දීලා ඒකෙන් ප්‍රශ්න අහන්න පුළුවන් මම එක්සෑම් එකට ටාගට් කරලා වීඩියෝ දානකොට නම් මම ළමයි රෙකමන්ඩ් කරන්නේ මං වීඩියෝ එකත් එක්ක PDF එකත් SLT හලට අප්ලෝඩ් කරනවා මං රෙකමන්ඩ් කරන්නේ මුලින් ඔයා PDF එක ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රශ්න ටික උත්තර බලන්න නැතුව කරගෙන යන්න තනියෙන් විනාඩි 3ක කාලය අරන් ඊට පස්සේ සෙකරඩි PDF එකේ තියෙන ප්‍රශ්න ටික ඔයා කියෝලා පොඩි අදහසක් ගන්න ඊට පස්සේ තුන්වෙනියට තමා ඔයා මං කරලා තියෙන වීඩියෝ එක බලාගෙන ඔයාට හිර වෙච්ච තැන් තේරිච්ච නැති තැන් ඒ ටික ක්ලියර් කර. එතකොට ඔයා පේපරේ හරහා තුන් පාරක් ගිහිල්ලා ඔයා හොඳටම අප්ඩේට් එතකොට. ඒක තමයි මං මේ ඔන්ලයින් විදියට මේක කරන එකට හරියන විදිය කියලා හිතන්නේ. මොකද දැන් මේකට මං ලොකු කැපකිරීමක් එහෙම නැත්නම් ලොකු කාලයක් වැය කරනවා ළමයි. මොකද දැන් ඔස්පි ක්ලාස් එකක් කරා නම් ප්‍රඩක්ට් එක තියලා මට එහෙනම් මේ වගේ ප්‍රශ්න ටික විතරයි හදන්න ඕන. එතකොට ළමයින්ට ප්‍රඩක්ට් ටික බලාගෙන උත්තර ලියන්න දීලා ඒක සාකච්ඡා කරාන් එතනින් ඉවරයි. ඔන්ලයින් විදියට ඔයාලට ඉගෙන ගන්න ලේසි විදියට හදන එකේ ගොඩක් අමාරුයි. එතකොට මම ඔයාලට ඉමේජස් ඒ ටික සහ ප්‍රශ්නෙට ඇසෙස් කරන්න ඕනි ඔක්කොම ටික ඩිසයින් කරන්න ඕනේ මෙතන. ඒක නිසා මට මේකට ලොකු කාලයක් ලොකු කැපකිරීමක් යනවා. ඒක නිසා මේකෙන් ඔයාලා වැඩක් ගනී කියලා හිතනවා. ඔයාලට මෙතන ප්‍රොඩක්ට් එකක් දීලා තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක ආශ්‍රිතව තමයි මේ ප්‍රශ්න ටික ඊට පස්සේ ඔයාලා අහලා තියෙන්නේ. මුලින්ම තියෙන්නේ ඔයාලට ප්‍රොඩක්ට් එක ඩිෆයින් කරන්න. Identify the product. ඊට පස්සේ describe the packages of product. මේ ප්‍රොඩක්ට් එකේ packages මොනවද කියලා ඊළඟ එකේ ඔයාලට describe කරන්න තියෙනවා. ඊට පස්සේ identify the sold form of the product. What is the purpose of converting into sold කියලා ඊළඟ ප්‍රශ්නේ එකෙම කෑල්ලක් විදිහට අහනවා. ඊට පස්සේ අහනවා how would you advise a woman taking atorvastatin when she is planning a pregnancy? Pregnant වෙන woman කෙනෙකුට ඔයාලට කොහොමද දෙන advice කියලා අහනවා. What kind of food are to be avoid when taking atorvastatin කියලා අහනවා. දැන් product එකක් දීලා ළමයි ප්‍රශ්නයක් අහනකොට ඔයාට මේ ඔක්කොම ඔළුවේ නැති වෙන්න පුළුවන් මතක නැති වෙන්න පුළුවන් හැබැයි ඒත් ඔයාලට උත්තර ලියන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් දීපු ගමන් ළමයි මේක මෙහෙම අමුවෙන් තියාගෙන උත්තර ලියන්න බෑ අපේ භාෂාවෙන් කියනවා නම් මෙහෙම අමුවෙන් තියාගෙන ලියන්න බෑ ප්‍රොඩක්ට් එකත් එක්ක ඔයාලට හම්බ වෙනවා ළමයි තව ගොඩක් දේවල් ඒව අනුව තමයි ඔයා උත්තර ලියන්න කොහොමද ප්‍රවේශ ගන්න කියලා තෝරගන්නේ මේ ප්‍රොඩක්ට් එකේ ඔන්න ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් ටික තියෙනවා නම ඔන්න බලන්න ප්‍රොඩක්ට් එක මේ වාට ඉස්සලා දීලා තිබුණේ මම අර ඉමේජ් එකේ ෆ්‍රන්ට් ලුක් එක විතරයි මේකේ සයිඩ් ලුක් එකේ තව ඉන්ෆර්මේෂන් ටිකක් තියෙනවා ප්‍රින්ට් ටිකක් ඒගොල්ලන්ගේ මේ බෑන් වාට ඇසෙස් කර හැකි මේක ඇතුලේ තියෙනවා තව ටැබ්ලට් තියෙන පැකේජ් එකක් ඒකේ දෙපැත්ත තමයි මේ දාලා තියෙන්නේ සහ මේ ඇතුලේ තියෙන ටැබ්ලට් එකේ ඉමේජ් එකක් තමයි වාට වාඩ ප්‍රඩක්ට් එක දීලා තියෙනවා නම් මේක ඇතුලේ තියෙන ඒවා ගැන මොනවා හරි ප්‍රශ්නයක් දාලා තියෙනවනම් වාට මේ පෙත්තක් කඩලා අරන් උනත් උත්තර ලියන්න අයිතිය තියෙනවා. මොකද ඒකයි ස්පිස්ටේෂන් එකේ තියලා තියෙන්නේ. වාට මේ බොක්ස් එක ඇතුලේ තියෙන ලීෆ්ලට් අරන් කියවන්න පුළුවන්. ඒක ඇතුළලා අරන් කියවලා ඇතුළට දාලා එහෙමම තියන්න. මොකද ඒක තමයි ජෙරිවින් නැත්නම් එළියට අරන් එහෙමම තිබ්බොත් ඊළඟ ළමයාට ඒක ඩිස්ටර්බ් එකක් වෙන්න පුළුවන්. ඔයාට මේ ඉන්ෆර්මේෂන්ස් හැම එකම
ඇසස් කරන්න නොලෙජ් එක තියෙන්න ඕන, පැකේජ් එකක තියෙන ෆාමසිස් කෙනෙක් විදිහට. ඒක ඔයාගෙන් බලාපොරොත්තු වෙන ප්‍රැක්ටිකල් නොලෙජ් එකක්. අපිට පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ඩෙන්ටිෆයි ද ප්‍රඩක්ට් එක. මේක ප්‍රඩක්ට් එක ඩෙන්ටිෆයි කරන්න කිව්වහම ඔන්න ළමයි ලියලා එනවා ඇටවස්ටින් ටැබ්ලට් කිය. එතකොට ලකුණු හම්බේද? නෑ. ප්‍රඩක්ට් එක අහපුවාම ඒක ලියන්න ඕන ප්‍රොසීඩ් එක. එහෙම නැත්නම් පිළිගත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඔයා උත්තරේ ලියන්න ඕන. මේ තියෙන මං කිව්වේ මේක ඇතුලේ ලීප්‍රට් එහෙම තියෙනවා. ඒ ලීප්‍රට් වල ඉමේජ් එක අපි ප්‍රශ්න වලට උත්තර ලියනකොට ලීප්‍රට් ගැන ආයෙ කතා කරමු. මං අර මුලින් කියපු ප්‍රශ්නේ උත්තරේ කියන්න යන්නේ මෙන්න මේක තමයි ළමයි ලියන ප්‍රොසීඩ් එක. හොඳි, ඔන්න බලාගන්න. ඩ්‍රග් එකක නම සහ ප්‍රඩක්ට් එකක් ඩෙන්ටිෆයි කරන්න කිව්ව නම ලියන්නේ මෙහෙම තමයි. මුලින්ම ලියන්න ඕන අපි දන්නවා ඩ්‍රග් එකකට ජෙනරික් නේම් එක සහ බ්‍රෑන්ඩ් නේම් එක කියලා දෙකක් තියෙනවා. අපි එක්සෑම්ස් වලදී හැම වෙලේම වැඩ කරන්නේ ජෙනරික් නේම් එක. බ්‍රෑන්ඩ් නේම් එක වැඩ කරන්නේ එක්සෑම් වලදී. බ්‍රෑන්ඩ් නේම් සහ ජෙනරික් නේම් ගැන දලා අදහසක් ඔයාලට මේ ඉමේජ් එක ගත්තාම බැලුවාම ගන්න පුළුවන්. මේවා එකම ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ස් එක තියෙන්නේ, වෙනසක් නෑ. ප්‍රයිස් එක ගත්තොත් බ්‍රෑන්ඩ් වල වැඩි, ජෙනරික් ප්‍රඩක්ට්ස් වල ප්‍රයිස් එක අඩුයි. ඊට පස්සේ ඉන්සුරන් කවරේජ් වගේ ඒවා ලංකාවට අදාළ නෑ ළමයි. ඒවා වෙන රටවල් වල හෙල්ප් ප්‍රැක්ටිස් වලට යන එක. ඉන්ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ස් ඒකත් ටෙස්ට් කරලා අප්‍රූව් කරලා තියෙනවා රෙගුලේටරි බොඩි වලින්. මේකේ බෑන් ප්‍රඩක්ට් එකට වඩා ජෙනරික් ප්‍රඩක් එකක ඉන්ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ස් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒවත් රෙගුලේටරි බොඩි වලින් අප්‍රූව් වෙලා තියෙන්නේ. ස්ට්‍රෙන්ත් එක එහෙම නැත්නම් ඩෝසේජ් එක බ්‍රෑන්ඩ් එකෙත් එකයි ජෙනරික් එකෙත් එකයි. අපේරන්ස් එක, ලුක් එක, සමහරට කලර් එක, සයිස් එක, පැකේජින් එක බ්‍රෑන්ඩ් එකක ඇට්‍රැක්ටිව් වෙන්න පුළුවන් ළමයි. ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න එහෙම කරනවා. ජෙනරික් ප්‍රඩක්ට් එකක පැකේජින් එක, ඩ්‍රග් එක සාමාන්‍ය චීප් නිසා අරිට වඩා එලිගන්ස් නැති වෙන්න පුළුවන්. හැබැයි එකම ඩ්‍රග් එක දෙකම අපි ඔන්න බ්‍රෑන්ඩ් ජෙනරික් ගැන කතා කරා. අපි ජෙනරික් එක තමයි හැම වෙලේම වැඩ කරන්නේ. ඔන්න අපි මුලින්ම ප්‍රඩක්ට් එකක් ලියනකොට ජෙනරික් නේම් එක, ඩ්‍රග් එකක් ගැන ලියනවා නම් ජෙනරික් නේම් එක ලියන්නේ. මේකට අපි නන් ප්‍රොප්‍රයටරි නේම් එක කියලා කියනවා. ඊට පස්සේ ඩ්‍රග් එකට සෑල් ෆෝම් එක අපි කියනවා. මොකක් හරි ලවණයක් කම්බයින් කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් එක්ස්ට්‍රා එකක් වෙන්න පුළුවන්. ඔය ප්‍රොඩක්ට් වගේ ගත්තාම අපි උදාහරණයක් විදිහට ගමු සෙපියොක්සින් ඇසිටිල් වගේ ගමුකෝ. ඒක ෆෝ ඩ්‍රග් එකන්නේ. ඒක ඇසිටිල් පාට් එක වගේ එස්ට්‍රා ඒ වගේ එකක් මොනා හරි එහෙම කම්බයින් වෙලා තියෙනවා නම් ඒක තමයි ඊළඟට ලියන්නේ. මේකේ තියෙන අපි මේකේ පැකේජ් එක කියවුවා ළමයි ඉස්සෙල්ලා. මෙන්න මේ සයිඩ් එකේ තියෙනවා ඩීටේල් ටික. ඇටවස්ටින් කැල්සියම් IP කියන්නේ ළමයි ඉන්ඩියන් ෆාමකෝපියා. 20 මිලිග්‍රෑම් තමයි තියෙන්නේ. දැන් අපිට ওই ටික තමයි ගලපලා ලියන්න තියෙන්නේ. ඔන්න අපි ලියනවා කැල්සියම් කියලා සෑල් ෆෝම් එක ලිව්වා. ඔන්න ඊළඟට තමයි රක්කේ ස්ට්‍රෙන්ත් එක ලියන්නේ තමයි. ඔන්න අපිට තියෙන මෙතන 20 මිලිග්‍රෑම් වෙබ්ලා අපි 20 මිලිග්‍රෑම් කියලා ලිව්වා. ඊට පස්සේ තමයි ළමයි ඩෝසේජ් ෆෝම් එක ලියන්නේ. ටැබ්ලට් ද, කැප්සූල් ද, වෙන මොකක් හරි ඩෝසේජ් ෆෝම් එකක් හරි ඔන්න එතනින් ලිව්වා ඊළඟට ඩෝස්. ඊට පස්සේ ළමයි ස්පෙસિෆිකේෂන් එක ලියන්න ඕන. මං ඉස්සෙල්ලා කිව්වේ IP කියලා තියනවා කියලා. මේ IP තමයි ඔෆිෂියල් ස්ටෑන්ඩ් එක. ඒ කියන්නේ ඉන්ඩියන් ෆාමකෝපියා එක අනුව තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඩෙන්ටිෆයි කරනවා නම් සහ මේකේ මොනවා හරි ෆර්දර් දේවල් කරනවා නම් ඒක ඉන්ඩියන් ෆාමකෝපියා එක අනුව තමයි කරන්න ඕනේ. මේකේ අපි හිතමු ඩිස්ඉන්ට්‍රිගේට් ඇන් ඩිසුලසන් ටෙස්ට්, ඒ පස්සෙන් හාර්ඩ්නස් එක, ෆෙරබිලිටි එක වගේ ඒවා ටෙස්ට් කරනවා නම් ඒවා ඉන්ඩියන් ෆාමකෝපියා එක අනුව තමයි කරන්න ඕන. ඒක තමයි එක ඔෆිෂියල් ස්ටෑන්ඩඩ් එක. ඔන්න IP කියන එක එතනින් ලියනවා. ඊට පස්සේ ඔයා කැමති නම් වරහනක් දාලා බ්‍රෑන්ඩ් නේම් එක ලියන්න. මේක බ්‍රෑන්ඩ් නේම් එක තමයි ඇට්‍රෝලිප් 20. ඔන්න ඔෆිෂියල් ස්ටෑන්ඩඩ් එක ප්‍රඩක්ට් එකක් අහපුවම ලියන.
मेरे को लियानडोन अभी एटावेस्टिन कैल्शियम 20 मिलीग्राम टैबलेट आईपी ओ एन ना वरहना दल ब्रांड नेम का लियान ඊට පස්සේ ළමයි අපෙන් අහන්න ප්‍රශ්නේ තමයි මේකේ පැකේජ් ඩිස්ක්‍රයිබ් කරන්න කියලා කියනවා. ෆාමසූටිකල් පැකේජ් ගැන ඔයාලට දල අදහසක් තියෙනවා නම් මම මෙතනදී පොඩි අදහසක් දෙන්නම් ඔයාලට. ෆාමසූටිකල් ඩෝසේජ් ෆෝම් එක ඒ තියෙන ස්වරූපෙම අපි හිතමු ළමයි ටැබ්ලට් හරි කැප්සූල් හරි ඒ ෆෝම් එකෙම පේෂන්ට දෙන්න බෑ අපිට. ඒක දිර්ව කරන්න විදිහක් තියෙන්න ඕන. ඒකට හදාගත්තු ප්‍රොසීඩිය එක තමයි ෆාම්සූටිකල් පැකේජින් කියන්නේ. අපි මේකට කියනවා ටැබ්ලට් හරි එහෙම තියෙන ෆෝම් එකට කියනවා ඩෝසේජ් ෆෝම් එක කියලා. ඊට පස්සේ ඒක එක්ක තියෙන ප්‍රස් පැකේජ් එක අපි කියනවා ෆයිමරි පැකේජ් එක කියලා. ෆයිමරි පැකේජ් එක අඳුර ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ළමයි ඩ්‍රග් එක එක්ක ඩිරෙක්ට් කන්ටැක්ට් වෙන්නේ ෆයිමරි පැකේජ් එක. මේක සමා ගොඩක් වෙලාවට ඩෝසේජ් ෆෝම් එකේ ගොඩක් යුනිට් එකතු වෙන පේෂන්ගේ අතට යන කොටස තමයි ෆයිමරි පැකේජ් එක. ඊට පස්සේ ෆයිමරි පැකේජ් එක ඉන්ක්ලූඩ් කරලා තියෙන පැකේජ් එකට අපි කියන්නේ සෙකන්ඩරි පැකේජ් එක කියලා නම. ඒක සෙකන්ඩරි එක. මේක මේකේ ෆයිමරි පැකේජ් එකේ ගොඩක් යුනිට්ස් දාලා තමයි සෙකන්ඩරි පැකේජ් එක හැදෙන්නේ. සෙකන්ඩරි පැකේජ් එක ඩ්‍රග් එකේක ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් නැහැ. එතනින් ගහන එතනින් එහාට තියෙන එක අපි ගෙනා ළමයි ට්‍රයිටරි පැකේජ් එක කියලා. ගොඩක් වෙලාවට ෂිපින් සහ තොග වශයෙන් බෙදා හරින කොට තමයි ට්‍රයිටරි පැකේජින් කියන එක වැදගත් වෙන්නේ. අපිට මේ සෙකන්ඩරි පැකට් එකේ පැකේජ් එකේ තියාගෙන ඩ්‍රග් ඩිස්ට්‍රිබියුට් කරන්න බෑ ළමයි. මේ එක 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 කොච්චරක් යවන්නද මේ වගේ දා සිය ගාණක් හරි දාස් ගාණක් හරි දාලා හදලා තියෙන පැකේජ් එකක් තමයි ට්‍රයිටරි පැකේජ් එකක් කියන්නේ. ඊට පස්සේ අපි පැකේජින් වල පොඩි ක්ලාසිෆිකේෂන් එක ගැන අදහසක් ගමු. ෆයිමරි පැකේජින් මැටීරියල්ස් මොනවාද, සෙකන්ඩරි පැකේජින් මැටීරියල්ස් මොනවාද සහ ටයිටරි පැකේජින් මැටීරියල්ස් මොනවාද කියන එක ගැන. ෆයිමරි පැකේජින් මැටීරියල් ටැබ්ලට් සහ කැප්සූල් කියන යුනිට් ඩෝසස් ෆෝම් වලට ගොඩක් වෙලාවට දෙන්නේ බ්ලිස්ටර් පැක්, ස්ට්‍රිප් පැක්, ග්ලාස් බොටල්, ප්ලාස්ටික් බොටල්ස් වගේ. අපි මේ පැක් මොනවාද කියලා අදාළ ඩෝසස් ෆෝම් වලදී කතා කරගෙන යන. ලිකුවිඩ් ප්‍රිපරේෂන්ස් වලට ගොඩක් වෙලාවට වෑල්ස්, ඇම්පූල්ස්, කාටලේජ්, ග්ලාස් බොටල්, ප්ලාස්ටික් බොටල් වගේ ඒවා තමයි යොදාගන්නේ. ඊට පස්සේ පවුඩර් හරි ග්ලැනුඩ්ස් වලට හරි අපි කියන ඔය ෆොයිල් ඊයම් කොල්ල කියන ඒ වගේ ඒවා හරි පේපර් හරි ප්ලාස්ටික් පවුච් හරි ග්ලාස් ප්ලාස්ටික් බොටල් වගේ ඒවා යොදා ගන්නවා. ඊට පස්සේ සෙමි සොලිඩ් ඒවා ප්‍රිපරේෂන්ස් වලට අපි කොලැප්සිබල් ටියුබ්ස් තමයි යූස් කරන්නේ. සපෝර්ට් සටරිස් වලට ෆිල්ම් රැපර්ස් යොදා ගන්නවා. කන්ටේනර්ස් ෆෝ ඇරසෝල්ස් වලට ගොඩක් කියලා මෙතන මේකේ නම් දාලා නැහැ. අපි ඒකට කැනිස්ටර් එක කියලා කියනවා. ඇරසෝල්ස් වලට යොදාගන්නේ කැනිස්ටර් එක. සෙකන්ඩරි පැකේජින් මැටීරියල් ගොඩක් වෙලාවට පේපර්ස් අපි බෝඩ්ස් කියන කාඩ්බෝඩ්ස් හරි ඒ වගේ එකක් කියලා කියනවා. මෙන්න මේ වගේ මේ සෙකන්ඩරි පැකේජ් එකට ළමයි අපි ළමයි කාටන් පැකේජ් එකක් කියලා කියන්නේ. මෙන්න මේ වගේ එකකට ට්‍රයිටරි පැකේජ් මැටීරියල් වලට ගොඩක් වෙලාවට කොලග්‍රේටස් බොක්ස්, බ්‍රවුන් කාඩ්බෝඩ් බොක්ස් වගේ වුඩ්න් ප්ලේට්ලස් ඒ වගේ අර හෙවි ඒවා තියන්න පුළුවන් පැකේජ් තමයි එන්නේ. මෙතන යට ඉමේජ් එකේ තියෙනවා ළමයි වෑල් එකක් කියන්නේ මොන වගේ එකක්ද, බොටල් එකක් කියන්නේ මොකද්ද, මෙඩිසිනල් බොටල් එකක්, බ්ලිස්ටර් පැක් එකක් මොන වගේද, සැෂේ පැකට් එකක්. සැෂේ එකක් කියන්නේ මොකද්ද ළමයි, ආට උදාහරණයක් ORS පැකට් එකෙන් අන්න ඒ වගේ පැකට් වල අපි සැෂේ කියලා කියනවා. සිරින්ජ් එකක් මොන වගේද, ඇම්පූල් එකක් මොන වගේද කියලා ඔයාට දල අදහසක් ගන්න පුළුවන්. මෙතනත් මේකෙත් කියලා තියෙන්නේ ටයිප් ඔෆ් ප්‍රයිමරි ඇන් සෙකන්ඩරි පැකේජින් මැටීරියල් ගැන. මේකේ මැටීරියල් එක ටයිප් එක
එක්සම්පල් ඔබියස් දීලා තියෙනවා. ග්ලාස් ගොඩක් වෙලාවට 5 මීටර් පැකේජ් එකක් විදිහට තමයි යූස් කරන්නේ. මෙට්‍රික් මෙඩිසිනල් බොටල්, ඇම්පූල්, ඇල් වගේ ඒවා යදෙනවා. ඊට පස්සේ ප්ලාස්ටික් මේක 5 මීටර් සහ සෙකන්ඩරි කියන පැකේජ් දෙකේම දා ගන්නවා. 5 මීටර් වල දා ගන්නේ ගොඩක් වෙලාවට ඇම්පූල්ස්, ඇල්, ඉන්ෆියුෂන් ෆ්ලූයිඩ් කන්ටේනර්ස්, ඩ්‍රොපර් බොටල් වගේ ඒවා. සෙකන්ඩරි එකක් විදිහට යදා ගන්නවා වැපර් ටු කන්ටේන් 5 මීටර් පැකේජ් වලට යදා ගන්නවා. කාඩ්බෝඩ් ගොඩක් කලාව සෙකන්ඩරි පැකේජ් එකක් විදිහට යදා ගන්නේ. බොක්ස් ටු කන්ටේන් 5 මීටර් පැකේජ් තමයි යූස් වෙන්නේ. පේපර් සෙකන්ඩරි විදිහට යන්නේ. මේක ගොඩක් කලාවට ලේබල් සහ ෆේෂන් ඉන්ෆර්මේෂන් ලීෆ්ලට් වගේ ඒවට යොදා ගන්නවා පේපර් කියන එක. දැන් අපි අපේ ප්‍රශ්නෙට යමු. මම හිතනවා පැකේජින් ගැන පොඩ්ඩක් ඔයාලට අදහසක් එන්න ඇති කියලා. අපෙන් අහනවා මේකේ describe the package of the product. අපි දැන් මේක බලමු පැකේජ් එක. ආඩ දැන් පේනවා ළමයි මුලින් බලවම මම කිව්වා මෙන්න මේක තමයි primary package එක. මේක secondary package එක. මේකේ secondary package එක එතකොට ඔයාලට පේනවා cartoon box එකක් තමයි තියෙන්නේ. primary package එක ඔයාලට පේනවා මෙතන blister pack එකක් තමයි තියෙන්නේ කියලා. අපි එහෙනම් බලමු උත්තරේ කොහොමද ලියන්නේ කියලා. අපි ලියනවා දානවා මේ secondary pack කියලා දාලා cardboard cartoon pack කියලා ලියනවා. ඊට පස්සේ primary pack එක blister pack with aluminum foil. අන්න ඒ කතාව පොඩ්ඩක් බලමු මොකද්ද කියන්නේ. තමයි මේ ඉස්සරහට එක blister pack එක මේකේ පිටිපස්සේ මේ ඩීටල් print කරලා තියෙන අලවලා තියෙන මේක තමයි aluminum foil එක. එතකොට මේකේ එන්නේ ළමයි උත්තරේට එන්නේ blister pack with aluminum foil. ඊට පස්සේ ප්‍රශ්නය අපේ අහනවා sorry identify the salt form of the product why what is the purpose of converting to the salt කියලා. දැන් මම කිව්වා මේකේ salt form එක අඳුර ගන්න පුළුවන් නම්ලියක්ද කියලා. අපි salt form එක විදිහට කැල්සියම් කියලා තමයි මෙතන අපි කලින් පැහැදිලි කරේ. එහෙනම් salt form එක කැල්සියම්. ඇයි ළමයි මේක මේ drug එකකට salt form එකක් ඇඩ් කරන්නේ? අපි දන්නවා ළමයි ගොඩක් drug වල water solubility එක අඩුයි. එහෙම වුණා ළමයි අපි දන්නවා drug එකක් biological membranes cross කරලා absorb වෙලා action එකක් දෙන්න නම් මුලින්ම ඒක අපි orally ගත්තහම stomach එකේදී distinct integrate and dissolutions වෙලා අපි ඒකට කියනවා liberations කියලා. liberations වෙලා එතනින් එහාට absorb වෙලා ඒ ටික යන්න ඕන. drug එකකට water solubility එක තියෙනවා නම් තමයි ඒ process ටික or liberations කියන process ටික හොඳට වෙන්නේ. ඒක නිසා poorly water soluble drug වල water solubility එක improve කරගන්න ඒකේ කියන්නේ මද මොලකියුල් එකට ඩ්‍රග් එකේ මොලකියුල් එකට සල්ට් ෆෝම් එකක් ඇටච් කරනවා. එතකොට වෝඩර් සොලියබිලිටි එක ඉම්ප්‍රූව් වෙනවා. ඒක තමයි මේකට උත්තරේ වෙන්න ඕන. අපි එතකොට කෙටියෙන් ලියනවා to improve the water solubility of the drug කියලා. ඊට පස්සේ අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්නේ how would as advice a woman taking atorvastatin when she planning to pregnant. ඔයාට ඇටපැස්ටිඩින් වල ප්‍රෙග්නන්සි වලට තියෙන ජෙනරල් ග්ලයිඩ් ලයින්ස් ටික මතක නැහැ කියමු. මේකට උත්තර ලියන්න එහෙනම් කොහොමද මේක ඇසස් කරන්නේ? එන්න ඒකට තමයි ළමයි ප්‍රොඩක්ට් ඉන්ෆර්මේෂන් ලීෆ්ලට් එක තියෙන්නේ. අපි දන්නවා ළමයි ෆාර්මසිටිකල් ප්‍රොඩක්ට්ස් වල ලීෆ්ලට් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් තමයි පේෂන් ඉන්ෆර්මේෂන් ලීෆ්ලට්, අනිත් වර්ගය තමයි product information leaflet. මේ දෙක අතර වෙනස මොකද්ද ළමයි? fashion information leaflet ලියලා තියෙන්නේ patientට. ඒක සරල භාෂාවෙන් patientට තේරෙන විදිහට simple තමයි ලියලා තියෙන්නේ. එහෙම නෙමෙයි ළමයි product information leaflet එකක් ඉන්නේ health professionals ලට. ඒ කියන්නේ doctors ලට, pharmacists ලට අපිට වගේ එහෙම තමයි ඉන්නේ product information leaflet එක. ඒක
ඔෆිසිල් ලම ස්ටෑන්ඩට ඒකේ මඩිකල් ටර්ම්ස් ඒ වගේ ටෑමලෝජිකින් ද්‍රක්ක ගැන පොල් ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා මොකක් හරි කියෝල ජජ්මන්ට් එකක් ගන්ඩ උනොත් ගන්ඩ නොයිදක තමා ෆේෂන් ඉම්පමේෂන් ලිප්ලට් එකයි සහ ප්‍රඩක්ට් ඉම්පමේෂන් ලිප්ලට් එකේ තියෙන වෙනස තමන් කිව්වනි දැන් අරග අහන ප්‍රෙගනන්සි වලට කොහොමද කියලා දැවාට මතකන කියන්න වා හෙමුණු ලිමේක ලීපලට් එකට අක්ගාල වාඩ විනාඩි තුනයින තියෙන මනා කරන්න අරන් ටක්ගාල වාට එතකොට මේ එක්සෑම් එකට කලින් ප්‍රඩක්ට් ඉන්ෆර්මේෂන් ලීප්ලට් හරි පේෂන් ඉම්පමේෂන් ලීප්ලට් හරි පරිශීලනය කල්ලා එක්ස්පිරියන්ස් එක තියෙන්ට ඕන එතන ගිහිල්ලා මේ ඔපපුළු ලීප්ලට් එකම කියෝලා ඔයාට ඕනික හයාගන්න වෙලා නෑ විනාඩි තුනයි තියෙන් වාගේ ඔලුවේ දලාදාහ තියෙන්න්නේ වාට ඕන ඩීටෙල් එක මේක කොයි හරිෙන්ද ඇසෙස් කරගන්න කියලා දෙනක දැ අපි ප්‍රෙග්නන්සි එක බන්නවන ළමයි බලන්ඩ ඕන ප්‍රෙග්නන්සියම් ලක්ටේෂන් ඒ හරි මේ පෙඩක් ඉන්ෆර්මේෂන් ලීප්ලට් එක ඒ හරි තියෙන තැන තම ඔයා කියවන්න ඕන එතකොට අපිට මොනාහරි මේක ඉන්ඩිකේෂන් එකක් හරි ෆාමකෝ කයිනටික් අපි කියන ඩ්‍රක් එක කොහොමද බොඩි එකේ හැසිරෙන්නේ කියන එක ගැන කියවන්න ඕන ෆාමකෝ කයිනටික් ඉන්ෆර්මේෂන් තියෙන හරි තම ඇසෙස් කරන්න ඩ්‍රක් එක ඇඩ් කරන්නේ කොහොමද ඒ වගේ මොනා හරි එකක් බලන්න ඕන ඔයා ෆාමකෝ ඩයිනමික් ඩිස්ක්‍රිප්ෂන් එක තියෙන තැන ඒ කියන්නේ ඩ්‍රක් එක මොකක්ද බොඩි එකට කරන්න කියන තික තියෙන තැන තම ඇසෙස් කරන්න ඕන මේක තෙරපියුටික් ගෲප් එක බලාගන්න නම් ඒ වගේ තැන් තම ඇසෙස් කරන්න ඒ වගේ වාට අදහසක් තියෙන්න ඕනේ ඩෝසේජ් එක බලන්න නම් කොහෙටද යන්න ඕන අපි කියන ඔය ස්පෙෂල් ප්‍රිකෝෂන්ස් අපි දන්නවා ළමයි හැම ඩ්‍රග් හැමෝටම එක විදියටම දෙන්න බෑ සමහර අයට කිඩ්නි ඉම්ප්‍රයර්මන්ට් ලිවර් ඉම්ප්‍රයර්මන්ට් එහෙම අර අපි කියන කොමෝ මොබිලිටිස් එහෙම නැත්නම් මොනාහරි තියෙන කන්ඩිෂන්ස් තව ලෙඩ තියෙන අයට ඩෝස් ඇජස්ට්මන්ට් වලට යන්න වෙනවා ඒවට කොහෙද ඔයා ඇසෙස් කරන්න ඕන ලීප්ලට් එකකට ඒ වගේ වාගේ ඔළුවේ අදහසක් තියෙන්න ඕන ඒක නිසා හොඳට ලීප්ලට් ටිකක් එමු ඔයාගෙන කියවන්න මේ දවස්වල ඔස්පිටල් ඔයා ඇස්ති වෙනවා නම් දැන් මේකේ උත්තරේ ගන්න අපි ප්‍රෙග්නන්සි සහ ලැක්ටේෂන්ස් වල තැන තමයි ඇසෙස් කරන්න ඕන මේක නම් කියන්නේ 1 month වලට කලින් ඇටවැස්ටිටි ට්‍රීට්මන්ට් එක නවත්තන්න ඕනි කියලා තමයි ෆෙටට් ඉන්ෆර්මේෂන් ලීෆ්ලට් එකේ කියන්නේ ප්‍රෙග්නන්සි වල ප්ලෑන් කරන්න ඕන හැබැයි ජෙනරල් ගයිඩ්ලයින් එක නම් ස්ටැටින් කියන එක ප්‍රෙග්නන්සි එක ප්ලෑන් කරනවා නම් කන්සප්ෂන් එකට 3 month කලින් නවත්තන්න ඕන ඒක නිසා ඔයා මේකට උත්තරේ වාට මතක නැතුව ප්‍රොඩක්ට් ඉන්ෆර්මේෂන් ලීෆ්ලට් එකෙන් බලලා ලියනවා නම් උත්තරේ ලියන තැන ලියන්න according to the product information leaflet කියලා ඔයා මේක හරියටම මතක තියාගෙන ගයිඩ්ලයින් එකෙන් ලියනවා නම් කෙලින්ම ලියන්න should advise to discontinue 3 month before attempt to convince and ඊට පස්සේ නවත්තන්න විතරක් කියලා මදි ළමයි ඊට පස්සේ කරන්න ඕන එකත් කියන්න ඕන සමහර වෙලාවට මේ එයාට කොලෙස්ටරෝල් කන්ට්‍රෝල් කරන එක ඉසෙන්ෂියල් වෙන්න පුළුවන් අපි හිතමු කොරෝනරි ආටරි ඩිසීස් තියෙන patient කෙනෙක් එහෙම කියන එයාට ඉසෙන්ෂියල් වෙන්න පුළුවන් ඒක නිසා එයාට ඇඩ්වයිස් කරන්න ඕනේ එයාගේ ප්‍රෙස්ක්‍රයිබර් එහෙම නැත්නම් ડોක්ටර් නවත්තලා එයා further advice වලට consult කරන්න කියන එක ඔයා කියන්න ඕන ඒ නිසා උත්තර ලියනකොට කෑලි ලියන්න එපා ළමයි full description එකත් එක්ක උත්තර ලියන්න ඕන ඊට පස්සේ product information leaflet එකෙන් තව ගන්න පුළුවන් food truck interaction ඒ වගේ details හැබැයි මේ leaflet එකේ food truck interaction නෑ ළමයි truck interaction තියෙනවා food එක ලොකුවට දාලා නෑ අපේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ what kind of food to avoid when taking atorvastatin අපි generally කියනවා ළමයි atorvastatin ගන්නකොට grapefruit juice alcohol high fat food avoid කරන්න කියලා grapefruit juice වල තියෙන ප්‍රශ්නේ තමයි ළමයි මේක liver enzyme inhibit කරනවා එතකොට atorvastatin උත් liver enzyme වලට බලපාන නිසා එතන
බලපෑමක් තියෙන නිසා grapefruit juice avoid කරන්න කියනවා. ඊපස්සේ alcohol consumption එක අපි දන්නවා atrazine එකලා ක්‍රියාකාරීත්වය liver එක ගොඩක් සම්බන්ධයි. alcohol අපේ කියන්නේ ශරීරය ඇතුළුනහම එළියට දාන ලිවේක ලොකු කාර්යයක් කරනවා. ඒක නිසා මේ දෙක එකට ගත්තහම ඇටවැස්ඩ්‍රින් වල අර ටොක්සික් පැත්තට යන දෙන ඉෆෙක්ට් එක වැඩි වෙන නිසා ඇල්කොහොල් අවොයිඩ් කරන්න කියනවා. ඊට පස්සේ හයි ෆැට් මීල් ෆුඩ් අවොයිඩ් කරන්න කියන ළමයි අපි දන්නවා ඇටවැස්ඩ්‍රින් වලට අපි කියනවා ස්ටැසින්. එහෙම නැත්නම් අපි මේකට තව නමක් කියනවා HMG CoA reductase inhibitors කියලා. මේකේ මැකැනිසම් එක තියෙන ළමයි කොලෙස්ටරෝල් ලෙවල් එක එහෙම නැත්නම් LDL ලෙවල් එක අඩු කරලා HDL ලෙවල් එක වැඩි කරලා එහෙම දෙන ඇක්ෂන් එකක් තියෙන්නේ. ඒකට හයි ෆැට් ෆුඩ් ඔයා අරගෙන මේක ගත්තොත් ඩ්‍රග් එකේ ක්‍රියාකාරීත්වයට ඒක බලපාන්න පුළුවන්. ඒ නිසා මේන්ලි ඔය තුන තමයි අපි අවොයිඩ් කරන්න තියෙන්නේ. මේ පස්සේ තේරුණා කියලා මම හිතනවා. අපිට දැන් ඊළඟ ප්‍රශ්නෙට යන්න දෙන්නේ. මේ වගේ ඩිවයිස් එකක් දීලා තමයි මේකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මෙතන ඔයාලා ඩිවයිස් එකක් දීලා තියෙනවා. ඒකේ අහනවා identify the product provided state the sterilization method has been used where it should be registered as a pharmaceutical product. මේවා ප්‍රශ්න හදනකොට ඕනි ඒරියා එකකින් හදන්න පුළුවන්. මේ ළමයි දැන් මෙතනින් අහලා තියෙන්නේ මේ forensic pharmacy ප්‍රශ්නය. ඒක කියන්නේ මේ device එක කොහෙද register කරන්න ඕන කියලා අහලා තියෙන්නේ product එකක් විදිහට. මේකට දෙන give two fashion advices regarding using of this item. මේක පාවිච්චි කරන එක ගැන fashion advice දෙකක් ලියන්න තියෙනවා. What type of dosage form can be administered using this product කියලා ඊළඟ එක අහනවා. ඊට පස්සේ 6 වෙනි එක අහනවා a person prescribed 200 microgram dose of salbutamol 2 times per day for a period of 28 days. Calculate the mass of salbutamol in milligram for 2 weeks කියලා අහන්නේ. ඔන්න දැන් මෙතන ප්‍රශ්න 6ක් අහලා තියෙනවා. දැන් ඔයා ජජ් කරන්න විනාඩි 3කින් ඔයාලා මේ ඔක්කොටම උත්තර ලියා ගන්න පුළුවන්ද බැරිද කියන එක ගැන. මේවා කෙටි උත්තර ලියන්න ඕන ළමයි. ඒක නිසා ලොකු වෙලාවක් යන ඒවා නෙමෙයි. ඔයා කාලය කළමනාකරණය කර ගන්න ඕන. මේ device එක මොකද්ද ළමයි? Identify the product provided. ඔන්න product එකේ දැන් ඔයාට සමහර වෙලාවට මේ device එක විතරක් දීලා අහන්න පුළුවන්. box එකත් එක්ක leaflet එක ඒ ටික දත් add වෙන්න පුළුවන්. එහෙම නැතුවත් device එක විතරක් දීලා අහන්න පුළුවන්. මේ box එකත් එක්ක තියෙන ළමයි මේක DP hair එක. මේ තියෙන patient information leaflet එක. මේක කියව ගන්න මොනවද මේකේ තියෙන parts ඒ ටික mouth piece එක අපි මේකට කියනවා රසනේ ස්කෝ හෝල් එක බේස් එක පින් එක. ජෙනරලි මේකේ මොනවද ඉන්ස්ට්‍රක්ෂන් ටික කියන එක ඔයා PDF එක හම්බුනම පොඩ්ඩක් කියවලා ඔළුවට දාගන්න. ඔක්කොම මෙතන පැහැදිලි කරන එක ලොකු කාලයක් යනවා. ඔන්න දැන් අපි බලමු පළවෙනි එකට කොහොමද උත්තරේ ලියන්නේ කියලා. පළවෙනි එකේට ඔන්න ළමයි ලියලා එනවා DP හේල කියලා විතරයි. එතකොට ෆුල් මාක්ස් සම්බෙන්නේ නැහැ ළමයි. මොකද DP හේල කියන්නේ? මේක ලියන්න ඕනේ ඔය උත්තරේ ලියනකොට ඩ්‍රයි පවුඩර් ඉන්හේල කියලා. එතකොට තමයි ෆුල් මාක්ස් සම්බෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා මේක ස්ටරයිල් මෙතඩ් එක මොකක්ද කියලා. එතකොට ඔයා ගලුවේ තියෙන්න ඕන ළමයි මේක ස්ටරයිල් පැඩඩ් එකක්ද නැද්ද? ස්ටරලයි පැඩඩ් එකක් නම් මේ බොක්ස් එකේ කොහේ හරි ඇක්සස් තියෙනවා ඒකේ ස්ටරලයිල් මෙතඩ් එකට. මේක ළමයි ස්ටරලයි පැඩඩ් එකක් නෙමෙයි. එහෙනම් අපි ලියනවා this product is not a sterilized device. ඊට පස්සේ අහනවා මේක කොහේද රෙජිස්ටර් වෙන්න ඕන ප්‍රොඩක්ට් එකක් විදිහට කියලා. මේක ළමයි අපි කියනවා NMRA regulations වලට අනුව. අපි එහෙම නැත්තම් කියනවා medicine sorry national medicine regulatory authority එකේ regulations වල අනුව අලුත් විදිහට මේක රෙජිස්ටර් වෙන්න ඕන medical device evaluation subcommittee එකකට තමයි රෙජිස්ටර් වෙන්න ඕන.
ඊට පස්සේ අපි අහන්නේ මේකට patient advices දෙකක් ලියන්න කියලා. මම මේ ලියලා තියෙන බොහොම කෙටියෙන් දෙකක් ඔයාට කල්පනා වෙන විදිහට මොකක් දෙකක් ලිව්වත් ඇති. මේක දන්නවනේ අපි දන්නවා dry powder inhaler එකක් use කරනවා කියන එක process එකක්. ඒ process එකෙන් බුල්ල දෙකක් හරි අග දෙකක් හරි මැද දෙකක් හරි මොකක් වුණත් කමක් නැහැ. ඔයා දෙකයි ලියලා තියෙන්න ඕන. මම මේක ලියලා තියෙනවා advices දෙකක්. Insert the dry powder capsule transparency in pets. අපි දන්නවා මේ DP hail එකට දානකොට transparency end එක තමයි අපි අර hole එකට enter කරන්නේ. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. Into the rice square hole to the dry powder inhaler. ඒ කතාව තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ always store the dry powder inhaler in its box to keep it clean. ඒ කියන්නේ අපිට මේක එක්ක හම්බ වෙන බොක්ස් එකේම මේක කපඩා කරලා හැම වෙලේම තියාගන්න කියලා තමයි ඇඩ්වයිස් කරන්නේ. මේ තියෙන ළමයි බොක්ස් එක මේක ඇතුළේම තියාගන්න කියන එක තමයි ජෙනරල් ඇඩ්වයිස් එක. මම ඔය සිම්පලි ඇඩ්වයිස් ලියන්න පුළුවන් මේවා ලියනකොට ළමයි කෙටියෙන් ලියන්න පුළුවන් ඒවා තෝරගන්න ඇඩ්වයිස් ලියනකොට. මොකද හැලේ ලියලා ඉන්න ඔයාලට කාලයක් නැහැ එතනදී. පුළුවන් තරම් කෙටියෙන් ලියන්න පුළුවන් ඒවා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ප්‍රශ්නේ තියහනවා අපිට 200 මිලිග්‍රෑම් මයික්‍රෝග්‍රෑම් ඩෝස් එකක් තියෙනවලු සල්බියුටමෝල් වල 2 ටයිම්ස් per day. ඒ කියන්නේ BD ඩෝසස් යන්නේ. මේක ප්‍රෙස්ක්‍රයිබ් කරලා තියෙන්නේ දවස් 28ක කාලයකට. හැබැයි අපෙන් අහන්නේ 2 weeks වලට. ඔන්න මෙතන පටල ගන්න එපා ළමයි. 28කට ප්‍රෙස්ක්‍රයිබ් කරලා තිබ්බට අහන්නේ 2 weeks වලට. එහෙනම් අපි බලමු කැල්කියුලේෂන් එක කොහොමද කරන්න කියලා. මේවා පියවර ලියලිය ලොකුවට එහෙම නෑ ළමයි. සිම්පල් ලිව්වා සිම්පල් හැදුවා. මෙතන කාලෙත් එක්ක ඔයාලට තරගයක් තියෙන්නේ. මාස් ඔෆ් ද සල්බියුටමෝල් කියලා ලිව්වා. අපි දන්නවා අපිට තියෙන ඩෝසස් ෆෝම් එක 200 මයික්‍රෝග්‍රෑම්. BD කියන්නේ දෙකයි දවසකට දෙකක් යනවා. මේක සති දෙකකට නම් සති අපි සති දෙකකට දවස් 14යි නේද 14න් වැඩි කරනවා. එතකොට අපිට එනවා 5600යි මයික්‍රෝග්‍රෑම් කියලා. මයික්‍රෝග්‍රෑම් මිලි කරන්න මොකද කරන්න ළමයි 1000න් බෙදනවා. එතකොට 1000න් බෙදපුවම 5.6 මිලිග්‍රෑම් කියලා ඔන්න උත්තරේ එනවා. ඒ ප්‍රශ්නේ ක්ලියර් කියලා මම දැන් හිතනවා. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක ඊළඟ ප්‍රශ්නේ දැනගන්න කලින් තව පොඩි කැලක් තියෙනවා ළමයි. ඔයාගේ නොලෙජ් එකට කොහොමද ඩ්‍රයි පවුඩර් ඉන්හෙල එකක් ටෙක්නිකලි යූස් කරන්න කියන එක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන. ඒකට මම පොඩ්ඩක් ඩයග්‍රෑම් එකක් එක විස්තරයක් දාලා තිනවා. අපි කියෝගෙන ටක් ගාලා ඊළඟ එකට යන්. How to use the dry powder inhaler. මුලින්ම ඉන්හෙල එක ඕපන් කරන්න ඕන. බ්‍රීත් අවුට් කරලා ඉන්හෙල එක හරහා බ්‍රීත් ඉන් කරලා 10 සෙකන්ඩ් වෙයිට් කරන්න ඕන. හෝල් කරන්න ඕන බ්‍රීත් එක. ඊට පස්සේ බ්‍රීත් අවුට් කරන්න ඕන. බ්‍රීත් අවුට් කරන්නේ true in dpi inhale එක නෙමෙයි inhale එක පැත්තකට අරන් normally තමයි breathe out කරන්න ඕන. ඒ ටික අපි මෙතන කියලා තියෙනවා. ඒ ටික අපි පොඩ්ඩක් කියවගමු. mouth piece එක open කළා. මේකේ cap එක open කළා. mouth piece එක හදා ගන්න ඕන අපේ use එකට මුලින්ම. sorry. ඊළඟට මොනහරි ෆොරින් බොඩිස් එහෙම නැත්නම් මොනහරි බාහිර දේවල් තියෙනවද කියලා මවුස් පීස් එකේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕන. ඊට පස්සේ අපි බ්‍රීත් අවුට් කළා ස්ලෝරි ඉන්හෙල එකට පිටින්. ඒ කියන්නේ ඉන්හෙල එක අතේ තියෙද්දි වෙනම පැත්තකට අපේ හුස්ම පිට කළා. ඊට පස්සේ මැනිෆැක්චර් කියන ටෙක්නික් එකට ඉන්හේල එක අල්ලගෙන මවුත් පීස් එක ලිප්ස් අපේ තොල් අතර තියාගෙන ඊට පස්සේ මේ කැප්සූල් එක දාලා සෙට් කරලා තියෙන DPI කැප්සූල් එක හරහා අපි අපිට පුළුවන් තරම් හයියෙන් උස්මක් ගන්න ඕන. ඊළඟට පොයින්ට් එකේ තියෙන මේ බීට් කරපු එක 10 සෙකන්ඩ් වලට හෝල්ඩ් කරන් ඉන්න ඕන. ඊට පස්සේ ඉන්හෙල එක පැත්තට අරන්
බ්‍රීත් අවුට් කරන්න ඕන ස්ලෝලි. සමහර අපි දන්නවා සමහර DPI වලට වඩා MDI වල මේ ඩෝස් එක කවුන්ට් කරන පොඩි මේ ඉන්ඩිකේටර්ස් තියෙනවා මොඩර්න් MDI වල, අපි කියන මීටර් ඩෝස් ඉන්හේල වලගේ ඒ වගේ එකක් නම් ඩෝස් එක ගියාද කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. කැප්සූල් නම් ඩ්‍රයි පවුඩර් එකක් යූස් කරන එකක් නම් කැප්සූල් එක එම්ටි වෙලාද කියලා ඔයා ඩබල් චෙක් කරන්න ඕන. ඔයාට බැලුවහම පේනවා ට්‍රාන්ස්පේරන්ස් එන්ඩ් එකෙන් බලපුවහම පේනවා ඒක ඇතුලේ තියෙන ඩස්ට් එක වගේ එක ගිහිල්ලාද කියලා. ගිහිල්ලා නම් හරියට ඔයා ඉන්හේල් කළා, නැත්තම් හරියට ඉන්හේල් කළා නෑ. ඊට පස්සේ තව රිපීට් ඩෝසස් තියෙනවා නම් එක ඩෝස් එකක් ඇතුළත පොඩි කාලයක් වෙයිට් කරලා ඊළඟ ඩෝස් එක ගන්න ඕන. ඊට පස්සේ යූස් කරාට පස්සේ වතුරෙන් කට හොදන්න ඕන, කට කියන්නේ උගුර හොදලා දාන්න ඕන. ඊට පස්සේ ළමයි අපි කරන්න පේෂන්ට් කෙනෙකුට ඇඩ්වයිස් කරනකොට කරන්න ඕන එකක් කියන්න ඕන, කරන්න එපා එකක් කියන්න ඕන. කරන්න ඕන එක තමයි උගුර හොදන්න ඕන, අපි කියනවා ලේක් වෝම් වෝටර් කියලා, මද වශයෙන් රස්නේ වතුරෙන් හොදන්න කියලා තමයි ඇඩ්වයිස් එක තියෙන්නේ. කළා වතුර ගිලින්න හොඳ නැහැ, වතුරක විසි කරන්න ඕන ඒකත් ඔයා කියන්න ඕන. කළ යුත්ත සහ කළ නොකළ යුත්ත දෙකම පේෂන් කෙනෙකුට ඇඩ්වයිස් කරනකොට කියන්න ඕන. අදහසක් තියෙනවා කියලා හිතනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න, මේකේ ඔන්න ඔයගේ ඔයාට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දීලා ඒකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් සහ රෙෆරන්සස් එකක්. මෙතන අපි ස්ටේෂන් එක හතර ආර ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දීලා තියෙනවා. මේකේ පේෂන්ගේ නේම් එක තියෙනවා, එයාගේ සෙක්ස් එක එහෙනම් නැත්තම් මේල්ද ෆීමේල්ද කියලා තියෙනවා, ඒජ් එක තියෙනවා, පේෂන්ගේ ඇඩ්‍රස් එක තියෙනවා, ඊස RX මාක් එක තියෙනවා, ටැබ්ලට් ඔලන්සපින් 5 මිලිග්‍රෑම් නොක්ටේ තියෙනවා, ෆ්ලුවැක්සිපින් 5 මිලිග්‍රෑම් මානේ තියෙනවා. මේක ටෝටල් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක මාසෙකට තියෙනවා 12 එක කියන්නේ මාසයයි කියන එක නේ. අපි දන්නවා ඒ ඇබ්‍රිවේෂන්ස් වල. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ඩේට් එක තියෙනවා, ඩොක්ටර්ගේ නම තියෙනවා, SLMC එක, එහෙම නැත්නම් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක තියෙනවා, යාගේ කන්ටැක්ට් ඩීටේල් එක තියෙනවා, ෆෝන් නම්බර් එක. ඊට පස්සේ අපිට ඔෆිස් ස්ටේෂන් එකේ පැත්තකින් වාට මේකේ BNF එකක් තියලා තියයි. ඔයා එතකොට උත්තර ලියනකොට BNF එක වාට රෙපර් කරන්න පුළුවන්. මේකේ අහනවා what are the deficiencies of this prescription, මේ prescription එකේ තියෙන මොනවද අඩුපාඩු කියලා අහනවා. ඊට පස්සේ how many tablet of olanzapine should dispense, මෙතන olanzapine tablet කීයක් ඔයා dispense කරන්න ඕනද කියනවා. පටාද ෆේෂන් ඇන් කියල ඇඩ්වයිස් ෝ ලන්සපීන් කියලා හන ඔන්න. දැන් ඔයා ත මෙතන දී බන් එක කොහොමද යස් කරන්න කියන එක ගැන අදහසක් තියෙන්නවා. අපි දන්නවා ළමයි බන් එක වගේ එකක් ඔයා යස් කරලා ගොඩා ෆැමිලිය වෙන්න ඕන. විනාඩි තුනයි තියෙන්නේ ඔයාට මේ ඩීසේ ඩීටේල්ස් ඒ කාල ඇතුරත කොහොමද ටක්ගාල ඇසෙස් කරගන්න කියන ඇබිලිටික හදාගන්න ඕන බන් එක යස් කරලා. අපිට ප්‍රෙස්ක්‍රිප්ෂන් එක බැලුවා අපි නිකන් දල වශයෙන් කතා කරගෙන. අපි කියනවා ඔලන්සපින් ඇවිල්ලා මොකද්ද ඒ ටිපිකල් ඇන්ටිසයිකොටික් එක, ෆ්ලුවැක්සිපින් කියන්නේ අපි කියනවා SSRI එකක් කියලා, එහෙම නැත්නම් සිලෙක්ටිව් සෙරොටොනින් රීඅප්ටේක් ඉන්හිබිටර් එකක් කියලා අපි කියනවා ඒක. සහ දැන් ඔයාලට මේකේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ජෙනරලි අහන මොනවාද ඩෙෆිෂියන්සිස් කියලා. අපි බලමු ඊළඟට කොහොමද ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඩෙෆිෂියන්සිස් ආයිඩෙන්ටිෆයි කරන්න කියලා. මම මුලින්ම කියන්නම් මේ ඩ්‍රග් වල කොහොමද ඔයා BNF එකේ ඇසස් කරන්නේ කියන එක ගැන. BNF එක ළමයි ඔයා පිටිපස්ස වෙල්ලන්න ඉස්සෙල්ලාම ඒ පිටිපස්ස ඔයාලට තියෙන ඔයාට තියෙනවා ඩ්‍රග්ස් වල නේම් සහ පේජ් නම්බර් එක දාලා ඒක ඇසස් කරන්න පුළුවන් තැන්. ඔයා ඔලන්සපින් සහ ෆ්ලුවැක්සිපින් තියෙන පිටුවන්ගේ ටග් ගාලා හොයාගන්න. මේකේ නම් ඔලන්සපින් තියෙන ළමයි මෙන්න මෙතන ඔලන්සපින් තියෙන්නේ 398 වෙනි පිටුව. එතකොට අපි ඔලන්සපින් ගැන විස්තර හොයනවා 398 වෙනි පිටුව තමයි ඇසස් කරන්න ඕනේ ටග් ගාලා පෙන්නලා. ඊට පස්සේ අපිට ෆ්ලුවැක්සිපින් වලට අපි බලනවා මොකද්ද ෆේස් නම්බර් එක කියලා.
අපිට මේක බලාගෙන යනකොට මේවැ අකුරු එන්නේ ළමයි මේක දාලා තියෙන්නේ ඇල්පබෙට් ඕන එකට. ඒ කියන්නේ මේ ඇල්පබෙට් එක කියන විදිහට ඒකින්ද අකුරු අනුව කොහෙද ටක් ගාලා බලන්න ඕනේ කියලා ඔයාගේ ඔළුවේ අදහස තියෙන්න ඕනේ. බ්ලොග් ස්මීන් ඉන්නේ මෙතන. ඒක ඇක්සස් කරන ඕන නම් 366 වෙන පිටුව තමයි ඇක්සස් කරන්න ඕන. ඔන්න pages දෙක. ඊට පස්සේ ඔයා ඇක්සස් කරාම පිටුවන් කියවාගෙන වාට මෙන්න මේ වගේ description තමයි එකක් තමයි BNF එකේ බලා ගන්න පුළුවන්. මේකේ indications වලට ඔයා කොහෙද ඇක්සස් කරන්න ඕන. ඩෝසස් වලට කොහෙද ඇක්සස් කරන්න ඕනේ. patient advices ලියලා තියෙන්නේ කොයි හරියේද. ඒ වගේ වාට අදහසක් තියෙන්න ඕන. දැන් අපි ගත්තොත් fluoxamine වල නම් ඩෝස් එක ලියලා තියෙන්නේ මෙතන. ඒ වත්සේ මේකේ interactions වලට assess කරන කියලා තියෙන තැන මෙතන ලියලා තියෙනවා. side effect මේ හරි ලියලා තියෙනවා. ඊට පස්සේ තව ඔය special condition වලට මොකද කරන්නේ, renal impairment, hepatic impairment තියෙනවා නම් කොහොමද, මෙන්න මේ හරිය තමයි ඔය තියෙන patient care advices කොහොමද, මොකද්ද බලපෑම, මේ වගේ දේවල් ඔයාලට assess කරගන්නේ කොහොමද කියන එක ගැන පොඩි අදහසක් තියෙන්න ඕන. අපි ඊට පස්සේ olanzapine වල ගත්තත් indications doses තියෙන මේ කොටසේ. ඊට පස්සේ contraindications වලට කොහෙද බලන්න ඕනි, cautions වලට කොහෙද බලන්න ඕන, side effect වලට කොහොමද, වාට pregnancy වලට කොහොමද, ඒවට assess කරන්න ඕන තැන් ඔළුවේ තියෙන්න ඕන. ඊට පස්සේ අපි බලමු මොනවාද මේකේ තියෙන deficiencies කියලා. මුලින්ම prescription එකේ ඒකට අපි prescription එකක මොනවාද තියෙන ෆාට්ස් කියලා පොඩි අදහසක් ඔළුවට ගන්න ඕන. prescription එකක ළමයි mainly තියෙන්න ඕනේ ෆාට් ටික තමයි මෙතන දාලා තියෙන්නේ. අනිවාර්යෙන් prescription එකක් date එක තියෙන්න ඕන. ඊට පස්සේ අපි කියනවා ළමයි super prescription එක කියලා. අපි එහෙම නැත්නම් මේකට RX marks එක, එහෙම නැත්නම් ඒකේ meaning එක recipe එක කියන එක RX mark එක. ඊට පස්සේ patient ගේ information ටික, age එක, එයාගේ contact into details, ඒ ටික තියෙන ටික තමයි අපි super prescription එක කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තියෙන part එක තමයි ළමයි encryption එක. මේකේ ඒ ගොඩක් වෙලාවට ඇතුළත් වෙන ළමයි මොනවාද prescribe කරලා තියෙන drugs, ඒවා generic name හරි brand name හරි තියෙනවා නම් ඒවා කොහොමද dose එක, ඒ වගේ ටිකක් තමයි inscription එකේ යන්නේ. ඊට පස්සේ අපිට තියෙන part එක තමයි ළමයි sub description එක. මේකේ තමයි pharmacist ට තියෙන instruction ටික include වෙන්නේ. sub description එකේ කොච්චර doses ගන්නක් issue කරනවද, refill කරනනම් ඒවා informations, මොනවාද special dosage form එකක් තියෙනවා නම් ඒවා තමයි sub description එකේ එන්නේ. ඊට පස්සේ තියෙන එක තමයි transcription එක කියලා අපි කියන්නේ. transcription එකට තව නමක් කියනවා අපි signa එක කියලා. මෙතන තමයි prescriber include කරන්නේ patient දෙන්න ඕන advices. signa එක ඇතුළේ තමයි යන්නේ. දවසට කීපවරක් ගන්න ඕනද, before meal ද, after meal ද, එහෙම මොනවාරි special advices දිනන එයා මෙතන තමයි include කරන්නේ. ඊට පස්සේ signature එක prescriber ගේ official signature එක තියෙන්න ඕන. ඔන්න දැන් බලමු ඕවා තමයි prescription එකක basically තියෙන්න ඕන part. ලංකාව ඇතුලේ අපි දන්නවා regulations දිනනවා නම් NMR එක, එහෙම නැත්නම් National Medicine Regulatory Authority එකේ regulations යටතේ prescription එකක තියෙන්න ඕන components ගැන අපි පොඩ්ඩක් කතා කරලමු. prescription එකක ළමයි අනිවාර්යෙන් prescriber ගේ නම තියෙන්න ඕන, එයාගේ address එක තියෙන්න ඕන, SLMC, එහෙම නැත්නම් අපි කියන Ceylon Medical College Council එක යටතේ එයාගේ registration number එක තියෙන්න ඕන හැම prescription එකක. ඊට පස්සේ name එක, address එක, age එක, sex එක patient ගේ include වෙලා තියෙන්න ඕන. medicines වල name එක, potency එක, dosage form එක, කොච්චර amount එක dispense කරන්න ඕනද කියන එක include කරලා තියෙන්න ඕන. patient instruction include කරලා තියෙන්න ඕන
ප්‍රස්ක්‍රිප්ෂන් එක රීෆිල් ඉන්ෆර්මේෂන්ස් මොනවා හරි තියෙනවා නම් ඉන්ක්ලූඩ් කරලා තියෙන්න ඕන. ප්‍රස්ක්‍රයිබ් කරන ප්‍රස්ක්‍රයිබර්ගේ යූෂුවල් සිග්නේචර් එක ඇඩ් වෙලා තියෙනවා. මෙතන මේ රතු පාටින් තියෙන ටික අනිවාර්යෙන්ම ප්‍රස්ක්‍රිප්ෂන් එකේ තියෙන්නම ඕනේ ළමයි. ඊට පස්සේ අපිට තියෙන එක තමයි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ඩිස්පෙන්ස් කරන්න කලින් ෆාමසිස් කෙනෙක් චෙක් කරන්න ඕන දේවල්. ඩෝසේජ් එක අපි කියනවා ප්‍රෙස්ක්‍රයිබ් කරලා තියෙන ඩෝස් එක ඩෝසේජ් රේන්ජ් එකේ ස්ටෑන්ඩඩ් ඩෝසේජ් රේන්ජ් එකේ තියෙනවද කියලා ඔයාලට දලා අදහසක් තියෙන්න ඕනේ. අපි දන්නවා ළමයි ළමා සමහර ඩෝසස් හයි ඩෝස් මැක්සිමම් ඩෝසස් සමහර වෙලාවට ඒවා යූස් කරොත් පේෂන්ට් හාම් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා ඇඩෙන්ටි කරන්න ඕන. අපි දන්න සමහර ඩෝසස් සමහර ඩොක්ටර්ස්ලා හරි ලෝ ඩෝසස් යූස් කරනවා. අපි කියනවා ඒක සබ් තෙරපියුටික් ඩෝසස් කියලා. ඒ කියන්නේ අර අපි තෙරපියුටික් කර්ව් එකක් අඳින්නේ ඒරියා අන්ඩර් ද කර්ව් කියලා අඳින්නේ. ඒ වගේ ඒක අර මිනිමම් ඉෆෙක්ටිව් කන්සන්ට්‍රේෂන් එක ඇචීව් කරන්නේ නැහැ. ඒවට අපි කියනවා සබ් තෙරපියුටික් ඩෝසස් කියලා. ඒ වගේ මිනිමම් ඩෝසස් තියෙන ඒවා වගේ ඒවා ඩෙන්ටිෆයි කරන්න ඕන. ඩබල් මෙඩිකේෂන්ස් සමහරවිට එකම ඩ්‍රග් එක දෙපාර රිපීට් වෙලා තියෙන අවස්ථා තියෙනවා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අනන්තවත්. ඒ වගේම එකම තෙරපියුටික් ගෲප් එකේ ඩ්‍රග්ස් දෙකක් තියෙන අවස්ථා තියෙනවා. අපි ඒවට කියනවා ළමයි පොලිෆාමසි කියලා. පොලිෆාමසි කන්ඩිෂන්ස් සුත් තියෙනවා සමහර ප්‍රෙස්ක්‍රිප්ෂන් වල. ඒක ඔයා ඩෙන්ටිෆයි කරන්න ඕන. සාමාන්‍යයෙන් එකම ගෲප් එකේ ඩ්‍රග් බොහොම සුළු වශයෙන් තමයි එක ප්‍රෙස්ක්‍රිප්ෂන් එක යන්නේ බොහොම කලාතුරකින් එන ඉන්ඩිකේෂන්ස් වලට. හැබැයි මේ කියන කතන්දර ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකට යනකොට ඩොක්ටර්ස්ලා ප්‍රැක්ටිස් කරන එකක් තනුව ගොඩාක් වෙනස් වෙනවා. අපි දන්නවා ලංකාවේ නම් එක ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ සමහර වෙලාවට ඇන්ටිහිස්ටමින් දෙක තුන තියෙන අවස්ථා තියෙනවා. ස්ටීරොයිඩ් දෙක තුන තියෙන අවස්ථා එහෙම මම පර්සනලි දැකලා තියෙනවා. ගයිඩ්ලයින්ස් කොහොම වුණත් ඒවෙන් වෙනස් වෙන තැන් ඕනි තරම් අපිට අයිඩෙන්ටිෆයි කර හැකි. ඊට පස්සේ මොනවා හරි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ප්‍රෙස්ක්‍රයිබ් කරලා තියෙන ඩ්‍රග් එක හරි පේෂන්ට් තව මොනවා හරි ගන්න ඕනේ සප්ලිමන්ට් හරි මොනවා හරි මේ අතිරේක දේවල් එක ඒ ඩ්‍රග් ඉන්ටරැක්ෂන්ස් තියෙනවද කියන එක ගැන ඔයාට අදහසක් තියෙන්න ඕන. මේවා නම් ගොඩක් ෆාමසි වල ෆලෝ වෙන්නේ නැහැ. හරිනම් අපි පේෂන් ගැන හැම ඩීටල් එකම රෙකෝඩ් එකම තියාගන්න ඕන. එයාගේ ඇලර්ජික් හිස්ට්‍රි එක මොනවාද ෆෝස් මෙඩිකල් හිස්ට්‍රි එක ඒ වගේ මේ ඒවා තියාගන්න ඕන. ඒත් ඒවා ෆලෝ අප් වෙනවද කියන එක ප්‍රශ්නයක් ලංකාවේ ෆාමසි වල. ඊට පස්සේ මොනවා හරි කන්ට්‍රා ඉන්ඩිකේෂන්ස් එයාගේ තියෙන අපි කියන කෝමොබිලිටිස් එහෙනම් නැත්නම් තව තියෙන ඩිසීස් සහ කන්ඩිෂන්ස් එක්ක මොනවා හරි කන්ට්‍රා ඉන්ඩිකේෂන් තත්ත්වයකට ඩ්‍රග් එකක් මේ අපි හිතමු එහෙම අවස්ථාවක් විතරක් එනවා. පේෂන් පෙනිසිලින් ඇලර්ජි වෙන්න පුළුවන්. හැබැයි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ පෙනිසිලින් ගෲප් එකේ ඇන්ටිබයොටික් එකක් තියෙන්න පුළුවන්. ඒ වගේ මිස්ටේක් වෙලා එන තැන් ඒ වගේ ඒවා ආතින් චෙක් වෙන්න ඕන. ඒ වගේ ඒවා ඐඩෙන්ටිෆයි කරන්න ඕන. හිස්ටරි ඔෆ් ඕවර් යූස් අන්ඩර් යූස් මිස් යූස් අපි දන්න ඔය මිස්යස් පට පොටන්ටියල් එකක් තියෙන ඩ්‍රක් අපි ඇන්ටි සයිකොටි ඩ්‍රක් එහෙම නැත්තම් ඔය නාකොටික් ඩ්‍රක්ස් වලට එනකොට ඔය ට්‍රැමඩෝල් ඒ වගේ දේවල් වලට එනකොට පොඩ්ඩක් මිස්යස් කරන ගතියක් තියෙනවා ලංකාවේ. ඔය කෝප් මිච්චර්ස් සමහරේ ඔය බෑන් වුණානින් අපේ කෝප් මිච්චර්ස් සමහරය. ඒ වගේ පේෂන් කෙනෙක් නිතර ඇවිල්ලා ඒව අරන් යනවා නම් ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් ගැන ඔයා පොඩ්ඩක් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් ජෙනුවින්ද නැද්ද මෙයා මේක මිස්යූස් කරනවාද කියලා ඔයාට ජජ් කරන්න පුළුවන් ඉන්න ඕන. ඔන්න ළමයි ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ගැන දලා අදහසක් මන් දුන්නා. දැන් බලමු අපි ප්‍රශ්නේ මොනවාද මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඩිෆිෂියන්සිස් කියලා අහන්නේ. අපි උත්තර ටික බලමු. මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අවුට් ඔෆ් ඩේට් එකට ළමයි අපි බලමු. මෙතන තියෙන ළමයි ඔන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ගත්ත ගමන් මුලින්ම බලන්න ඕනේ මේක තමයි. මෙතන ඔස්ත්‍රි එකේ වාර දීලා තියෙන දිනේ තියෙනවානේ. මම මේක නම් දාලා තියෙන්නේ 2021 3/7 කියලා. වාට SM එක තියෙන කාලේ ඒ වගේ වෙයි කියලා හිතලා තමයි එහෙම දැම්මේ. මේ මෙන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ තියෙන්නේ 2020 3/7 ළමයි. මෙතන 2021 තියෙන්නේ. එහෙනම් මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක out of data. ඊට පස්සේ ළමයි අපිට මෙතන ප්‍රෙස්ක්‍රයිබර්ගේ සිග්නේචර් එක නැහැ.
prescribe signature not included. ඊළඟ පොයින්ට් එක තමා ළමයි අපිට fluoxamine 500 mg මානි තියෙන්නේ. අපිට මේකේ fluoxamine වල ඩෝස් එක ඇසස් කරොත් BNF එකෙන් මේක තියෙන්නේ 50 to 100 mg daily taken in the evening තියෙන්නේ. හොඳේ. එතකොට prescription එකේ තියෙන ළමයි 500 මානි. මේකේ frequency එකත් මානි තියෙන්නේ. හරිනම් evening යන්න ඕනේ ඩෝස් එක 500 range එකට යන්නේ. එහෙනම් මේක තමයි fluoxamine dose is not in usual range and has wrong frequency. Usually give as evening doses. නෝට් එකේ ලියුවන් හරි. ඊට පස්සේ ළමයි මේකේ tablet olanzapine කියලා ලියලා තියෙනවා. olanzapine වල dosage form එක include කරලා තියෙනවා. හැබැයි fluoxamine වලට dosage form එකක් දීලා නැහැ. මේක ඕන එකක් වෙන්න පුළුවන්. IV, oral ඒ වගේ ඕන එකක් වෙන්න පුළුවන් ඩෝස්. ඒකෙන්ද හැම වෙලේම ඩෝසේජ් ෆෝම් එකක් ඉන්ක්ලූඩ් කරන්න ඕන. හොඳ ප්‍රෙස්ක්‍රයිබර් කෙනෙක් නම්. මේක අපි ලියනවා එකත් ෆ්ලුක්සිමින් ඩෝසේජ් ෆෝම් not included. ඊට පස්සේ ළමයි තව ඉම්පෝර්ටන්ට් එකක් මෙතන මිසින්. ප්‍රෙස්ක්‍රයිබර්ගේ ඇඩ්‍රස් එක නෑ. ප්‍රෙස්ක්‍රයිබර්ගේ ඇඩ්‍රස් එක not include කරලා තියෙනවා. ඊට පස්සේ අපේ ප්‍රශ්නේ හන්නේ ළමයි කොච්චර ටැබ්ලට් ගන්න කොලන්සපින් ඉෂුව කරනවද කියලා. කොලන්සපින් තියෙන්නේ 5 මිලිග්‍රෑම් නොක්ට කියලා නම. අපි දන්නවා 5 මිලිග්‍රෑම් නොක්ට කිව්වහම එකක් රෑට 5 මිලිග්‍රෑම් ටැබ්ලට් එකෙන් එකක් රෑට. මාසයක් කිව්වහම ළමයි අපි ටැබ්ලට් කීයක් ඉෂුව කරනවා. අපි ෆාමසි ප්‍රැක්ටිස් එකේදී ළමයි මාසයක් කියලා සලකන්නේ සති වලින්. කියන්නේ සති 4ක් තමයි මාසයක් කියලා සලකනවා. සතියට දවස් 7යි. එහෙනම් සති 4කට 28යි මාසෙකට ෆාමසි ප්‍රැක්ටිස් එකේදී දවස් 28යි. එහෙනම් අපි මෙතන ටැබ්ලට් 28යි issue කරන්නේ. මාසෙකට කියලා 30ක් ඒ වගේ issue කරන්නේ නැහැ. එතකොට ඔයාගේ උත්තරේ එන්න ඕන 28 tablet from olanzapine 5 mg tablet කියලා. No dosage form එකත් එක්ක ඔයා ලියන්න ටැබ්ලට් ගන්න. දවස් 3 වෙනි කේ අහනවා what are the patient and care advice for olanzapine. ඔන්න මං කිව්වා දැන් BNF එකේ ඇසස් කරන්න ඕනේ කියලා. ඔයා පිටුවන් කාර විදියට හොයාගෙන ටක් ගාලා ඇසස් කරන්න. මෙන්න ඔලන්සමින් තියෙනවා. අපි යනවා patient care advisors මෙන්න මෙතන තියෙන්නේ. මේක කියනවා patient no care should be advised on how to administer oral dispensable tablet. අපි මෙතන oral dispensable tablet එක dispense කරන්න නැති හින්දා අපිට ඒක ලියන්න බෑ මේකේ. ඊට පස්සේ අපිට මෙතනින් ඔන්න දැන් ෆර්දර් ඩීටේල් එකක් ඇසස් කරන්න බෑ ඔලන්සපින් ගැන. patient care advice. එහෙනම් අපි දැන් මෙතන කල්පනා කරනවා කොහොමද මේක මෙව්වා කරන්න කියලා. ඊට පස්සේ ඔන්න කතා කරනවා මේකේ group එක. මං කිව්වා මේක atypical antipsychotic එකක් කියලා. එහෙනම් අපි BNF එකේ තව චුට්ටක් එහි පාපසට වෙල්ලලා බලන්න ඕනේ ඒ antipsychotic වලට generally තියෙන guidelines ටික කොතනද තියෙන්නේ කියලා. ඔන්න ජෙනරලි තියෙන ගයිඩ්ලයින් ටික අපිට ඊට පිටු ටිකක් එහා මෙහා වුණාම ටග් ගාලා හොයාගත්ත හැකි. එතකොට ඔන්න ජෙනරලි ඇන්ටිසයිකොටික් ඩ්‍රග්ස් වලට තියෙන ගයිඩ්ලයින්ස් අතේ තියෙනවා. ඔන්න patient and care advices මොනවද කියලා. ඔන්න මේ ටික වාට ලියත හැකි. ෆොටෝ සෙන්සිටේෂන් එක තියෙනවා. ඒක නිසා patientට direct sunlight එක avoid කරන්න කියලා instruction දෙන්න ඕන. drive in and skill tasks drowsiness එන හින්දා ඒවා affect වෙනවා. ඒකට ඔයාලට ලියන්න පුළුවන් alcohol වල effect එක enhance වෙන්න පුළුවන් මේක එක්ක එකට ගත්තොත් කියලා. ඒ එහෙම ටික මෙතන තියෙනවා. ඔන්න ඒ ටික ගලපලා ඔයා මෙතන උත්තර ලියන අරගත වෙනම ඔයාලට අට් කරන්න පුළුවන් do not swallow the oral dispersible tablet allowing the dissolve allow it dissolve in the mouth කියලා කියන්න පුළුවන්. හැබැයි මෙතන අපි oral dispersible එක ඩිස්පෙන්ස් කරන්න නැති හින්දා ඒක 100ට 100ක් මෙතෙන්ට ගලපෙන්නේ නැහැ. මෙන්න මේ යට තියෙන තුන තමයි mainly ඔයාලා ලියන්න ඕන. should avoid direct sunlight with high doses drowsiness may affect performance of skill tasks effect of alcohol enhance avoid concurrent use.
ඔය ටික තමයි මේන්ලි ඔයාලා ලියන්න ඕන. ඊළඟට මේක අපි කතා කරා ළමයි. ඊළඟට අපිට පස්වෙනි ප්‍රශ්නේ විදියට තියෙන්නේ මේ ප්‍රිපරේෂන් එකක් දීලා ළමයි ලයිට් මැග්නීසියම් කාබනේට් තියෙනවා, මෙන්තෝල් තියෙනවා, ඉකැප්ලිච් සොයිල් තියෙනවා, වෝටර් 2000 ml, සෙන්ට් 120 ml කියලා තියෙනවා, ලේබල් ඇකෝඩින්ලි කියලා තියෙනවා. ඔන්න මෙතනදී ළමයි මේ ලේබල් ඇකෝඩින්ලි එහෙම කිව්වහම වාට ඒක මොකද්ද කරන්න කියන එක ගැන අදහසක් තියෙන්න ඕන ළමයි. ෆාමසි වල ස්ටම්පරෝනිස් ප්‍රිපරේෂන්ස් වලට ඉදදී ප්‍රෙස්ක්‍රිප්ෂන් වල ළමයි මේන් ෆාඩ් දෙකක් එනවා ලේබල් වලට, එකක් ලේබල් ඇකෝඩින්ලි, අනික ලේබල් සූටබලි. ලේබල් ඇකෝඩින්ලි කිව්වහම ළමයි ප්‍රිපරේෂන් එකේ ඔෆිෂියල් නම ලියපහන් ඇති මොකද්ද කියලා. ලේබල් සූටබලි කියලා આવොත් එහෙම මේ මාස්ටර් ෆෝමියුලා එකේ තියෙන ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න ඔයා කැල්කියුලේෂන් එක කරන amount එකට ලේබල් එකේ ලියලා තියන්න ඕන. මෙතෙන්ට ලේබල් සූටබලි කියලා આવොත්, ලේබල් ඇකෝඩින්ලි කියලා આવොත් මේකේ ඔෆිෂියල් නම ලියපහන් ඇති. අපි හිතමු මේක මෙතන මේ ටික බලපුවම ඔයාලට මොකද්ද මතක් වෙන්නේ? මොකද්ද මේක? මේක ඇවිල්ලා menthol and eucalyptus oil inhalation. menthol and eucalyptus oil inhalation BP තමා මේකේ official name එක. අන්න label accordingly කියලා දීපහන් label එකේ ඒ නම ලියපහන් හරි. අපිට මේක කියන write the method of preparation, design the label, write the container. ඔන්න මේ දැන් ඔය වාහිතයි මේ විනාඩි තුනට මේක කරගන්න පුළුවන්ද එහෙම කියලා. මෙතඩ් ඔෆ් ප්‍රිපරේෂන් සහවුවොත් එහෙම ළමයි හැලිනම් ලියන්න යන්න එපා. පුළුවන් තරම් කෙටියෙන් ලියන්න. ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කෙටි උත්තර. මෙතඩ් ඔෆ් ප්‍රිපරේෂන් ලියනකොට කෙටියෙන්ම ලියන්න පුළුවන් තරම් කෙටි කරලා ලේබල් එක ටග් ගාලා ඩිසයින් කරන්න, ලේබල් අතින්ම ඩිසයින් කරන්න පුරුදු වෙනවා නම් හොඳයි ළමයි. අඩි රූල් තියලා තියා ඇඳලා එහෙම කරන්න ලොකු කාලයක් එතනදී වට නැහැ. කන්ටේනර් එක ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන ඕන. ඉස්සෙල්ලාම ප්‍රිපරේෂන් එකක් ඔයා බලද්දී මේක ඉන්ටර්නල්ද එක්ස්ටර්නල්ද කියලා ඉස්සෙල්ලා ඩිසයිඩ් කරන්න. ඊට පස්සේ ඩෝසේජ් ෆෝම් එක මොකක්ද කියලා ඩිසයිඩ් කරලා ඒ අනුව කන්ටේනර් එක ඩිසයිඩ් කරන්න ඔයා. අපි ඉස්සෙල්ලාට කතා කරමු කොහොමද කන්ටේනර් තෝරන්නේ මේවට කියන එක ගැන. ඔක්කොම එකින් කතා කරලා ඉවර කරන්න බෑ ළමයි. අපිට ඊළඟට මේක උත්තර ගන්න කොහොමද කියලා බලමු අපි. මේක මෙතඩ් ඔෆ් ප්‍රිපරේෂන් එක අහන්නේ. මේක මෙන්තෝලික කැලිප්ටස් ඔයිල් ඉන්හැලෂන් බීපී එක. මේක මුලින්ම ළමයි මෙන්තෝලුයි ඊකැලිප්ටස් ඔයිලුයි මෝටා එකට දාලා හොඳට ටයිටුරේට් කරන්න ඕන ෆැසල් එක යූස් කරලා. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි ළමයි මෙන්තෝල් ක්‍රිස්ටලුයි ඊකැලිප්ටස් ඔයිලුයි තව වෝටර් පොඩි amount එකක දාලා හොඳ අපි කියන ටටියුරේට් කරන්න ඕන කියලා. මේක මෝට්ලා වෙසල් එකේ තියාගෙනම කරන්න පුළුවන්. කළා ඒකට පොඩ පොඩ ලයිට් මැග්නීසියම් කාබනේට් ඇඩ් කරන්න ඕන. ෆියුරිෆයිඩ් මේ කියන්නේ වෝටර් ඇඩ් කරන්න නම් කලින් ඒක ට්‍රාන්ස්ෆර් කරන්න ඕන අපි මෙෂරින් ග්ලාස් එකට. අපි දන්නවා අපි ප්‍රිපරේෂන්ස් කරන මෙෂරින් ග්ලාස් එකේනේ. ඔයා මෝටර් ඇන් ෆැසල් එකේ හදාගත්ත ටික මෙෂරින් ග්ලාස් එකට ට්‍රාන්ස්ෆර් කළා. ග්ලාස් රොඩ් එකකින් හොඳට ස්ටය කරන ගමන් ඒක ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ. ඊට පස්සේ ෆයිනල් වොලියුම් එකට ෆියුරිෆයිඩ් වෝටර් එක දාලා වොලියුම් අප් කරහන් හරි. ඔය ටික ඔයා කොහොම කලපලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ලේබල් එක ගන්නකොට ළමයි පොඩි ලේබල් ගැන අපි පොඩ්ඩක් කතා කරලා ඉමු. ඊට පස්සේ ආපහු ලේබල් එකට එමු අපි මෙතන. NMRA regulations අනුව extemporaneously dispense කරන preparation එක මේ ඉන්ෆර්මේෂන්ස් ඔයා ඉන්ක්ලූඩ් කරලා තියෙන්න ඕන.
මේ ටික ජෙනරලි වා කියව ගන්න ලොකු දෙයක් නැහැ මේ මේ ඇක් මේ අපි කියන කොමියුනිටි ෆාමිස් ප්‍රැක්ටිස් එකට NMR එකකින් ඉෂු කරලා තියෙන ගයිඩ්ලයින්ස් වල ටිකක් තමයි උපටාගෙන තියෙන්නේ. ෆාමසි සෙල්ෆ් කරන්න ඕන කස්ටමර්ට ඩිසිෂන් ගන්න විදිහට එක ගැන මෙඩිසින් සහ අද හෙල් කයර් ප්‍රඩක්ට් වල මේකෙත් එකමයි කියන්නේ අර ෆාමසි කස්ටමර්ට හැම වෙලේම සපෝට් කරන්න ඕන මේ එයාගේ එයාට කම්පැටබල් ෆයිස් රේන්ජ් එක සහ ඒ දේවල් එක ප්‍රඩක්ට් එකක් සිලෙක්ට් කරගන්න කොහොමද කියන එක. ෆාමසිස්ට ඩවුට් එකක් හරි මොනවා හරි එහෙම දෙයක් තියෙනවා නම් පේෂන්ව අපි යොමු කරන්න ඕන යාගේ ප්‍රෙස්ක්‍රයිබර්ට යාගේ ඩවුට් එක ක්ලියර් කරගන්න. ඊළඟ එකේ කියනවා ෆාමසි සුට් අෆෝර්ඩ් ද කස්ටමර් සෆිෂියන් ඔපචුනිටි ෆෝර් පර්සනල් කන්සල්ටේෂන්. ඒ කියන්නේ පර්සනලි දෙඩෙකුට කන්සල්ට් කරන්න එහෙම නැත්නම් උපදෙස් දෙන්න ෆාමසිස් කෙනෙක් හැකියාවක් තියෙන්න ඕන. ෆාමසිස් කෙනෙක් පේෂන්ට් කෙනෙකුට අපි කියන ඕවරල් එහෙම නැත්නම් වර්බල් ඉන්ෆර්මේෂන් සහ ඇඩ්වයිසස් සහ රිටන් ඇඩ්වයිසස් තමයි අපි ඩ්‍රග් ඩිස්පෙන්ස් කරන ඇනුවල් ඔෆ් එකක හරි මොනවා හරි ඒවැල් යන අපි රිටන් ඉන්ස්ට්‍රක්ෂන් ඒ වගේම අපි වර්බලි එක දෙන ඕවරල් ඉන්ස්ට්‍රක්ෂන් උත් දෙන්න ඕන. ඒක අපි මේ නීතියෙන් බැඳලා ඉන්නවා මේ පේෂන් ඩිමාන්ඩ් කරන ලැන්ග්වේජ් එකකින් දෙන්න සිංහරාලි දෙමළ හරි ඉංග්ලිෂ් වලින් හරි මේවා කොච්චර දුරට ප්‍රායෝගිකද කියන එක ගැටලුවක්. ඒකට ගයිඩ්ලයින් එක ඒක තමයි. ලේබල් එකක අනිවාර්යෙන් මෙන්න මේ කම්පෝනන්ට්ස් ටික ඇඩ් වෙලා තියෙනවා ළමයි. නේම් ඔෆ් ද පේෂන් නේම් ස්ට්‍රෙන්ත් බැච් නම්බර් එකක් තියෙනවා නම් ඒක එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා නම් ඒක රීපැක් කරපු හරි අල්ටින් ලාර්ජ් පැක් එකකින් අරන් ඩිස්ටන්ස් කරන එක හරි මේ දේවල් ඇඩ් කරන්න ඕන. ඩෝසේජ් එකයි සහ යූස් කරන්න ඉන්ස්ට්‍රක්ෂන් ඇඩ් කරන්න ඕන. ඩිලිව කරපු ඩේට් එක ඇඩ් කරන්න ඕන ලේබල් එක. ස්ටෝරේජ් ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනම් ඒවා ඇඩ් කරන්න ඕන. ෆාමසිය නේම් එකයි ඇඩ්‍රස් එකයි ඇඩ් කරන්න ඕන. ෆෝ එක්ස්ටර්නල් යූස් ඔන්ලි කියන ස්ටේට්මන්ට් එක රතු පාටින් ඇඩ් කරන්න ඕන එක්ස්ටර්නල් ප්‍රිපරේෂන්ස් වලට සහ ටොපිකල් යූස් කරන ඒවට. ෂේක්ටි බිෆෝ යූස් අපි ඇඩ් කරන්න ඕන රිලවන්ට් ලික්විඩ් ප්‍රිපරේෂන්ස් වලට අපි සස්පෙන්ෂන් එකක් ඉමල්ෂන් එකක් වගේ දේවල් ඩිස්ටන්ස් කරනකොට. මේ අර කිව්ව කතාව ටිකම තියෙන්නේ පේෂන් ඉල්ලන ලැන්ග්වේජ් එකකින් යාට ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න බැඳලා ඉන්නවා අපි. ෆාමසිස්ගේ ඇටිටියුඩ් එක හැම වෙලේම කස්ටමර්ට එහෙම නැත්නම් පේෂන්ට් ගැරන්ටි කරන්න ඕන එයා හරි සර්විස් එකක් හරි ප්‍රොඩක්ට් එකක් ගන්නවා කියන එක ගැන. ලේබල් ගැන අපි තවදුරටත් මෙන්න මෙතනදී තමයි වාගේ ඔලුවට දාගන්න ඕන පොයින්ට් එක තියෙන්නේ කොහොමද එක්ස්ටර්නල් ප්‍රිපරේෂන් එකකට ලේබල් එකක් ඔයාලා ඩිසයින් කරගන්න කියන එක ගැන. මුලින්ම ළමයි ඔයා රෙකනයිස් කරන්න ඕන ප්‍රිපරේෂන් එක ඉන්ටර්නල්ද එක්ස්ටර්නල්ද කියලා. ඒ අනුව තමයි ඔයා ලේබල් එකේ කලර් එක තීරණය කරන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා ලේබල් එකක් ඉන්ටර්නල් ප්‍රිපරේෂන්ස් නම් මෙන්න මෙතන තියෙනවා. බැක් කලර් ලේබල් එකක් තමයි ඉන්ටර්නල් ප්‍රිපරේෂන්ස් වලට යන්නේ. රෙඩ් කලර් ලේබල් එකක් තමයි සෝරි මෙතන පොඩි මිස්ටේක් එකක් තියෙනවා ළමයි. මේක ඉන්ටර්නල් කියලා හැදෙන්න ඕන. ඕල් ඉන්ටර්නල් ප්‍රිපරේෂන්ස් වලට රෙඩ් කලර් ලේබල් එකක් එන්න ඕන. මම මේක PDF එක අප්ලෝඩ් කරනකොට ඒක කරෙක්ට් කරලා අප්ලෝඩ් කරන්න. මෙතන ටයිපින් මිස්ටේක් එකක් කරලා තියෙනවා. බ්ලැක් කලර් ඒවා ඉන්ටර්නල් රෙඩ් කලර් ඒවා එක්ස්ටර්නල් ප්‍රිපරේෂන්ස් වලට. ඒ වගේම එක්ස්ටර්නල් ප්‍රිපරේෂන්ස් වලට එක්ස්ටර්නල් යූස් ඔන්ලි කියලා රෙඩ් කලර් එකකින් ඇඩ් කරන්න ඕන.
ඊට පස්සේ අර මං කලිනුත් මතක් කරගන්න ලේබල් රෙකෝඩින්ල කියලා තියෙනවා නම් නේම් ඔෆ් ද ප්‍රොඩක්ට් එකේ ඔෆිෂියල් ස්ටෑන්ඩඩ් එකට අනුව ලියන්න ඕන ඔෆිෂියල් නම. ලේබල් සූටබිලි නම් ෆෝමියුලා එක ලියන්න ඕන තියලා තියෙන ප්‍රොඩක්ට් එකේ. ඊට පස්සේ තව අපි කියනවා ඇඩිෂනල් ලේබල්, එහෙම නැත්නම් කෝෂනරි ලේබල් කියලා අපි කියනවා. ඒවා ඇඩ් කරන්න ඕන සමහර ප්‍රිපරේෂන් වලට. අපි නොට් ටු බී ටේකන් කියලා රෙඩ් කලර් වලින් ඇඩ් කරනවා, මවුත් වොෂ්, නැල්සන් ගාගල් සහ ට්‍රෝට් පේඩ් කියන ඩෝසස් ෆෝම් හතරට. මේ හතර තමයි මේන්ලි නොට් ටු බී ටේකන් ඇඩ් වෙන්නේ. ඊට පස්සේ ෂේක් ද බොටල් අපි රෙඩ් හරි බ්ලැක් හරි කලයකින් ලේබල් එකට එන විදිහට ප්‍රිපරේෂන් එක අනුව ඇඩ් කරන්න ඕන. ඉන්හැලෂන්ස් වලට, ඉමල්ෂන් වලට, සස්පෙන්ෂන් වලට, කැලමයිල් ලෝෂන් එකට සහ ඕල් මික්චර්ස් කැන්ටේනින් ඉන්සොලියබල් බට් ඩිෆියුසිබල් සබ්ස්ටන්සස් ඇන් ඉන්සොලියබල් ඉන්ඩිෆියුසිබල් සබ්ස්ටන්සස්. මේ සබ්ස්ටන්සස් වර්ග දෙකම තියෙන මොනවා හරි මික්ච එකක් තියෙනවා නම් ඒකටත් ඔයා ෂේක් ද බොටල් ඇඩිෂනල් ලේබල් එක ඇඩ් කරන්න ඕන. දැන් අපි බලමු ඔයාට මතක තියාගන්න තියෙන මොනවද ඉන්ටර්නල් ඉන්සොලියබල් බට් ඩිෆියුසිබල් ඒවා මොනවද, ඉන්සොලියබල් ඩිෆියුසිබල් ඒවා මොනවද කියලා. ඉන්සොලියබල් ඉන්ඩිෆියුසිබල් සබ්ස්ටන්සස් තියෙනවා ළමයි මැග්නීසියම් කාර්බනේට් හෙවි එක, මැග්නීසියම් කාර්බනේට් ලයිට් එක, මැග්නීසියම් ට්‍රයිසිලිකේට් කැවෝලි. ඔන්න ඕවා මොනා හරි එතනවා නම් ඒකට ෂේක් ද බොටල් එක ගහන්න ඕන. ඊට පස්සේ තියෙනවා ළමයි ඉන්සොලියබල් ඇන්ඩ් ඉන්ඩිවිසිබල් සබ්ස්ටන්සස් ඉන්ටර්නලි යූස් වෙන ඒවා අපි කතා කරනවා. පැරසිටමෝල් ඇසිටමනෝෆින් කියලත් අපි කියනවා. පැරසිටමෝල් සාමාන්‍යයෙන් බීපී ස්ටෑන්ඩර්ඩ් නම ඇසිටමනෝෆින් කියලා USP කියන්නේ ඇමරිකාවේ භාවිතා වෙන නම්. ඇස්පිරින් වලට ඇසිටයිසලසිටික් ඇසිඩ් කියලත් කියනවා ළමයි. සල්පඩිබිඩී චෝක් සහ පිනෝබාබිටෝ ඉන්ටර්නලි යූස් කරන ඉන්ඩිෆියුසිබල් ඉන්සොලියබල් සබ්ස්ටන්ස් ටික තමයි ওই ටික. ඊට පස්සේ ඉන්සොලියබල් ඇන්ඩ් ඉන්ඩිෆියුසිබල් සබ්ස්ටන්සස් එක්ස්ටර්නලි යූස් කරන ටික කැලමයින්, සින්ක් ඔක්සයිඩ්, සල්ෆර් හයිඩ්‍රොකෝඩිසොන් මේලි හම්බෙන්නේ වාට ওই ටික තමයි. ඔන්න දැන් ওই කියපු සබ්ස්ටන්සස් මොනවා හරි මිච්ච එක තියෙනවා නම් ඒකට ෂේක් ද බොටල් ලේබල් එක ඇඩ් වෙන්න ඕන. ඔන්න දැන් ලේබල් එක ගැන වාට දලාදහසක් දුන්නා. අපි දැන් බලමු ප්‍රශ්නේ කොහොමද ලේබල් එක ඩිසයින් කරන්න කියලා. මේක මම කිව්වා මෙන්තෝල් ඇන්ඩ් යුකලිප්ටස් ඔයිල් ඉන්හැලෂන් එක කියලා. එහෙනම් මේක ඉන්හැලෂන් එකක්. එක්ස්ටර්නල් යූස් කරන්නේ අපි රෙඩ් කලර් ලේබල් තමයි සිලෙක්ට් කරන්නේ. අපි රෙඩ් කලරකින් සිලෙක්ට් කරා මේකට අනිවාර්යෙන් මම කිව්වා ඉන්හැලෂන් වලට ෂේක් ද බොටල් එනවා කියලා. ෂේක් ද බොටල් ගහනවා මම කිව්වා. ඊට පස්සේ ඉන්හැලෂන් වලට නොට් ටු බීට් එකක් එනවා කියලා, ඒකත් නොට් ටු බීට් එකක් කියලා ගහනවා. දැන් වාට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේකේ එක්ස්ටර්නල් ඔන්ලි එක්ස්ටර්නල් යූස් ඔන්ලි කියන එකක් ගහන්න ඕනේද කියලා. අපි ළමයි නොට් ටු බීට් එකක් ගහනවා නම් එක්ස්ටර්නල් ඔන්ලි කියන එක ගහන්නේ නැහැ. ඒක හරි ගැලපෙන්නේ නැහැ නිකන් එළහරකයි මීහරකයි වගේ. ඒක නිසා අපි එක්ස්ටර්නල් ඔන්ලි කියන එක නොට් ටු බීට් එකක් එනවා නම් ස්ටෑන්ඩර්ඩ් ප්‍රිපරේෂන් එකකට ගහන්නේ. අපි නොට් ටු බීට් එකෙන් සහ ෂේක් ද බොටල් උඩින්ම ගහනවා. ඊට පස්සේ මේක ලේබල් එකේ බොඩි එක විදිහට මේක ගන්නවා. පේෂන්ගේ නේම් එක අනිවාර්යෙන් ලියන්න ඕන සයිඩ් එක අයිනින්. ඒජ් එක තියෙනවා නම් ඒජ් එක මේ පැත්තේ අයිනින් දාන්න. අනිවාර්යෙන් ප්‍රිපරේෂන් කරන එකේ කන්ටෙන්ට් එක වොලියුම් එක හරි බර හරි ඊළඟට මෙතනින් දාන්න ඕන. ඊට පස්සේ ලේබල් එකෝඩින්ලි කියලා තියෙනවා නම් මෙතනින් ප්‍රිපරේෂන් එකේ ඔෆිෂියල් නම ලියන්න ඕන. මෙන්තෝල් ඇන්ඩ් ඉකල්ප්ටස් ඔයිල් ඉන්හැලෂන් බීපී. ලේබල් සූටබිලි කියලා තියෙනවා නම් මේක මෙහෙම ලියන්නේ, මේක මාස්ටර් ෆෝමියුලා එක දිග අරලා ලියන්න ඕන. ඊට පස්සේ කී ලියන්නේ පේෂන් ඇඩ්වයිස් එක කොහොමද මේක යූස් කරන්න කියලා. මේක යූස් කරන්නේ ඇඩ්වන්ටිස් මුල් ටු ෆයින්ඩ් ඔෆ් හොට් නොට් බොයිලින් වෝටර් ඇන්ඩ් ඉන්හේල් ද වේෆර් ටුවයිස් ඩේලි. පේෂන්ට දෙන ඉන්ස්ට්‍රක්ෂන් එක ඊළඟට ඇඩ් කරනවා. ඊට පස්සේ දිනේ ඇඩ් කරනවා. හැම වෙලේම ළමයි දිනේ ලියනකොට මේ ෆෝමැට් එකටම ලියන්න.
මුලින්ම දිනේ ඊට පස්සේ මාසෙ ඊට පස්සේ අවුරුද්ද අරහෙ මෙහෙන් මෙතන මෙහෙට දිනේ දාලා මෙහෙට මාසෙ දාලා අවුරුද්ද මෙහෙට දාලා එහෙම ලියන්න එපා මේ ෆෝමැට් එක නෝ ලියන්න ඊට පස්සේ මේ පැත්තේ ආයෙනින් සිග්නේච් එක ඔයා එක්සෑම් එකේ දිනම් මෙතනට ඉන්ඩෙක්ස් නම්බරේ දැම්මත් කමන්නේ සිග්නේච් එක කියලා යටින් ලියන්න ඕන මේ වගේ එහෙම ඊට පස්සේ ලේබල් එකේ යටින් ඔයා මේ ප්‍රිපරේෂන් එක කරන තැන නම දාන්න ඕන මෙතක් ගොඩක් වෙලාවට කොළඹ යුනිවර්සිටි එකේ ෆිසියොලොජි ලැබ් එක තමයි ඔයාට හම්බෙන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිසියොලොජි ෆැකල්ටි ඔෆ් මෙඩිසින් යුනිවර්සිටි ඔෆ් කොළඹ ඒක යට තමයි දාන ඕන රෙඩ් කලර් එකෙන් ඔයාගේ ලේබල් එක ඕකේ නෝ ඔන්න ඔයාට පොයින්ට් එකක් කියලා දෙනවා ලේබල් එක හරියටද ඩිසයින් වෙලාද කියලා හොයාගන්න මේක ටිප් එකක් ඔයා කෝෂනරි ලේබල් එක තියෙන ලේබල් එකක් ආවොත් ඒක එකේ ඉඳන් ගන්නොත් පාට් නමයක් එන්න ඕන මං කියන එකත් දෙනවා ඔයාට කෝෂනරි ලේබල් එක හරියට ලේබල් එකක් ඩිසයින් වෙලා නම් එකට අනිවාර්යෙන් පාට් නමයක් තියෙන්න ඕන මෙහෙම ගනින්න මේ කෝෂනරි ලේබල් දෙකම එකයි එකයි පේෂන් ගේ නේම් එක දෙක තුන හතර පහ හය හත අට නමි ඔය එකක් හරි වඩ මිස් වෙලා නම් ලේබල් එක ඩබල් චෙක් කරන්න වාට කෝෂනරි ලේබල් එහෙම නැත්නම් ඇඩිෂනල් ලේබල් නැතුව තියෙනවා නම් කම්පෝනන්ට් අටක් තියෙන්න ඕනේ එතකොට මේ නමේ අටකට බහිනවා කෝෂනරි ලේබල් නැති එකක නම් ඔක තමයි පොයින්ට් එක ගැනලා මොනවා හරි මිස් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඩබල් චෙක් කරන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඊට පස්සේ මේක අහන්නේ කන්ටේනර් එක අපි කිව්වා මේක එක්ස්ටර්නල් ප්‍රෙපරේෂන් එකක් කියලා අපි කන්ටේනර්ස් ගැන ඉන් ඩීටේල් තව ප්‍රශ්න එකකදී කතා කරමු මෙතනදී ඔක්කොම කතා කරන්න කිව්වොත් මේක ඔයාට බෝරින් වෙනවා මට බෝරින් වෙනවා අපි යූස් කරන්නේ මේ ෆ්ලූටඩ් ග්ලාස් බොටල් තමයි එක්ස්ටර්නල් ප්‍රෙපරේෂන් වලට අපි ඒක ලියන්නේ ෆ්ලූටඩ් ඇම්බර් කලර් ග්ලාස් බොටල් විත් ස්ක්‍රූ කැප් ක්ලෝසර් කියලා අපි කන්ටේනර් එකේ එකට එන ක්ලෝසර් එකත් එක්කම කම්බයින් කරලා තමයි ලියන්නේ ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි ළමයි identification මේ වගේ substances ටිකක් දීලා වාට ඒවා මොනවද කියලා identify කරන්න දෙන්න පුළුවන් OSP එකකදී මං කිව්වා වාට පටන් ගද්දිම මේක වාට pharmaceutical preparations වලට ගන්න ingredients වල organoleptic properties අපි කියනවා අපිට මේ දැනෙන ඒවා appearance එක color එක odor එක taste එක වගේ දැනෙන දේවල් වලින් දෙයක් අඳුර ගන්න හැකියාව තියෙන්න ඕන pharmaceutical level taste එක නම් අපිට හැම වෙලේම ඉව කරන්න බෑ මොකද මේ හැම එකක්ම කාලා බලන්න බෑනේ poisonous තියෙනවා එහෙම ප්‍රශ්නයක් තියෙනවා හැබැයි අනිත් sense එකේ ඒවා color එක appearance එක ඒ වගේම odor එකක් එනවා නම් ඒක අපිට සෙන්ස් කරන්න පුළුවන් ඒවෙන් අතුර ගන්න පුළුවන් වෙන ඕනේ දීලා තියෙනවා දැන් හොඳට බලා ගන්න මේවා ඔයාට මේව නම් ටික මම පැහැදිලි කරන්න කලින් මේව අතුර ගන්න පුළුවන් නම් හොඳයි ඔයාගේ තත්ත්වේ මෙතන නිල් පාට ඩස්ට් එකක් තියෙනවා මෙතන රෝස් පාට එකක් මෙතන කහ පාට වගේ එකක් මෙතන පොඩ්ඩක් දම් පාට රවරු කොළු එකක් වගේ එකක් තියෙනවා මෙතන සුදු පාට නිකන් පිටි වගේ ingredient එකක් තියෙනවා මේකේ ළමයි ABCD අඳුර ගන්න ගුවාම ඔයා මේවා මොකද ලියන්නේ OSP එකේ අංකේ 6 දැම්මා A අකුර දැම්මා B අකුර දැම්මා C D දැම්මා E දැම්මා ඒක මොකද්ද කියලා ඉස්සරහන් ලිව්වන් ඔන්න දැන් අපි අඳුර ගමු ළමයි A අකුරෙන් තියෙන්නේ ළමයි hydrated copper sulfate උන් මේක copper sulfate කියලා නිකන් ලියන්න එපා copper sulfate වල නිකන් එක සුදු පාට රුදු පාටක් තියෙන්නේ hydrated form එක තමයි නිල් පාටින් තියෙන්නේ නහ hydrated copper sulfate තමයි පළවෙනි එක ඊට පස්සේ මෙතන තියෙන ළමයි calamine මේ තියෙන්නේ calamine ඊට පස්සේ මෙතන කහ පාටට මේ තියෙන ingredient එක precipitated sulfur මේවා නිකන් sulfur කියලා ලිව්වොත් අර ලකුණු හම්බි ඒකට අර ස්ටෑන්ඩර්ඩ් එකට ලියන එක ඔයාගේ අර බලන කෙනාටත් ඔයා එතකොට ඇලිගන්ස් එහෙම වෙනවා නම් මෙහෙම ප්‍රොෆෙෂනලි උත්තර ලියන්න ඊට පස්සේ
මෙතන තියෙනවා මේ දම්පාට වගේ රසය. මේක ළමයි පොටෑසියම් පර්මැංගනේට් අපි KMnO4 කියලා කියනවා. මේකේ මේ සුදු පාටට ටිකක් පිටි වගේ තියෙන එක මේක සින්ක් ඔක්සයිඩ්. ඔන්න දැන් මේවා අඳුරගත්ත ළමයි එක වගේ ඕගනෝලොප්ටික් ඒ කියන්නේ පේන විදිය සහ දකින විදිය එක වගේ ගොඩාක් සබ්ස්ටන්සස් තියෙනවා. ඒ වඳුරගන්න ඔයාලට සමා හැකියාවක් තියෙන්න ඕනේ. මම මෙතන කොමන්ලි ඔයාලට පැටලවෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් දාලා තියෙනවා. මෙතන හයිඩ්‍රේටඩ් ෆෝම් එකයි ඇන්හයිඩ්‍රස් කොපසල්ෆේට් එකයි කොහොමද කියන එක මේ ඉමේජ් එකේ තියෙනවා. හයිඩ්‍රේටඩ් එක නිල් පාටයි. ඔන්න මේක දෙක පැටලවෙන දෙකක් ළමයි. අයඩින් සහ පොටෑසියම් පර්කැම්මැංගනේට්. සාමාන්‍යයෙන් අයඩින් වල අර ක්‍රිස්ටල් ගතිය පොඩ්ඩක් පොඩියට තියෙන්නේ සහ කළු පාටට හුරුයි. පොටෑසියම් පර්මැංගනේට් වල ක්‍රිස්ටල් එක ටිකක් ලොකුයි සහ එයාගේ දම් පාටට හුරු ගතිය වැඩි. ඊට පස්සේ සින්කොයිසයිඩ් සහ බෙන්සොයික් ඇසිඩ් ගත්තොත් සින්කොස් සයිඩ් එකට වඩා බෙන්සොයික් ඇසිඩ් එකේ අර ක්‍රිස්ටල් ගතිය පොඩ්ඩක් වගේ තියෙන මේ පිටි වගේ එකක් තමයි සුදු පාටට තියෙන්නේ. ඊට පස්සේ ලවට පැටලගෙන එකක් තමයි බෙන්ටොනයිට් සහ කැලමයි. අපි බෙන්ටොනයිට් කියන්නේ අපි කියන සස්පෙන්ඩින් ඒජන්ට් එකක් තියෙන බෙන්ටොනයිට් කියලා. ප්‍රිපරේෂන්ස් වල ඒකයි කැලමයින් එකයි සාමාන්‍ය වෙලාවට එක වගේ පේනවා. මොකද මේ කැලමයින් එක සමහර ඒවා හොඳ ෆ්‍රෙෂ් රෝස පාටක් තියෙන. හැබැයි මේක පොඩ පරණ වෙනකොට මේ බෙන්ටොනයිට් වලට හුරු පාටකට එන අවස්ථා තියෙනවා. ඒවා පැටලැමෙන තැන් ළමයි ඒවා පොඩ්ඩක් ඔයාලා ක්ලියර් කරගන්න. මේක උත්තර ටික ක්ලියර් කියලා හිතනවා. ඊළවස් ළමයි තියෙන ප්‍රශ්නේ මෙන්න මේ වගේ මොන හරි ඩයග්‍රෑම් එකක් හරි රූප සටහනක් හරි මොකක් හරි එහෙම දීලා ඔයාගෙන් ඒකින් ප්‍රශ්න අහන්නත් පුළුවන්. මෙතනදී තියෙන ළමයි ඩ්‍රග් කන්සන්ට්‍රේෂන් එක ටයිම් එකත් එක්ක වෙන කර්ව් ටිකක් දීලා අහනවා. write the most relevant oral drug delivery system for bowker. අපෙන් අහන්නේ මේ කර්ව් වලට ගැලපෙන oral drug delivery system එක මොකක්ද කියලා. දැන් ඔයාලට ළමයි මේ කර්ව්ස් ටික දැක්කහම පොඩි අදහසක් එන්න ඕනේ මෙයාල මොනවද කියලා. දැන් මට නිකන් බැලුවහම මේ සී කියන එක නම් නිකන් අර control release වගේ oral නේ ගන්න ළමයි. දැන් අපිට මේ IV දෙන ඒවා ඒ වගේ ගැන හිතන්න බෑ. oral ගන්න doses form ටික ගැන තමයි මෙතනදි හිතන්න ඕනේ. ඊට පස්සේ මට මෙන්න මේක B කියන එක නිකන් හිතනවා sustained release වගේ පොඩ්ඩක් අර ටික රිලීස් වෙනා එහෙම කාලයක් තියෙනවා. A කියන එක ටග් ගාලා රිලීස් කරලා ටග් ගාලා මේක immediate release වගේ. ඊට පස්සේ මේ D කියන එක තමයි පොඩ්ඩක් නිකන් ප්‍රශ්නයක් වගේ තියෙන්නේ. ඒකේ ටිකක් රිලීස් එක පොඩ්ඩක් ඩිලේ වෙලා එහෙම ආයෙ පීක් එකට ගිහින් මේක නිකන් ඩිලේඩ් රිලීස් වගේ කියලා එහෙම හිතෙනවා. මේවා ඔයා වැඩ කරලා පොඩි අදහසක් තියෙන්න ඕන. අපි බලමු A B C D මොනවද සහ ඒ කොහොමද වෙන්නේ කියලා. A ළමයි immediate release A curve එක. B curve එක ළමයි මං කිව්වේ සස්ටේන් රිලීස් වලට එන්නේ. ඊපස්සේ C curve එක ළමයි මං කිව්වා control release වලට. ඊට පස්සේ D curve එක delayed release වලට එන්නේ. මේවා recognize කරන්න ඔයාලට ability එක තියෙන්න ඕනේ. අපි මේට අමතරව තව ටිකක් කතා කරමු. මේවා මේ වගේ ප්‍රශ්නත් අහන්න පුළුවන්. මේ area under curve කියලා අපි කියන්නේ මේ වගේ diagram එකක් දීලා ඒකේ ප්‍රශ්න අහන්නත් පුළුවන්. මේකේ area under the curve එක ගත්තොත් මේකේ drug එක mount එක තියෙනවා. මේක time එකත් එක්ක pair වෙන විදිය තමයි තියෙන්නේ. මේ curve එකට අපි කියනවා area under the curve කියලා. මේ curve එකට යට වෙන ටිකට Cmax එක කියනවා. මේකේ highest concentration එක කියලා කියනවා අපි. මේ හරියට තමයි T half එක අපි කියන half life එක කියලා. drug එකේ concentration එක half වෙන යන කාලේ මෙතන C minus කියලා කියන අපි lowest concentration එක report වෙන කාලේ. මේක තව ටිකක් අපි in detail කතා කරොත් එහෙම plasma drug concentration එක මේක time එක අපි මේ curve එක මෙහෙම ඇද්දොත් පළවෙනියට මේක action එක
මිනිමම් ඉෆෙක්ටිව් කන්සන්ට්‍රේෂන් එක ඇචීව් කරන ටයිම් එක තමයි ඔන්සෙට් ඔෆ් ඇක්ෂන් එක කියලා අපි කියන්නේ. ඊට පස්සේ ළමයි මේකේ Cmax එක කියලා කියනවා අපි වැඩිම කන්සන්ට්‍රේෂන් එක මේක ඇචීව් කරන. ඊට පස්සේ මේක මිනිමම් ඉෆෙක්ටිව් කන්සන්ට්‍රේෂන් එක මේක උඩම තියෙන ඉර ළමයි මැක්සිමම් ටොක්සික් කන්සන්ට්‍රේෂන් එක මේ දෙක අතර තමයි අපි තෙරපියුටික් රේන්ජ් එක කියලා කියන්නේ. මේක මැක්සිමම් ටොක්සික් කන්සන්ට්‍රේෂන් එක එක්සිට් කරලා ගියොත් ටොක්සික් ලෙවල් එකට තමයි යන්නේ. ඊට පස්සේ මං කියුවේ අර මිනිමම් ඉෆෙක්ටිව් කන්සන්ට්‍රේෂන් එකට අඩුවෙන් තියෙන එකට අපි කියනවා සබ් තෙරපියුටික් ලෙවල් එක කියලා. මේ හරියට එන ඩෝසස් වලට අපි කියන්නේ සබ් තෙරපියුටික් ඩෝසස් කියලා. මේකේ ළමයි මෙන්න මේ තැන ඉඳන් මෙහෙම වැඩි වෙලා යන එකට කියන්නේ අපි absorption phase එක කියලා. මෙතන ඉඳන් මෙහෙම බැහැගෙන යන ටිකට අපි කියන්නේ elimination phase එක කියලා. generally ඔය ටික තමයි දැනගන්න ඕන. මේකේ duration of action එක මේ ටිකෙන් මෙතනදී Cmax වලදී absorption rate එකයි elimination rate එකයි සමානයි. ඒ වගේ පොඩි පොඩි details එකත් ඔතන තියෙන්නේ. duration of action එක මේ තියෙන්නේ. ඊට පස්සේ ඔරල් ඩෙවිසස් බෝම් වලට අමතරව අනිත් ඒවා කර්වුස් එන්නේ කොහොමද කියන එක ගැන පොඩි අදහසක් තියාගන්න. ඕරල් රූට් එකේ ළමයි මෙන්න මේ වගේ කර්ව් එකක් එන්නේ. ඒකම IV ඉන්ට්‍රා වීනස් කියලා අපි කියනවා. ඉන්ට්‍රා වීනස් આવොත් මෙන්න මේ වගේ කර්ව් එකක් එන්නේ. ඒ වගේම IM ඉන්ට්‍රාමස්කියුලා આવොත් මෙන්න මේ වගේ කර්ව් එකක් එන්නේ. මෙතන තව ඩෝසස් බෝම් ටිකකට තියෙනවා කර්ව්ස්. ඉන්ට්‍රාවිනස් අපි කියපු එකටම මේ විදිහේ එකක් තියෙනවා. ඉන්ට්‍රාමස්කියුලත් අපි කිව්වා. ඉපවර්සන් ටැබ්ලට් එකකට තියෙනවා මේක. ඊට පස්සේ සපෝසිටරි එකකට මෙන්න මේ වගේ කර්ව් එකක් එන්නේ. ටැබ්ලට් එකකට මෙන්න මේ වගේ කර්ව් එකක් තියෙනවා. මේ වගේන පොඩි අදහසක් ඔලිවා තියාගන්න. ඊට පස්සේ ළමයි අපිට තියෙනවා මෙන්න මේ වගේ පොඩි ගානක් දෙන්න තමයි පුළුවන්. පොඩි කිව්වට පොඩිත් නෑ. සමහර වෙලාවට විනාඩි තුනමදී ගාන කියවලා ඇනලයිස් කරගන්න. හැබැයි මේවා එක්සෑම් එකේ අහන්න පුළුවන්, අහලා තිනවා. මේ වගේ ගානක් දීලා ඒකේ උත්තරේ ලියන්න. මෙතකොට මෙතනදී ඔයා essay cube paper එකට ලියන වගේ ගානේ පියවර ලියන්නේ එහෙම නෑ. කෙටියෙන් හදුවා උත්තරේ විතරක් දැම්මත් ඇති. ඔයා ගානට උත්තරේ මෙව කරලා ගත්තොත් එයාලා ලකුණු දෙන්න ඕන. මේක අහන්නේ ළමයි ප්‍රශ්නේ why the volume need to make 300 log of 5m SCL by using concentration SCA. Density එක දීලා තියෙනවා 1.2 gram ml. SA එක 135යි, molecular weight එක SCL වල 36.5 gram molecule කියලා තියෙනවා. මේක අර අපි A level chemistry වල ඉගෙන ගත්තොත් පොඩි ගාන, හැබැයි ටිකක් පටලගත්තොත් වෙලා යනවා. මෙතන 5mm SCL කියන්නේ ළමයි මවුල් කතාව කියලා අපි කියන්නේ 5 මවුල් තියෙනම 1000 ml වල අපි ගාන ලියහගෙන හදාගන්න බලමු ළමයි. මං කියන්නේ ළමයි ඔයාගේ උත්තර ලියනකොලේ චූටියට ටග් ගාලා මේ ඩයග්‍රෑම් එකක් ඇඳලා ඩේටා ටික ලියාගන්න. මොකද මං කිව්වා ළමයි ඔයාලට අරට රෙස්ටිං ස්ටේෂන්ස් සම්බන්ධ නැහැ නේ මේකේ. හැබැයි සමහර ස්ටේෂන්ස් තියෙනවා තප්පර 10න් විතර උත්තරේ ලියලා ඉවරයි. ඊට පස්සේ ඒකේ වැඩක් නැහැ, නිකන් බලාගෙන ඉන්න තියෙන්නේ. අන්න ඒ වගේ ස්ටේෂන් එකක් ආවා කියන්නකො. එතකොට ඔයා මෙතන වාගේ උත්තර ලියනකොලේ මේ ඩේටා ටික එන්ටර් කරගෙන තිබ්බොත් ඔයාට එහෙනම් ඊළඟට අර වගේ තැන ස්ටේෂන් එකකට ගිහිලා පොඩ්ඩක් කාලේ හම්බෙච්ච ගමන් මේක පොඩ්ඩක් ට්‍රයි කරන්න පුළුවන්. ඔය මේව පොඩි පොඩි ට්‍රික්ස් ඒවා ඔයා පොඩ්ඩක් අල්ලගන්න. එතනදී ගොඩක් මේ වැදගත් වෙනවා ඒ වගේ ඒවා. මං මේක ඩේටා ටික එන්ටර් කරගෙන පොඩි ඩයග්‍රෑම් එකක් සෙට් කරගෙන තිනා. මේකින් හදන්න ඕන මට 5m 200 ml වල එක. මං කිව්වා m කියන්නේ මොලරිටි එක, මෞලිකතාව කියන්නේ මල් 4 ලීටර් තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ අපි A level එක ඉගෙන ගන්නවා. numbers of moles සමාන වෙනවා marks එක, molar marks එකකින්
डिवाइड करप हम अभी एक ऐड करना मिथिन डे माउलगान मेके माउल टेकिंग अभी माउलगान हो आ गया था मेके वन माउल तमाम थी इन्हें इन समाने एम्बेडी में इम्दाल अभी मेके इस्कंदे हो आ गन सॉरी मेके इस्कंदे हो आ गन ना तो कोड इस्कंदे नो अभी डे 35.5 ग्राम की रा इड पास की ना मेके ऐसे का सीएटा 35 की रा एक अन्य लमाई ग्राम सीएक का तो एक इन 35 के तमा अत्तरम एसीएल दिए ने यह नांग अत्तरम मेके में इम्मे के අපි වැඩි කරන්න ඕන 35 මේ percentages එක අනිත් පැත්ත හරවලා. ඒ කියන්නේ 100 උඩට අරන් 35 යටට දාන්න ඕන. එතකොට ඒ කියන්නේ 35ක් හම්බ වෙනවා නම් අපි 100ක් ගන්න ඕන. එතකොට මේක වැඩි කරාම අපිට එනවා 104.28 කියලා. අපි තව දන්නවා ඝනත්වය සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව කියලා. අපි ඊට පස්සේ ඝනත්වයේ බෙදීම ස්කන්ධ ඝනත්වය සමාන ස්කන්ධය බෙදීම පරිමාවට ඇඩ් කරනවා. එතකොට අපිට v තමයි හොයන්න ඕන. අපි m ගත්තා මෙතනින් 104.28 කියලා. අපිට ඝනත්වය ගානේ දීලා තියෙනවා. 1.8 mm කිය. එතකොට වොලියුම් එක එනවා 86.98 mm කිය. ඔයගෙ සිම්පලි හදන්න පුළුවන් ගානක් එන්න පුළුවන් යාට. ඊට පස්සේ අපිට තියෙන ප්‍රශ්නේ අපි බලමු. 9 වෙනි ප්‍රශ්නේ අපි මේ වගේ ප්‍රොඩක්ට් එකක් දීලා මේකෙන් මේ ප්‍රශ්න අහන්න පුළුවන්. මේක අපිට දීලා තියෙනවා forwarding id ointment එක දීලා තියෙනවා sylphi brand එකෙන්. පළවෙනි කනවා name the dosage form provided, name the pharmaceutically active ingredient in this. මේකේ pharmaceutically active ingredient එක මොකක්ද කියලා අහනවා. Calculate the mass of pharmaceutically active ingredients in this. API calculate karanne product ekak balala. Explain why this product should be protect from light. Ekata mokadda denna ona kiyana ahanawa eigollo. Dewasa api meka mehema thiyagena apita uttar liyanna ba. Product ekak dunnaha me galawala meke leaf rot ekak hema oya balanda. Leaf rot ekage thiyenawa meka flavonoidin ointment ekak मेके 5% तमा दिए ने मेके ऑइंटमेंट का 14 आइडो इन्ने का 5% वेट ओवर वेट टू नाट है मेके एक्टिव फार्मास्यूटिकल इंग्रेडिएंट का आइडिन दिए ने 0.5 के रा दें मेके मी कैल मार्क्स का एक्टिव इंग्रेडिएंट के कैलकुलेट करने के बगैर काटते करने 105 දාලා මේකේ ග්‍රෑම් 15ට හදලා උත්තරේ දානවා. හැබැයි මේ 105 ගේන එක ෆෝවර්ඩින් ID. මේක ෆෝවර්ඩින් ID කියන්නේ ID එක ෆෝවර්ඩින් හදන කම්ප්ලෙක්ස් එක. මේකේ අහන්නේ අපිට ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක කැල්කියුලේට් කරන්න. ඒ කියන්නේ ID ප්‍රමාණය තමයි අහන්නේ. ID තියෙන 0.5යි. ඒකට තමයි කැල්කියුලේට් එක කරන්න ඕන. ඊට පස්සේ අපි මේක ලීප් රේට් එකකින් ඇසස් කරන්න පුළුවන් ඒවා පොඩ්ඩක් බලමු අපි. ප්‍රොඩක්ට් එකට නේම් එක ඇසස් කර හැකි අපිට ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක දීලා තියෙන ටික දෙක ගැකි ප්‍රොටෙක්ට් ෆ්‍රොම් ද ලයිට් කියන එක අපිට මේකෙන් ඇසස් කරන්න බැරි නම් ඔයා එක හිතලා ලියන්න ඕන. අපි උත්තර ටික කොහොමද ගන්න කියලා මේකේ ડોසේජ් ෆෝම් එක අහනවා. මේක ඔයින්මන්ට් එකක් කියලා ලියලා තියෙනවා. මේක ප්‍රොඩක්ට් එකේ අපි ලියනවා ඔයින්මන්ට් කියලා. ඇක්ටිව් pharmaceutical ingredient එක අහනවා. ඒක iodine. මේක ඔයාලා ලියන්න ඕනේ නැහැ. මම මේ ඔයාලට පැහැදිලි වෙන්න දැම්මේ. Not 14 iodine. iodine තමයි active pharmaceutical ingredient එක. Amount of active pharmaceutical ingredients in the product. ඔන්න දැන් තමයි amount එක iodine වල හොයන්නේ මෙතන. 14 iodine වල තිබුණේ 105යි. iodine තියෙන එකකින් 0.5යි weight over weight කියලා මම කිව්වා. එහෙනම් 0.5 ග්‍රෑම් 100 ග්‍රෑම් වල නම් මේක ටියුබ් එකේ සම්පූර්ණ ග්‍රෑම් කීයක් තියෙනවද? 15. 15 ග්‍රෑම් වල කොච්චරද කියලා බලන්න. එතකොට 0.75 ග්‍රෑම් වෙනවා. මේක මිලිග්‍රෑම් වලට කන්වර්ට් කරා 75 මිලිග්‍රෑම් කියලා එනවා. ඊට පස්සේ අයඩින් වලට ඇයි ලයිට් වල මේ ඊළඟ කියන්නේ අයඩින්
ටක් කරන්න ඕනේ ඇයි ලයිට් වලින් කියලා අහනවා. අයිඩින් ලයිට් සෙන්සිටිව් සබ්ස්ටන්ස් එකක් විසිබල් ලයිට් එක යටදී එක ඩිග්‍රේඩේට් වෙනවා. ඒක තමයි හේතුව. ඒක ගලපලා එතනින් ලියන්න. ඒක තමයි මේකේ මේ ප්‍රශ්න දෙක විතර නෙමෙයි මෙතනින් එහාට ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඔයා ඒක නිසා ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට ඉගෙනගෙන ඒකින් අහන්න පුළුවන් පොසිබිලිටීස් වලට උත්තර හදාගන්න. අපි ෆොවිඩෝන් ගැන පොඩ්ඩක් කතා කරමු. ෆොවිඩෝන් කියන එකට අපි පොලිව වයිනල් ෆයිරොඩ් ලිඩෝන් කියලා කියනවා. PVP කියලාත් කියනවා. මේක ෆොයිඩෝන් අයිඩින් එක කම්පයින් කරලා ඇන්ටිසෙප්ටික් එකක් විදිහට යූස් කරනවා. ඊට පස්සේ පොවිඩින් අයිඩෝන් අපි කෝල් කරනවා අයිසෝ ප්‍රෝන් එකක් විදිහට. මේක ඇත්තටම කරන්නේ අයිඩින් එක කම්ප්ලෙක්ස් එකක් හදලා ෆොයිඩෝන් ක්‍රියා කරන්නේ අයිඩින් වලට කැරි එකක් විදිහට. ඒ කියන්නේ ඒක අරන් යන්න මාධ්‍යයක් විදිහට තමයි ෆොයිඩින් ක්‍රියා කරන්නේ. අයිඩින් තමා ඇක්ටිව් මොයිටි එක. එහෙම නැත්නම් ඇන්ටිමයික්‍රෝබියල් ප්‍රොපර්ටි එක තියෙන අයිඩින් වලට, ෆොයිඩෝන් වලට නෙමෙයි. මේකේ වෙන යූසස් ආර්ටිෆිෂල් ටියර්ස් වල යූස් කරනවා ෆොයිඩෝන්. ඒ වගේම අයි ලුබ්‍රිකේටින් ප්‍රොඩක්ට් වල කන්ටැක්ට් ලෙන්සස් මැනිෆැක්චරින් ඒවැදී යූස් කරනවා. ඊට පස්සේ ෆොයිඩෝන් තව ෆාමසූටිකල් ප්‍රොඩක්ට් වල යූස් කරන බයින්ඩ් එකක් විදිහට, සහ කන්ට්‍රෝල් රිලීස් ටැබ්ලට් වල යූස් කරනවා, සහ ලික්විඩ් ටෝරල් මෙඩිකේෂන්ස් වල යූස් කරන අවස්ථාත් තියෙනවා. ওই ටික තමයි ජෙනරලි වාගේ නොලෙජ් එකට. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේ වගේ ඩිවයිස් එකක් දීලා ඒකෙන් ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නත් හැදෙන්න අවස්ථාව තියෙනවා. මෙතනදී අපි මේක අහන්නේ with refer to the given product. ඒකට මම ඔයාට refer කරන්න කියලා තියෙනවා මේ given image එක. ඒගොල්ලෝ මේ product එක ඔයාගේ specification එකේ තියලා තියෙනවා. එතකොට ඔයා ඒක refer කළා තමයි උත්තර ලියන්න ඕන. Identify the product, what is the gauge එක අහනවා, and size of the needle අහනවා. ඊට පස්සේ sterilization method එක මේකට මොකද use කරලා තියෙන්නේ කියලා අහනවා. What is the flow rate කියලා අහනවා. සාමාන්‍යයෙන් මේ product එක ඔයාට label එක දීලා අහන්න පුළුවන්, නිකන් device එක විතර දීලා අහන්න පුළුවන්. එතකොට මේ අහන ප්‍රශ්න ඒක අනුව පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. සමහර ඒවා ප්‍රොඩක්ට් එකෙන් විතරක් ඇසස් කරන්න පුළුවන්, සමහර එක ලේබල් එකත් එක්ක තියෙනවා නම් තමයි සමහර උත්තර ඇසස් කරන්න පුළුවන්. පළවෙනි එක තියෙනවා මේක මේ ප්‍රොඩක්ට් එක ඩෙන්ටිෆයි කරන්න කියලා. මේ මොකද්ද ළමයි දීලා තියෙන්නේ? අපි මේකට කියනවා IV කැනුලා කියලා. එහෙම නැත්නම් ඉන්ට්‍රාවිනස් කැනුලා. එහෙම විතර ලියුවහන් ඇතිද? එහෙම ලියුවහන් ලකුණු හම්බෙන්න ගන්නේ නැහැ ළමයි. ඒක සම්පූර්ණයෙන් උත්තරේ ලියන්න. මේ කැනියුල එක තියෙනවා wings සහ injection port එකත් එක්ක තමා මේ කැනියුල එක තියෙන්නේ. මේ දෙකත් එක්ක උත්තරේ ලියන්න ඕන ඔයා. intravenous IV cannula with wings and injection port. ඊට පස්සේ මේක gauge එක කොහමද assess කරන්නේ? product එක තියලා විතරක් දීලා නම් ළමයි මේ තියෙන්නේ පාට color code එකකින් තමා ඔයා gauge එක කියන්න ඕන. ඒකට ඔයා color code ටික පාඩම් කරගන්න ඕන. අපි ඉස්සර ස්ලයිඩ් එක කලර් කෝඩ් ටික දාලා තියෙනවා පැහැදිලි කරන්න. එතනදී පැකේජ් එකත් එක්ක දීලා තියෙනවා නම් ඔයා කොහොමද ගේජ් එක ඇසස් කරන්නේ? මෙන්න මෙතන දීලා තියෙනවා නම්මයි මේ G අකුර, O අකුර, L අකුර වගේ දාලා තියෙනවා. ඔන්න මේකේ මුලින්ම තියෙන ළමයි මේකේ ගේජ් එක නීඩල් එකේ. ඊළඟට තියෙන්නේ නීඩල් එකේ ඩයමීටර් එක 0.6 කියලා. ඊට පස්සේ 19 කියලා තියෙන්නේ ළමයි නීඩල් එකේ දිග. ඔන්න ලේබලෙන් ඒක ටික එහෙමයි ඇසස් කරගන්නේ. මේ ලේබල් ඉන්ෆර්මේෂන් හැම එකක්ම ඔයාලට කියව ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් මේකේ ගේජ් එක ළමයි 26 ගේජ් එක. ඊට පස්සේ අපෙන් අහනවා සයිස් ඔෆ් ද නීඩල් කියලා. මම කිව්වා සයිස් නීඩල් එකේ ඩයමීටර් එකයි දිගයි මෙතනින් ඇසස් කර හැකි කියලා. ඩයමීටර් එක 0.6 mm, length එක 19 mm. ඊට පස්සේ මේකේ ස්ටරලයිසේෂන් මෙතඩ් එක අහනවා ළමයි. මේ තියෙන්නේ මෙතන ලේබල් එකේ ස්ටරලයි EO කියලා දානවා.
අපි ලියනවා ඕක එතිලීන් ඔක්සයිඩ් කිය ඊයෝ කියන්නේ එතිලීන් ඔක්සයිඩ් කියලා ළමයි ලියලා යනවා ඉස්තරරි මෙතඩ් එක අහපුවා. හැබැයි ඒක හරිද? මෙතඩ් එක අහන්නේ එතිලීන් ඔක්සයිඩ් කියන්නේ මේක යූස් කරලා තියෙන වායුව. හැබැයි මේකේ මෙතඩ් එක තමයි ගෑසස් ස්ටරයිසේෂන්. වරහන් ඇතුළේ ඕනි නම් දාන්න එතිලීන් ඔක්සයිඩ් කියලා. ඊට පස්සේ ළමයි මේකේ ෆ්ලෝරේට් එක අහනවා. ඔයාලට ලේබලේ පේනවා නම් මෙතන පොඩියට පේනවා ෆ්ලෝරේට් කිය ෆ්ලෝ කියලා දාලා 15 මිලිලීටර් 1 ස්ලෑෂ් එකක් ගහලා මිනිත් කියලා දාලා තියෙනවා. එහෙනම් මේකේ ෆ්ලෝරේට් එක තමයි ළමයි 15 මිලිලීටර් ස්ලෑෂ් මිනිත්. අනු මං කිව්වා ළමයි ඉමේජ් එක දාන්නම් කියලා. ඊළඟ එකෙත් තියෙනවා මෙතන දාල වශයෙන් බලාගෙන යන්න මේ කලර් කෝඩ් එක අනුව IV කැනුලන් වල ගේජ් එක වෙනස් වෙනවා. කහා පාටට 24, නිල් 22, රෝස පාට 20, කොළ 18, මෙතන සුදු 17, මෙතන අළු පාට 16, රතු පාට 14 ගේජ් එක තියෙනවා. මේ වගේ ගේජ් එක වෙනස් වෙනවා මේකේ කලර් කෝඩ් එක අනුව. මේ තියෙන ඉන්ටර්නැෂනල් කලර් කෝඩ් එක සමහර වෙලාවට ළමයි මේ මැනිෆැක්චරර්ස්ලා අනුව මේ කලර් කෝඩ් එක එහා මෙහා වෙලා තියෙනවා. ඔයා ඉන්ටර්නැෂනලි පිළිගන්න එක මතක තියාගත්තහන් ඇති. ඉන්ටර්නැෂනලි ඔරේන්ජ් එන්නේ 14 ගේජ් වලට. මේකේ ෆ්ලෝරෝඩ් එක ලෙන්ත් එක ඒ ටික පොට්ට ඔයා බලාගන්න. ග්‍රේන්නේ 16 වලට, ග්‍රීන් 18 වලට, 20 වලට පින්ක්, බ්ලූ 22, යෙලෝ 24, වයලට් එක එන්නේ 26. අර අපි කතා කරේ ඉස්සෙල්ලා මේ කලර් කෝඩ් එකකින් නෝ ගේජ් එක ඇසස් කරන්න පුළුවන්. ඊළඟට ළමයි මේ විතරක් නෙමෙයි වාට IQ කැනියුල එකක පාර්ට්ස් අහන්න පුළුවන්. වායක නිසා පාර්ට්ස් වගේව ගොඩක් කොමන්ලි යූස් කරන ඩිවයිසස් වල මතක තියා ගන්න ඕන. මේන් පාර්ට්ස් තියෙනවා මෙතන IV කැනියුල එක, නීඩල් එක තියෙනවා, කැතීට එක තියෙනවා, බ්‍රෂින් එක කියලා අපි මේකට කියනවා, පෑල් එක කියලා කැතීට හබ් එක, වින්ස් එක තියෙනවා, ඉන්ජෙක්ෂන් පෝට් එක තියෙනවා, නීඩල් ගේට් එක තියෙනවා, ෆ්ලෑෂ් බෑක් චේම්බර් එක තියෙනවා, ලුය ලොක් ප්ලග් එක තියෙනවා, ලුය කනෙක්ට් එක තියෙනවා. මේවා මොනවාද තියෙන යූසස් කියලා ඔයා දැනගන්න ඕනේ. ඉන්ජෙක්ෂන් පෝට් එක මොනවාද යූස් කරන්නේ? අපි ඉන්ජෙක්ෂන් වගේ මෙඩිසින් එකක් ඇඩ්මිනිස් කරන්න තමයි ඉන්ජෙක්ෂන් පෝට් එක ඇසෙට් කරන්නේ. මේ වින්ස් තියෙන මොකකටද? ඒ වගේ ඒවා ගැන වාට අදහසක් තියෙන්න ඕනේ. වින්ස් තියෙන්නේ ළමයි මේක IV කැනුල එක දාන තැනට ප්ලාස්ටර් හරි මොනවා හරි එක හොඳට ඇටච් කරලා හයි කරන්න පුළුවන් ඉතින් තමයි බින්ස් තියෙන්නේ. ඒ වගේ දේවල් වලට පොඩි දල අදහසක් තියෙන්න ඕන. අපි දැන් ළමයි උදාහරණ ප්‍රශ්න 10ක් කතා කරා. මම දැන් ප්‍රසන්ටේෂන් එකේ අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. ජෙනරලි කියන්නම් ඔයාලට මොනවද ඔයා ඔස්පියෝ වලට රෙඩි වෙන්න ඕනි ඒරියාස් ටික කියලා. ස්ටම්පරෝනිස් ප්‍රිපරේෂන්ස් ගැන බලා ගන්න ඕනේ. මේකේ කැල්කියුලේෂන්ස් එන්න පුළුවන්, ලේබල්ස් එන්න පුළුවන්, ආට මෙතඩ් ඔෆ් ප්‍රිපරේෂන්ස් ගැන එන්න පුළුවන්, සූටබල් කන්ටේනර්ස් සිලෙක්ට් කරන්නේ කොහොමද එන්න පුළුවන්, ඕගනොලෙප්ටික් ප්‍රොපර්ටිස් කියන්නේ කොමන් ඉන්ග්‍රීඩියන්ස් අඳුරගන්නේ කොහොමද කියලා එන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ෆාර්මසිටිකල් ඩෝසේජ් ෆෝම් ගැන පොඩි අදහසක් තියෙන්න ඕන. මොනවාද කොමන් ඩෝසේජ් ෆෝම් සහ ඔය සස්ටේන් රිලීස්, කන්ට්‍රෝල් රිලීස් වගේ මොඩිෆයර් රිලීස් ඩෝසෙස් ෆෝම් කියන පොඩි අදහසක් තියෙන්න ඕන. ඊළඟට තියෙන එක තමයි ළමයි ෆාර්මසූටිකල් පැකේජින් ඇන් පැකේජින් මැටීරියල් සහ පැකේජ් වල ප්‍රින්ට් කරලා තියෙන ඉන්ෆර්මේෂන්ස් කොහොමද ඇසෙස් කරන්න කියලා වාට පොඩි අදහසක් තියෙන්න ඕන. ඊට පස්සේ ප්‍රෙස්ක්‍රිප්ෂන් වල ළමයි ප්‍රෙස්ක්‍රිප්ෂන් එක කොහොමද කියවන්නේ, කොමන් ලැතින් ඇබ්‍රිවේෂන්ස් ටික මොනවාද, මේ ජෙරියන් ප්‍රිස්ක්‍රිප්ෂන් එක තියෙන කම්පෝනන්ට් එක මොනවද, ඒ ටික ගැන ඔයාලට අදහසක් තියෙන්න ඕන. ඊට පස්සේ ඔෆිෂියල් රෙෆරන්සස් කොහොමද යූස් කරන්නේ, BNF එක, BPC එක, ප්‍රොඩක්ට් ඉන්ෆර්මේෂන් ඩෙවෙලොපර් එක, එහෙම නැත්නම් තව කිව්වොත් අපි කියමු BNF එකේ චිල්ඩ්‍රන් ෆෝමියුලරි එක, ඒ වගේ ස්ටෑන්ඩර්ඩ් ඒවා රෙෆර් කරන්නේ කොහොමද කියලා ඔයාලට පොඩි අදහසක් තියෙන්න ඕන. බේසික් ෆාර්මසිටිකල් කැල්කියුලේෂන්ස් යෙදෙන්න පුළුවන්, කැල්කියුලේෂන්ස් ගැන පොඩ්ඩක් අදහසක් තියෙන්න ඕන. බේසික් කන්සෙප්ට් යෙදෙන්න ෆාර්මකොලොජි වල, අපි කතා කරේ ඒරියා අන්ඩර් ද කර්ව්, ඒ වගේ පොඩි පොඩි ෆාර්මකොලොජි පාට අහන්න පුළුවන්. ඒ වගේම කොමන් ෆාර්මකොලොජි ඔෆ් එනි ඩ්‍රග්
included in syllabus අහන්න පුළුවන්. ඊට පස්සේ medical devices ගැන අහන්න පුළුවන්, surgical consumable කියලා අපි කියනවා ඒ වගේ අහන්න පුළුවන්, part functions මොනවටද use කරන්නේ ඒ වගේ දේවල් අහන්න පුළුවන්. ඊට පස්සේ storage conditions අහන්න පුළුවන්, pharmaceuticals වල කොහොමද ඒවා use කරන්නේ, stability එක කොහොමද, මොනවාද conditions, ඒ වගේ අදහසක් තියෙන්න ඕන ඔයාට. sterilization method මොනවද pharmaceutical වලට use කරන්නේ, ඒවා ගැන අදහසක් තියෙන්න ඕන ඔයාට. ඊට පස්සේ ළමයි better performance වලට පොඩි tips ටිකක් ඔයාට කියන්නම් මම. හැම වෙලේම පුළුවන් තරම් කෙටි උත්තර ලියන්න, ලොකු උත්තර වැල්පට අරන් ලියන්න එපා, ඒකට ඔයාට කාලයක් නෑ. ඊට පස්සේ මෙතන අර කිව්ව කාරණේ, සමහර වෙලාවට මිනිත්තු තුන සමහර ප්‍රශ්න වලට මදි, සමහර ප්‍රශ්න වලට තුන වැඩි තරම්. ඒක නිසා අර ඉතුරු වෙන ඒවා ඉෆෙක්ටිව් යූස් කරන්න ඔයා පොඩ්ඩක් ට්‍රිකී වෙන්න. ඒ කියන්නේ පොඩ්ඩක් ඒ වෙලාවට අර මං කිව්වේ ගානක එහෙම නම් ඩේටා ටික ලියාගෙන ඉඳලා එතනදී පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්න. මෙතනදී වැදගත් කාරණේ තමයි ඔබට ඔස්ටි ස්ටේෂන් එක ඉවර වුණාම ආයෙ ඒකට යන්න බෑ. එහෙම මෝඩ වැඩ කරන්න එපා දැන් ඉඳන්. ඔයා ඉවර කළා ආව එකකට වෙලා තිබුණා කියලා අහපව් යන්න බෑ. ඔයා ඉන්න එකේ ඉන්න ඕන. ඒකෙන් තමයි පෑන්සලකින් හරි මොකකින් හරි වාට බැරි වෙන එකේ පොඩි නෝට් එකක් දාගෙන තියාගන්න එහෙම chance තියෙනවා ළමයි. සමහර ඒවා ওই BNF එකේ එහෙම බලලා ලියන ඒවා ලේසි ප්‍රශ්න sorry ලේසි ප්‍රශ්න මේ එන තැන් තියෙනවා. එතකොට ඔයා පෙන්සිල් එකකින් වාට වෙන prescription එකක් දීලා මොකක් හරි ප්‍රශ්නයක් අහලා තිබ්බ කියන්නකෝ. ඒකේ ඔයා දන්නේ නැති දෙයක් තිබ්බොත් එහෙම පොඩ්ඩක් පෙන්සිල් එකකින් mark එකක් දාලා තිබ්බා. අර BNF එකක් තියෙන තැනකට ගියහම ඔයාට පොඩ්ඩක් කාලේ ඉතුරු වෙලා තියෙනවා නම් අරක වලවල ලියන්න පොඩි chance එකක් තියෙනවා. ඔයා දන්නේ නැති දෙයක් වුණා. ඊට පස්සේ ඔයාට ඔක්කොම මේ ඔස්ටි ස්ටේෂන් වලට උත්තර දෙන්න බෑ ළමයි. ඒක impossible. ඔයාට බැරි දෙක තුනක් හරි තියෙයි. ඒ නිසා ඔයාට පුළුවන් ටික කරගෙන යන්න. බැරිම එකක් තියෙනවා නම් අයිඩියා වෙන්නේ නැති එකක් තියෙනවා නම් ඒකේ කාලෙත් තරම් අර මේ පුළුවන් එහෙක අතපහ වෙච්ච එකක් කරන්න. මොකද ඔක්කොම කරන්න ඕන කියලා එකක් නැහැ. ඔයාට මිනිත්තු 3යි හම්බ වෙන්නේ හැම ස්ටේෂන් එකේ. මේක මම කිව්වා කලින් උන් මං කිව්වා අර ඔක්කොම ඔයාට කරන්න බෑ ළමයි. මේ ඔක්ස්ටි ස්ටේෂන් 40න් 25ත් 30ත් අතර වගේ කරගත්තොත් ඔයාට මේක පාස් වෙන්න පුළුවන්. කන්සිඩරබල් මේ ඒ ගන්නට ස්කෝ කරගන්න ඕන. ඊට පස්සේ පැනික් වෙන්න එපා, ස්ට්‍රෙස් වෙන්න එපා. ස්පීක අතරතුර ඔයාගේ ටෙම්පෝ එක තියාගෙන ඔයා ඔයාගේ විදිහට ආන්සර්ස් ටික ලියාගෙන යන්න. බැරි වෙන ඒවා හිර වෙන දේවල් කන්සර්න් කරන්න එපා. ඔයාට 40න් 25 30 අතර කරගත්තොත් ඕකේ. හැම කොලේකම ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ලියන්න. ගොඩක් ළමයිට එහෙම වෙලා තියෙනවා නමයි වෙනවට කියනවා නෙමෙයි. ඔක්කොම ළමයි උත්තරත් ඔක්කොම දේලා අර තියෙන කලබලෙට ඉන්ඩෙක්ස් නම්බරේ ලියලා ඇවිල්ලා නැහැ. අන්තිමට කාගෙද කියලා හොයාගන්න බෑ. රිසල්ට් කැන්සල්. එහෙම ප්‍රශ්නේ වෙච්ච ළමයි ඉන්නවා. ඒක නිසා මේ හැම ආන්සර් ෂීට් එකකින් ඉන්ඩෙක්ස් නම්බර් එක ලියන්න. ජෙනරලි ඔය ටික තමයි කියන්න තියෙන ළමයි. මම මෙතනින් එහාට මේක කන්ඩක්ට් කරන්නේ SLT ECI ඵලේ. මේක ඔන්ලයින් ප්ලට්ෆෝම් එකක් උගන්වන්න සහ ඉගෙන ගන්න තියෙන. මේකට ඔයාලට තේරෙන ඇති මට යන මහන්සිය සහ මම මේකට කරන කැපවීම. ඒක නිසා මේක කරන්න පොඩි අපහසුතාවයක් තියෙන නිසා මම මේක පොඩි අය කිරීමක් කරලා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි 1000ක වගේ මෙතනදී SLT ESET ඵලයට ඔයාට Google එකේ SLT ESET ඵල කියලා සර්ච් කරාම ඔයාට ඒ ESET ඵලයේ වෙබ්සයිට් එක ඒකට ගියාම ඔයාට මේ වගේ පේස් එකක් පේනවා. ඒකේ ඔයාට ගුරුවරයෙක් විදිහටත් ශිෂ්‍යයෙක් විදිහටත් දෙවිදිහම රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඔයා රෙජිස්ටර් කියන තැනට යන්න ඒත් එක්කේ ඔයාගේ නේම් එක, ඊමේල් ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, ඒ වගේ පොඩි ජෙනරල් ඉන්ෆර්මේෂන් ටිකක් අහලා පාස්වර්ඩ් එකක් එක්ක ඔයාට account එකක් ක්‍රියේට් කරගත්ත හැකි. මං කරන්ට්ලි ඉන්නේ මෙන්න MH කමල් ගුණසිංහ කියන account එකෙන්. මේකෙන් තමයි මම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙන්නේ. ජෙනරලි ওই ටික තමයි SLT ECI ඵල ගැන තියෙන්නේ. ඊට පස්සේ මගේ
ප්‍රෝග්‍රෑම් එක ගැන. මේකේ මම හැම එකේම ප්‍රශ්න 40ක් කරනවා සම්පූර්ණ ඔස්ටි එක්සෑම් එකක්. මේක පැහැදිලි කරන්න කිව්වොත් ළමයි දැන් මෙතන ප්‍රශ්න 5ක් කළා, පැය 2කමාර 10ක් කළා, පැය 2කමාරකට වඩා ගියා. මේක නිසා කොහොමත් පැය 4ක් 5ක් අතර කාලයක් යයි. ලොකු මාංශයක්, ලොකු ඉෆෙක්ට් එකක් මේකට දරනවා. 1000 එක්කෙනෙක් එක සෙක්ෂන් එකකට ආය කරනවා. ඒක මං හිතනවා මං ඔයාලට ගන්න ගන්නට වඩා දෙයක් ඩිලිවර් කරනවා කියලා. මොකද මං වැඩක් කරනවා නම් හරියට කරනවා, නැත්තම් කරන්නේ. ඔක්කොම ස්ටෑන්ඩඩ් ක්වෙස්චන්ස්, ගොඩක් ඒවා මං හදන ඒවා. සමහර ඒවා එක්සෑම් එකේ ආවා, එහා මෙහා වෙලා සහ එහෙම එකතු කරලා හදාගත්ත ඒවා. මේක සූම් ටයිප් එකේ ක්ලාස් වලට කැමති නැති අයට ගොඩක් සූටබල්. මොකද සූම් එකේ වෙලාව සහ ඩේටා කනෙක්ෂන් එක පොඩ්ඩක් ඇරේන්ජ් කරගන්න අමාරු ගතියක් තියෙනවා. ඒ වගේට මේක ඔයාලට ඕනි ලාක ඕනි තැනක ඕනි වෙලාවක ඉඳන් බලලා මේ කොට දාගන්න පුළුවන්. මේ ඔක්කොටම බෙස් එක්ස්ප්ලනේෂන්ස් දෙනවාම. ඒ වගේම ඔයාට ඔයාගේ ස්කිල්ස් ටික හදාගන්න පුළුවන් ඔස්පීකට යනකොට. සතියකට එකක් වගේ තමා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. මට තියෙන වැඩ එක පොඩ්ඩක් එහා මෙහා වුණොත් තමා කොමාරි ඔයාලට ඕනි අත්‍යවශ්‍ය ටික කවර් කරලා දෙන්නම් එක්සෑම් එකට කලින්. ඔයාලට හොඳයි කියලා හිතනවා නම්, විශ්වාසයෙන් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ජොයින් වෙන්න. මම දන්න දේ ගොඩ දාලා දෙන්නම්. ඉතුරු ටික ඔයාගේ අතේ තියෙන්නේ. එහෙනම් හැමෝටම thank you. අපි ප්‍රශ්න 40 පළවෙනි එක මේ සතිය ඇතුළතම අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම ගොඩක් ස්තුතියි.